साति आ कर पि तम सेव्य ීම आप गावने स्वामी न सेට ඒ दह आरादिने लबादीला उतम सुවිशसी धर्म देशना वने ීම शरना धना व शरना हरतेपतेवा द कदरासाधरम में ना देनना बोड़ा तम සූපත්තේවා දීර්ගයි සැක්සේ. තදර අසත් ධර්මය නපුදේ. ගීපිංවතුල්ලා ආසනවලින් නැකිටලා. උතුම්ම පංචසීලය සමාධම්වීම සඳහා ශබ්ද නගලා නමස්කාරී කියන්න. बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं संघं शरणं गच्छामि संघं बुद्धं शरणं गच्छामि

තතිපी දම්ම சരන ngaචම තතිපी සங்க சരන ngaચම තිසරන ගමන සpunang නති පතා வேරමණ ශக்கா පදං සමාධයාමի අදින්න ධනා வேරමණ ശக்கா පදං සමාධයාමի ආමි සමිචාචර வேරමණ සිக்கா පෙදං සමාධමි முසාවාදා வேරමණ සිக்கா පෙදං සමාධਆමી சුරමේරය මජ්‍ය පමාද්ඨානා வேරමණ සික්කා පැදං සමාධයාමී තිසරණන සද්ධං පංච සීලං දම්මං සාධुකං සුරක්කිතංකත්වා අපමාදන සම්පාදේත சකවාලි සුවත්‍ර ගච්චන්තු දවතා සද්ධම්මං මනිරජස්සෙ සුනන්තු සග්ග මොක්කදං දම්මසවෙන කාලෝ අයං බදන්තා දම්මසවෙන කාලෝ අයං බදන්තා cadre දම්මසවෙන කාලො අයං බදන්త නমতাස්ස বাගவேতो අරহাতो சම්මා සම්බුද্්ධස නমতাස বাගවෙত අරহাতो සම්මා සම්බුද්ධස්ස නමොතස්සෙ බගෙවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස වාඩිවෙන්න දැන්. පිංම තුල්ලා මංකිව්වාට පස්සේ ශබ්ද නගල කියන්න. මම කයිදුක්දුරුුවී. सीते दुकुङ्गुर्वी निदुकेत्वा निरोगी वेत्वा स्वन्वा मामे काये दुकुं दुर्विवी सीते दुकं दुर्वी निदुकेत्वा निरोगी वित्वा स्वपत् वित्वा मान्म शियलुमे सत्वयो काये दुकुन्दुरु शीते दुक्ं दुरु निदुक् वित्वा නරgi witවා සප witවා මාමම සියලම සත්වයෝ කේදුක්දුරුවී සිතේදුක්දුරුවී නිදු witවා නරෝගිවෙවා සුව පත්වෙත්වා මාමෙන්ම සතර අපායේ සත්වයෝද කයිදුක්දුරුුවී සිතේ දුක්දුරුුවී නිදුක්වෙවා निरोगिविद्वा स्वपत् विद्वा मामिन्म मानुष्ययोद काये दुक्ं दुरु सिते दुक्ं दुरु निदुक् विद्वा निरोगी विद्वा සපවා மாමෙන්මදවயோද අයදුක්දුරුවී සිතේදුදුරුවී නිදුවෙවා නරෝගවෙවාස්පවෙවා මාමින්ම ්‍රක්්මයෝද කයිදුක්දුරුුවී සිතේදුක්දුරුුවී නිදුක්වෙවා නරෝගිවෙත්වා සව පත්වෙවා මාමින්ම सतेरे अपाये सत्त्वयो मानुष्ययोदेविो दे ब्राह्म्ययो काये दुक्ं दुरु सीते दुक्ं दुरु निदुक् विद्वा निरोगी विद्वा ස පන්වෙවා මාමින්ම දස්ස දිසාවම සත්වයෝ කයි දුක්දුරුුවී සිතේ දුක්දුරුවිී නිදුක වෙවා නරෝගි වෙවා. සවේ පත්වෙත්වා මාමින්ම දස්ස දිසාවේම සත්වයෝ කයි දුක්දුරු වී සිතේ දුක්දුරු වී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා සවේ පත්න් වෙටන්වා මමේ කයි දුක් දුරුවී සිතේ දුක්දුරුුවී නිදුක් වෙත්න්වා නීරෝගී වෙන්වා ස්වේ පත්න් වෙත්න්වා සාධකන්න වැඩමකොට වදාලේ අති ගෞරුවනය සාමින් වහන්සේලාගේ අවසර ඒ වැඩම කොට වදාල ගෞරුවනිය මැනියන් වහන්සේලාගේෙන් අවසර ඒ වගේම කල්්‍යයානමිත්‍රභාවේ සහසම්බන්ධ වෙන පිංවතුල්ලා සියලු දෙනාගේෙන් අවසර පිංහතුනේ අපේ ගෞරුවනය දහම් සුවදාාරන්න සේනාසනේ ගෞරුවනය නායකසාමීින් වහන්සේ වන පූජ්ජ මහව කල්්‍යාන ඥා ගෞරුවනය සාමින් වහන්සේ. අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කලා මංහිතනාමීට මාස තුන්නකටවගේ පෙරාතුව තපෝවනයට වැඩමකරපු වෙලාවක. මේ ආරන්න සේනාසනයට වැඩම කරලා ධර්මදේශනාමය පින්කමක්. සිද්ධ කරලා දෙන්නේ කියලා එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ සුන්දර පින්කම සිද්ධවෙන්නේ පිංවතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකධාතුවේ ශේෂ්ටම ධර්මතාවයන් හතරක් තියෙනවා කියලා දුර්ලබ ධර්මතාවයන් හතරක් තියෙනෝ කියලා ඒ දුර්ලබ ධර්මතාවයන් හතරෙන් පලවෙනි ධර්මතාවය තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම පංවතුනේ මේ ලෝකධාතුවේ තියෙන දුර්ලබ මාර්ථයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරම ඒම නං අපි සෑම කෙනෙක්ම පංවතුනී මේ සුන්දර මනුස්ස ජීවිතය උරුම කරගත්තේ මේ ලෝකධාතුයේ සුන්දරම අර්ථය දෝතින් දරාගෙනඒ යනේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක් ජීවමානව තිබෙන මොහොත්තකයි අපි මේ සුන්දර මනුස්ස ජීවිතය අපි ලබාගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකධාතුව තුළතියෙන දෙවැනි දුර්ලබ කාරණය පිළිබඳ පිංහතුනිි. දෙවැනි දුර්ලබ කාරණය තමයි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා අපිට මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන් අසන්නට ලැබෙනවනං පිංහතුනිී එ මේ ලෝකධාතුවේ තියන දෙවැනි දුර්ලබ අර්ථයයි කෙනකාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනු එම නම් පිංවතුනේ අපි බොහෝම නහතමානීව තේරුම් ගන්නෝනේ අපි සෑම කෙනෙක්ම පංවතුනේ මේ උතුම් ජීවිතය මනුස්ස ජීවිතය ලැබුවේ මේ ලෝකධාතුේ තියෙන ඒ දුර්ලබම කාරණාවන් දෙක අයිතිකරගෙන් මොකද දැම් සිංහල අලු තවුරුද්දක් ගත වෙන මොහත මේ උතුම් සිංහල අලු තවුරුද්ද කියන්නේ මේ සිංහල බෞද්ධ ජනතාවගේ සුන්දර මංගල්ලයා පංහතුනී මේ සිංහල බෞද්ධ්‍යයා කියලා කියන්නේ කෞුද සිංහල බෞද්ධ්‍යයා කියල කියන්නේ ආර්යස්ථාංගික මාර්ගය තුළ ගමන් කරන්නා කියන ආර්ථයයි පංහතුනේ. මිහිදු මහෝත්තමයාණන් වහන්සේ මේ පුඥ්ඥ භූමියයට වැඩමකිරීමට පෙරාතුව මේ රටේ ජීවත්තුුණේ සිංහලයින් පමණයි පංහතුනේ. බෞද්ධයන් ජීවත්තුනේ නෑ. මිහිදු මහෝත්තමයාණන් වහන්සේ මේ උතුම් චතුරර් සත්්‍ය ධර්මයන් අපිට දේශනා කලාාට පස්සේ සිංහල ජනතාව සිංහල බෞද්ධ ජනතාවක් බෞට පත්වනා. එමනම් මේ මොහොතේ අපි සමරණ මේ සුන්දර සිංහල අළුත්ත අවුරුදු මංගල්ලය කියන්න පිංහතුනේ මේ ආර්ය ස්ටාංගික මාර්ගියය තුළ ගමන් කරන පිංහතුල්ලාගේ මංගල්්‍ය ඇයි. ඒනිසා ඔබ තේරුම් ගන්න මේ මනුස්සලෝකේ මනුස්්‍යයෝ කෝටි ප්‍රකෝටි ගානක් ජීවත්වනවා පිහතුනේ. නමුත්ේ සෑම කෙනෙකුටම වඩා ශේෂ්ඨ දුර්ලබ උපතාක් ඔබ සිංහල බෞද්ධය කැටියට ලබාගෙන තියෙනවා. ඇයි එහෙම දුර්ලබවුණේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උරුමේ ඔබ ලබනවා ඒවාගේම මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන් එහෙනවා ඒමනං පිංවතුනීමේ සුන්දරාලුත් තවරුද්ද කුදාාවච්ච මොහොතේ ඔබ ඔබේ ජීවිතේ වටිනාකම දකින්න ඔබේ ජීවිතේ පුං්ඥවන්තභාවය දකින්න පිංවතුන කෝටි ප්‍රකෝටි ගානක මිත්‍යා දුෘෂ්ටික මනුෂ්‍යයන්ගෙන් පිරුණු ලෝකක ඔබ මේ උතුම් සම්මාදිට්්‍යියයට පත්වවෙන්න සංසාරයේ මොනසානම් කුසල් ධර්මයන් වඩන්න ඇද්ද. මොනසානම් කල්්‍යයාන මිත්‍ර ආශ්‍රයන් ලබන්න ඇද්ද පංවතුනී මෙවන් මිච්චා ධර්මයන් සමාජගත වෙන ලෝකෙක. මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයෝ අහන්න සරණයන්න ඔබ මොන තරන්නන් සංසාරේ කල්්‍යන මිත්‍රාශ්‍රයන් ලබන්නඇද්ද උතුම් ධර්මදාානයන් සිද්ධ කරන්න ඇද්ද පිංහදුුණේ ඔබේ ජීවිතේ පුഞ්ඥවන්තභාවය තේරුම්ගන්න ඔබේ ජීවිතේ පුഞ්්‍යවන්තභාවේ තේරුම්ගන්න ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකධාත්තුවේ තියෙන තුංවැනි දුර්ලබ කාරණය කුමක්ද කියලා. පිංවතුනේ තුංවැනි දුර්ලබ කාරණය තමයි ඔබදැ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයක ඉපදිලා තියෙනවා මේ උතුම් චතුරාර් සත්ක ධර්මයන් ඔබට ඇහෙනවා ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ චතුරාර් සත්්‍යධර්මයෝ නුවනින් මෙනෙහි කරලා, ඔබවඋතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් පලයන් සාක්ෂාත් කරයිද එය මේ ලෝකධාතුවේ තියෙන තුංවෙනි දුර්ලබකාරණයයි කියල බුදුරජාණන් වහන්සි දේශනා කරනවා. ඒමනම් පිංහතුනි අපි සෑම කෙනෙක්මමි පලවෙනි දුර්ලබ දෙවැනි දුල්ලබකාරණය ජීවිතයට දරාගත්තාත්. අපිට තාමත් මේ තුන්වෙනි දුර්ලභකාරණය ජීවිතයට එකතු කරගන්න බැරි වුණා. අපිට තාම මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කරගෙන මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයන් නුවනින් මෙනෙහි කරලා තාමත් අපිට උතුම් සෝවාන් සකුරුදාගාමි, අනාගාමි අර්හත්ඵලයන් සාක්ෂාත් කරගන්න බැරි වුුණා පිංහතුනි. අදවිතරක්නෙ මේ සාරා සංක කල්ප ලක්ෂ සයක්ක් කෝටි ප්‍රකෝටි ගානක ඇත ඉඳං. සම්මා සම්බුද්ධ ශාසන පටිච්ච සමුපන්නෙව දස දහස්ගානක් අපිට මුණ ගෙහුණක්. අපිඒ සම්මා සම්බුද්ධ ශාසනවල උතුම් චතු ස ධර්මයෝ ශවණය කළත් ඔබටත් මටත් අද දක්වා පිංහතුන, මේ තුන්ගනි දුර්ලබකාරණය ජීවිතයට එකතු කරගන්න පුළුවන් කමක් ලැබිලනෑ අන්න බුදුරජාණන් වහන්සේ ඊට හේතුව කියනවා මොක දීට හේතුව හතරවෙනි දුර්ලබ කාරණ හැටියට බුදුරජාණන් වහන්සේ කුමද දශනා කරන්න පිංහතුනි මේ ලෝකධාතුවේ හතරවෙනි දුර්ලබ කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෘතවේදී භාාවයි පංහතුනි කුතවේදී භාාවය ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීම මේ උතුම් චතුරර් සත්්‍ය ධර්මය නැසීම පංවතුන අර්ථවත් කරගන්න නම් අපිටනි වාර්යෙන්ව මේ හතරවෙනි දුර්ලභ කාරණය වෙන කුතවේදී භාවය අපේ ජීවිත තුළතියෙන් ඕනේ. පංහතුනී අපි කාටද කුතවේදී වෙන්න ඕනේ අපි තාම ලौතුරා බුදුරජාණන් වහන්සේට කෘතවේදී වෙලානෙ हैं බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂගානක් ඔබ වෙනුවෙන් මම වෙනුවෙන් මहाසාගරයේ ජලට වඩා රුදිරය දන්දුන්නා මहा පොළවේ පස්වලට වඩා ශරීරමාස දදුुන්නා ඇයි පिංතුනි මේ උතුම් චතුරාर සත්‍යය අවබෝධ කරගන්න මේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්න ඇයි පිංහතුනේ ඔබට මේ උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත් පලයන්ට මාර්ගය කිය දෙන්න බුදුරජාණන් වහන්සේ ජීවමානුව වැඩසිිද්ධී අපිට සෑම මොහොතකම මතක් කළේ මහනෙන සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියලා මහෙන මේ සෑම කුසල් සංස්කාරයක් මානි අකුසල් සංස්කාරයක්ම විපාකදීලා අනිත්‍ය වෙනවා කියලා අපිට කිව්වේ නමුත් අපිතාම බුදුරජාණන් වහන්සේට කෘථවේදී වෙලානෑ අපිතාම මේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් ගන්නවා මේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් ගන්න මොහොතක් පාස පිංහතුනේ අපි අනාගත භවයට අදාළ දැනීම් අපි සකස් කරගන්නවා නි අපි බදුරජාණන් වහන්සේද තාම කෘතවේ වෙලා බුදුරජාණන් වහන්සේ මේසා බයානක සතරාපාය අපිට දේශනා කල තිය අපි තාම උතුම් සතරාපායෙන් මිදිල නැත්තම් පංතුන අපි සෑම කෙනෙක්ම සතරාපායට වි्यවෘවයින්නේ අපි තාම අපිට කෘතවදී වෙලා දෙවනුව තමා තමාට කෘතවේද වෙලාෑ මම මට කෘතේදී වෙලා පිංතුනි මමතාම සතරාපායෙන් මිදිල නැහැ ඒ යන මරණා සන්න මොහොතේ පිංහතුනි බිඳුණු සිිල්පදයක් සිහියට නැගුණොත් අකුසල් මෝලයක් සිහියට නැගුණොත් අනි වාර්යෙන්මාපි සතරාපාත වැටනවා අනිවාර්රෙන් මපි සතරාපායට වැටනෝ බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කල්ල නෑ පිංකලොත් සුගතියට යනවා කියලා පෞ කළොත් දුගතියටනවා කියලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලනෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තුෂනා පච්චයා උපාධනන් උපාධන පච්චයා බෞ් කියලා. කුමක්්ධපි මරණාසන්න මොහොතේ තුෂ්णාවෙන් උපාධානය කරදන්නේ ඊට අදාලවයි භවය සකස්වැනි පින්ංහතුන මුදරතේරුගන්න. මරනාසන්න මොහතේ කුමක්ද පිට තුෂ්නාවෙන් උපාධානය වෙන්නේඒ උපාදාානයට අදාලවයි බවය සපස්වවෙන. දැඟක මහත්ම කිටිය කෝටිපති මහත්තේ මුළු ජීවිත කාලේ අප්‍රමාණ පිංකම් කලා ධන්පූජා කලා පන්සල් හැදවා පිංහතුනී මේ මහත්තයා වයෝවෘද වෙලා මැරෙනවා දැන් පාන්සකූල වෙලාව ගමේ පන්සලේ නායක ශමීන් වහන්සේ පාන්සකූලයට වැඩම කරල අනුශාසනා කරෙනවා මේ මහත්්‍යයාට හද්දවසේ ධනයක් තුන්ම්මාස පිංකමක් කවුරුද්දේ පින්කමක්කවශ්‍යනෑ කියලා. මොකද මේ මහත්යා ඒ තරමටම පිංහලා මයා හද්දවස තුන්මාසේ අවුරුද්දධ පිංකං අවශ්‍යනෑ මොකද මේ මහත්තයා දෙවියෙක් නිිසාක්. වෙන කෙනෙක් නං වෙන්නෙ නෑකි දවඕනෑම පාන්සකූල පොලක මරණය විග්‍රහ කරන්න හොමයි නමුත් බුදුරජාණන් වහන්සේ ඔහම මරණය විග්‍රහ කළේ නැහැ පिංවතුන මේ මनුස්्यයා මැरीලා කොහපදුुන මේ මහත්්‍යයාට අයිති कोෝටිගානක් වටිना ඉඩමක පරදත්ත රूප जीීවී ප්‍රෙක් වෙලා උපත්्य ලැබआ හොඳට ඇඳුම් තියෙනවා හොඳට ආහාරපාන තියෙනවා නමුත් ප්‍රේතලෝකේ පංහතුනේ මොකද්ද වනේ මරණාසන්න මොහො පින උපාධානය වුණේ නැහැ කොච්චර දන් දුන්නත් කොච්චර පන්සල් හැදුවත් මරණාසන්න මොහොතේ පින උපාධානය වුුණේ ෑ මොකද උපාදාානය වුණේ වැඩියෙන්ම තුෂ්නාවතිබ්බේ දේපළවලට. තුෘෂ්නාපච්චයා උපාදානන් අන්න පංහතුනේ භවය උපත සකස්සුනේ ප්‍රේතලෝක. නමුත් ප්‍රේතලෝක යාට හොඳට ආර පාන ලැබෙනවා හොඳට ඇඳුම් පැළදුුම් තියෙනවා ඇයි පිනෑවිල්ලා විපාකදුන්නා. පිනවිපාක දුන්න කොතෙන්ද පිනවිපාකදුන්නේ ප්‍රේතලෝකෙදි පංහතුනේ. නමුත් මේ මහත්්‍යයා මරනාාසන්න මොහොතේ. පින තුෂ්නාවෙන් උපාධානය කරගත්තනං තමන් දුන්නාවූ දානයන් තුෂ්නාවෙන් උපාධානය කරගත්තනං දිව්‍ය තලයක් තුෂ්නාවෙන් උපාධානය කරගත්තනං අනි වාර්යෙන්ම ඒ උපත දිවව්‍ය උපතක් පිහතුනේ. නමුත් තුෂ්නාව වැඩියුුණේ දේපලවලට පටිච්ච සමුපපන්න බෞ්පත එතෙන්ට ගියාපිංහතුන්. දැන් එක අම්ම කෙනෙ කිටියා, එයාට දරුව අට දෙනෙක් නම දෙනෙක් හිටියා එයා අවුරුදු පණහක් දන්ඳුන්න අම්ම කෙනෙ මොකදේ ගමේ කුටියක් තියනවා. බාල ගැහැනු දරුව දෙන්නා නැත්තන් තුන් දෙෙනා විවාාවෙලා හිටිය නැහැ මේ අම්මා මැරෙන අහදිස්සියේ හැමෝම හිතන්නේ මේ අම්මා අවුරුදු පණහක් දඳුන්න අම්ම කනෙක් අනිවාර්යෙන්ම දිව්‍ය මනුස්්‍ය ජීවිතයකට යි කියලා පිංහතුනිේ. නමුත් මේ අම්මා මැරිලා ඒ නිවසේම පරදත්ත රූපජීවී ප්‍රතියක් වෙලා උපදිනෝ ඇයි පිංවතුනේ මොකදනේ මරනාා සන්න මොතේ ධනය උපාධානය වනේ නෑ පින උපාධානය වුණේ නෑ තුෂ්නාවෙන් කුමක්ද උපාදාානය කරගත්තේ තමන්ගේ කසාද බැඳල නැති දුවලතුන් දෙනා තුෂ්නාපච්චයා උපාදානං උපාධන පච්චයා බවු ඒමනම් පිංවතුනේ අපි මේ ජීවිතේ තාම උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරල නැත්තං බුදුරජාණන් වන්සේ කොත නැකවත් අපිට සාතිකයක් දෙන්නෑ පිංහතුන. මොකද කොසල් රජතුමාගේ මල්ලිකා බිසව අසිදිසිධානය පූජා කර ගත්ත විසව මේ සම්මා සම්බුද්ධ ශාසනයේ එක්කනයි අසිදි සිධානය පූජා කරන්න දෙන්නෙකු පුළුවන්කමක් නෑ. නමුත් අසිතිසිධානය පූජා කළත් මල්ලිකාභිසව සෝවාන් පලයේ සාක්ෂාත් කළේ නෑ අනිවාරම සද්ධානුසාරී තැන ඉන්නැති මරණසන්න මොහොතේ ඇයට සිහිපත්වෙන බිදුුණු සිිල්ප දෙයක් නිසා ඇය සතියකට පනුකුලේකටයි සතරපායටයි වැටන්න පිගතුුණ. බලන්න අසිදිසිධානය වැනි ප්‍රනීත සුන්දර සංස්කාරයක් පිටි පස්තතිඇද්දී. මරනාාසන්නමෝතේ උපාධානය වනේ විිදුුණු සිිල්පදයක් නිසා ගැටුුණු හිතක් පිංහතුනේ. අන්න උපත සතරාපායට ගියා. නමුත් මල්ලිකාබිසව සතියකින් එතනින් පටිට්ට සමුපන්නව දිව්‍යංගනාවක් වෙනවා. නමුත් අපි නිකමට හෝ සතරාපායකට වැටුනොත් පිංහතුන අපිට කල්ප ගානක් ගොඩෙන්න්න බෑ. එනිසා තමා තුළින් තමාදකින්න. අපි තාම උතුම් සෝවාන්ඵලය සාක්ෂාත් කළේ නැත්තං පිංවතුන මං පිංකරනවා කියන කාරණයෙන් විතරක් බුදුරජාණන් වහන්සේ අපට සාතිකයක් දෙන්න නෑ මන්දන්දනවා ගෙන කාරණයෙන් පමණක් බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙන්නේ නෑ මකද අපි අප්‍රමාණ බැඳීම් තුලයි ජීවත් වෙන්නේ දවාදරුවන් කෙරේ තුෂ්නාව පවුල කරේ තුෂ්නාව දේපල කරෙ ඉඩකඩන් කරේ යනවාන කරෙයි රැකියාව වෘර්තිය කරෙයි මලමුදල් කෙරෙහි පින්වතුන මරණ සන්න මොහොතේ අපේ උපාධානය තුෂ්ණාව නිසා සකස්වෙන වැනි දේකට යොමෝනොත් අනිවාර්යෙන්ම අපි අසරෙන් වෙනවා. ඒ කියන්නේ අපිතාම අපිට කෘතවේදී වෙලා නෑ අපි අපේ අම්මට තාත්තට දරුවන්ට සමාජයට ශාසනයට තුතවේදී වුුණත් අපිතාම තමා සෝවාන් පලයේ සාක්ෂාත් කරල නැත්තම්පිංහතුන තමා තමාට කුතවේදී භාවි් පත්වෙලානෑ. එනිසා ඔබ දක්ෂවෙන්න ඔබ ලැබආවු මේ ජීවිතේතින පු්ඥවන්තභාවය නුවනින් දකින්න මේ ලෝකධාතුව තුළ ලබන්න තියෙන ප්‍රනීතම සංස්කාරයක් දෝතින් දරාගනෝභාාව මේ උතුම් සිංහල බෞද්ධකම එකයන මේ සම්මා සම්බුද්ධ ශාසනක ඉපදුුණා මේ චතුරාර් සත්්‍ය ඇහ ලැබෙනවා නමුත් ඔබ දක්ෂවෙන්න පිංහතුනේ මේ උතුම් චතුරාර් සත්්‍ය ධර්මයෝ නුවනින් ගලපගෙන උතුම් සෝවාන් පලය මේ ජීවිතය සාක්ෂාත් කරනවා අර්ථයට එන්න අදවැනි සිංහලලු තවරුද්ධ දවසදී පිංවතුල්ලාගේ ජීවිතයෙන් ඇතිකරගන්න පුළුවන් ශේෂ්ඨම චිත්තය ශේෂ්ඨම අධිෂ්ඨානය පිංහතුනේ මම මේ මොහොතේ මේ ජීවිතේ මරණාසන්න මොහොතේ අවසාන චුතිසිතේදී හෝ උතුම් සෝවාන් පලය සාක්ෂා කරනවා කියෙන අධිෂ්ඨානය ඇතිකරගන්න ඊට වඩා සුන්ද රාධිෂ්ඨානය කඔබට නෑ පිංවතුන සැපේ උදෙසා එනම් අපි දැන් උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරලා නැත්තං අපි අනතුරෙන් මිදිලනෑ සතනාපා අනතුරෙන් මිදිලනෑ සතනාපායට විවෘත්ධවයින්නේ ඒමනං අපි තාමත්තුතුම් සෝවාන් පලයට පත්තුනේ නැත්තං අපි කොතන දින්න පිංහතුනේ. මොකද සමහර බෞද්ධ ජනතාවහිතනවා තමන්තාම පෘතක්්‍යනයි කියලා. පිංහතුන යම් පිංවතේ කුතුම් තෙරුවන්සරන්න පිහිටියා නං, පුතක්දන භාාවය තුළ නෑ හොඳ තේරුන් ගන්න අපි සෑම කෙනෙක්ම සද්ධානुසාරී ධම්මානුසාරී තැන්දකෙන් එකක අපි ස්ථානගත වෙලා තියෙනවා කෞද පिංවදනීම සද්ධානසාරී දම්මානුසාරී දෙන්න කියන්නේ සෝවාन මාර්ගය තුළ ගමන් කරන දෙන්න අපි උතුම් සෝවාන් පලට පත්වනා කියන්නේ අප ළ ඉන්ද්‍රිය ධර්මයන් පහක් නිරයතුරුව වැඩෙනවා මොනවාදේ සද්ධ වීර් සති සමාධි ප්‍රඥා කියල මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ අපි තුළ වැඩෙනවා. යම් මොහතක මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ විධර්ශනාත්මකව සමවෙන මොහොතේ අපි උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරගන්නවා. ඉන් පාස මේ ඉන්ද්‍රී ධර්මයන්ම බලධර්මයන් හැටියට රහත් පලේ දක්වා වැඩෙනවා නමුත් පිංවතුනේ සද්ධානුසාරී දම්මානුසාරී දෙදෙනගේ මේ ඉන්ද්‍රීයධර්මයන් පහ විදර්ශනාත්මකව සමෝ වැඩිලනෑ. එහන් දැන් ඔබ බලන්න ඔබ සද්ධානුසාරී කෙනෙද්ද දම්මානුසාරී කෙනෙද්ද කියල පිංතුනි දැන් එක පිංවතක්ඉන්නවා එයා තෙරුවන් කරෙ සද්ධාවෙන් වීර්යෙන් පිංකම් කරනවා පංහතුනේ පාන්දර හතට නැකටලා දානවු යන්නේ පාන්දර හතරට නැකිටල සිදු සමාදන් වෙන්නේ යොදුන් ගවනන් ගෙවාගෙන පින්කම්මොල්ට යනවා සද්ධමත් තියෙනවා වීර්යත් තියෙනවා. සද්ධාවෙන් වීර්යෙන් පිංකම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ මම සුන්දර දෙවියෙක් වෙනවා මනුස්සෙක් වෙනවා බ්‍රක්්මයක් වෙනවා කිය ප්‍රාත්ථනා කරනවා. පිංහතුනේ යා සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නහැ සද්ධාවෙන් වීර්යෙන් කර පිංකම් කරලා එයා අනි්‍ය වෙන සංස්කාරයන් ප්‍රාත්ථනා කරත් දිමොකොද වෙන්නේ. මේ පැත්තෙන් සද්ධාව වීරය උඩට යනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහලටයනෝ පංහතු. ඒයි සදධාවතිීන වීරය තියෙනවා නමු සද්ධාවෙන් වීර්රයෙන් පිංකම් කරලා එයා ප්‍රාර්ථනා කරන්නේ අනිත්‍ය වූ සංස්පාරනං මේ පැත්තෙන් සද්ධාව වීරය උඩට ගියා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පහලට ගියා මෙන්න මෙයා සද්ධානුසාරී කෙනා දැන් ඔබ බලන්න ඔබ සද්ධාවෙන් වීර්යෙන් පිංකම් කරමින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ පටිච්ච සමුපන්නව නැවත උපතක් නම් ඔබ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිින් නැත්තං ඔබානි වාර්යෙන්ම සද්ධානුසාරී තැන ඉන්න පිංහතුනේ එක හොඳින් තේරුන්ගන්න. එතවට කෞද මේ දම්මා අනුසාරී කෙනා කියන්නේ එයා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් වීර්යෙන් ධර්මය හධාරනවා. ධර්මය තියබනවා ධර්මය සටහන් කරනවා ධර්මය ඉගෙනගන්නවා ධර්මය දේශනා කරනවා ස්ටෙඩුවන් කෙරේ සද්ධාවතියනවා වීර්ය තියෙනවා එයාට පිරිත්පොත් වහන්සේ කටපාඩමෙන් කියන්න පුළුවන් සූත්‍ර පිතකය කටපාඩමෙන් කියන්න පුළුවන් අභිධර්මයන් විනියධර්මයන් කටපාඩමෙන් කියන්න පුළුවන් ඒසා ධර්ම ධර්ම දැනීමක්ක යාට තියෙනවා එයා සද්ධාවෙන් වීර්න්ගේ ධර්මය හදාරලා යාමොකද්ද ප්‍රාත්තනා කරන්නේ. ඊළඟ ජීවිතයේ මන් සුන්දර දෙවියෙක් වෙනවා මනුස්සෙක් වෙනවා බ්‍රහ්මයෙක් වෙනවා මෙතේ බුදුන්දැක නිවන් දකිනවා කියලා පිංවතුනේ ආනිත්‍ය වූ සංස්කාරයෝ ප්‍රාත්ථනා කරනවා. මේ පැත්තෙන් සද්ධාවත්තියනවා මේ පැත්තෙන් වීර් ඇත්තියෙනවා මේ පැත්තෙන් ධර්මදැනීම තියෙනවා. මේ සියල්ල තියාගෙනයා මොකද කරන්නේ ආ නිත්‍ය වූ භවයේ සංස්කාරයන් ප්‍රාර්ථනා කරනවා. අන්න දම්මානුසාරී කෙනා. ඔබ තෙරුවන් කෙරෙ සද්ධහම තුළ හිඳිමින් වීර්ය තුළ හිඳමින්. ධර්මය හදාරමින් ධර්මය දේශනා කරමින් ධර්මය සටහන්තබමින් ප්‍රාර්ථනා කරන්න ඊළඟ ජීවිතය අනිත්‍ය වූ සංස්කාරයක් නං. මේ පැත්තෙන් සද්ධාව වීරයේ උඩට යනවා මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව පල්ලහටයනවා. එයා දම්මානුසාරී පිංගතුනේ. එනම් දැ අපි මොකද්ද කරන්න ඕනේ මෙතන ඉන්න සෑම කෙනෙක්ම සෝවාන් පලට පත්වෙලා නැත්තං අනිවාර්යෙන්ම මේ සද්ධානුසාරී ධම්මානුසාරී තැන් දෙකෙන් ඒ ස්ථානගත වෙලා ඉන්න පිගතුනේ. දැන්යා මොකදදේෙනම් කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ සද්ධ වීර්ය මේ මැදදෙෙන් සතින්ද්‍රිය තියලතිීන පිං ඇතුුණේ මේ පැත්තේ සද්ධාව වීර්ය මේ පැත්තේ සමාධිය ප්‍රඥාව මැදදෙ සතීන්ද්‍රිය තියලතිීෙනවා එනන් දැන් සද්ධානුසාරී දම්මානුසාණී දෙන්න මොකද කරන්න ඕේ සද්ධාව වැඩි කර ගත්තා කියලා ප්‍රශ්නය විස දන්න බෑ වීර්ය වැඩි කරගතා කියලා ප්‍රශ්න විස දන්න බෑ ඒ මොකද කරන්න ඕනේ මේ සති ඉන්ද්‍රීය ශක්තිමත් කරගන්න ඕනේ සතිීන්ද්‍රිය ශක්තිමත් කරගන්න ඕනේ. මොක දෙයා තුළ සද්ධාවත් තියෙනවා වීර්යයක් තියෙනවා සතින්ද්‍රීයේ දුර්වලබාවේ නිසායි එයාට මේ දෙක තාම ගල්ලපගන්න බැරි පිංහතුනිි. එනංයා සතීන්ද්‍රීිය ශක්තිමත් කරන්න ඕනේ කොහොමද කල්්‍යාන මිත්‍රස්සය ලබන්න ඕනේ සද්ධර්මශවනය කරන්න ඕනේ සූත්‍රගතධර්මයන් කියවන්න ඕේ. ඒ ධර්මයන් නුවනින් මෙනෙහි කරන්න ඕනේ එහෙම මෙිනෙහි කරද්දේ අන්නයා සංසාර බය සංසාර ගැඹුර සංසාර දුර දකිනවා එයා දකිනවා දෙයනේ මම සංසාරයේ මහා බ්‍රක්්මය වෙලා තියෙනවා මං සංසාරයේ සක්‍ර දෙවියවෙලා තියෙනවා සුජම්පතිය වෙලා තියෙනවා විස විස්කම් දෙවියවෙලා තියෙනවා සතරවරම් දෙවියවෙලා තියෙනවා මම සංසාරයේ සක්විති රජස් ස්ත්‍රී राත්නය වෙලා තියෙනවා මේ සෑම සංස්කාරයක් माන්‍යනං ආයමත්्य සංස්කාර කරයා බැඳෙන්නෑ පිහතුනේ ය නුවනින් දකිනවා දෙයනේ මන් සංසාරේ මේ සෑම ලෞකික සංස්කාරයක් මත්තිदिලා මේ සෑම සංස්කාරයක් මානිත්‍ය වෙලා ගියා නං පिංහතුනේ යාමොකද කරන්නේ සද්ධාවෙන් පिංකම් කරලා සද්ධාාවෙන් මේ උතුම් ධර්මය හදාරලා පංගතුනි මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කියල දකිද්දී මෙන්න මේ පැත්තෙන් සමාධිය ප්‍රඥාව උඩටේනවා පිංගතුනි මොක දෙයා දැන් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා යා බැඳෙන්න්නේ නෑ යාට දි්‍ය තලයක් සහිපත් දෙෙද්දී අනිත්‍යවූ සංස්කාරයයක් කියලා දකිනවා බ්‍රහ්ම තලයක් සීහිපත් වෙදිය අනිත්‍යවූ සංස්කාරයක් කියල දකිනවා එයා ඒ සංස්පාරයන්ට පැඳෙන්න්නේ නෑ පිංහතුන මේ පැත්තෙන් සමාධිය ප්‍රඥඥාවටටනවා. එයා විදර්ශනාත්මකව මේ ඉන්ද්‍රියධර්මයන් පහ සම කරගන්න. මේ ඉන්ද්‍රියධර්මයන් පහ සමවෙන වෙලාවේ එයා උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරනවා. ඉම්පස්ස මේ ඉන්ද්‍රීය ධර්මයන්ම බලධර්මයන් වැඩට හටනෝ මොකද බලධර්මයන් තියන්නේ එයා සත් දහව තුළ ජීවත්වෙන්නේ සත් ද අනිත්‍යභාවය දකිමින් එයා වීර්ය තුළ ජීවත්වෙන්නේ වීර්ය අනිත්‍යභාවය දකිමින් වීරය මමය මගේ මගේ ආත්මය කියලා ගන්න නෑ එයා සතිය තුළ ජීවත්වෙන සතිය අනිත්‍යභාවය දකිමින් එයා සමාධිය තුළ ජීවත්වෙන සමාධී අනිත්‍යභාවය දකිමින් එයා ප්‍රඥාව තුළ ජීවත්වන්නේ ප්‍රඥාවේ අනිත්‍යභාව දකිමින් අන්න පිංහතුනේයා බල ධර්මයන් හැටියට මේ ධර්මතාවයන් ශක්තිමත් කරලා උතුම් චතුරාර් සත්‍ය අවබෝධය කරා යනෝ පිංහතුනේ ඒනම් අපි අනිවාරයම සද්ධානුසාරී දම්මානුසාරී තැන් දෙකෙන් ඒක ස්ථානගත වෙලා තියෙනවා ඒ තේරුම් ගන්න ඒ නිසා අපි දක්ෂවීතුයි අපි තුළ තියෙන මේ සද්ධාව අපි තුළ තියන මේ වීර්ය අපි තුළ මේ තියෙන ධර්ම දැනීම උපයෝගී කරගෙන පिංහතුනී මේ සංස්කාරයන්ගේ අනි්‍යභාවය දකිමින් පिංතුනී විදශශනානුවන ඇතිකරගන්න අන්න උදෙසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට සුන්දර ධර්මයක් දේශනා කරනවා ඒ තමයි උතුම් චතුරා සත්්‍ය ධර්මය පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂගානක් දස පාරමී ධර්මයන් පුරලා මේ ලෝකධාතුවට පහළ වෙන්නේ මේ උතුම් චතුරර් සත්්‍ය කියන එක ම ධර්මය දේශනා කරන පිහතුනේ අතිතේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලක්ෂගානක් පහළ වෙලා තියෙනවා අනාගතේ තවත් බුදුරජාණන් වහන්සේලා ලක්ෂගාන පහළ වෙනවා කියලා ධර්මය සඳහන් වෙනවා මේ සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම ලෝකයාටදශනා කරන්නේ මේ උතුම් චතු සත්්‍යය පिතුන එනිසා මේ උතුම් චතු සත්‍ය මෝතේ ජීවමානුව තිබෙනවා බුදුරජාණන් වහන්සේ චතු සත්‍යය මුල් මාර සත්‍ය හැටියට දේශනා කරන්නේ දුක සත්‍යයි පින්හතුනේ දුක කියන කාරණයයි මොකද මේ දුක කියල කියන්නේ ජාති ජරාවාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්්‍යයන් ප්‍රියන්ගෙන් වෙන්වීම් අප්‍රියන්නා එක්වීම් පංච උපාදානස්කන්ද දුක සත්‍යය කියනවා. එනම් බලන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ. හලවීම මේ උතුම් චතුරර් සත්‍ය ධර්මය පලවෙනි අර්ථය වන දුක්ක සත්‍යය අපි තුළ තියෙන පහතුන මේ ජාති ජරාවිාදි මරණ සෝක පරිදේව දුක අපි සෑම කෙනෙක් තුළම තියෙනවා එනිසා දුක සත්‍යය සොයාගෙන අපිට ලෝක වටේ අන්න ඕන නෑ රටවටේ අන්න ඕන නෑ දුක්ක සත්‍යය තමා තුළ තියෙනවා නි චතුත්‍ය තමා තුළින් දකින්න චතු සත්‍ය තමා තුළින් දකින්න දුක තමාතුළ තියනවා පිංහතුන ජාති ජරාාවයාධි මරණ දුක එතකො බලන්න දෙවෙනි ආර සත්‍යදී බුදුරජාණන් වහන්සේ කියනවා දුකෝ බලග තියනවනම් දුකට හේතු දෙකක් නෑ දුකට තියන්නේ එක හේතු අයි මොකදදේ තුෂ්නාව පිංහතුනිි කුමක්කරේ තුෂ්නාවද පංච උපාදානස් කන්දය කෙරෙ තුෂ්නාව රූපවේදනා සඥඥා සංකාර විඤ්ඥානයන් කෙරෙයු තුෂ්නාව එනම් බලන්නදැෙන් දුකතමා තුළ තියෙනව නං දුකටහේතුව තුෂ්නාව අනි වාර්රයෙන්ම තමා තුළතියෙනවා තිහතුනේ ඔබ මේ ඇස මම කියලගන්නවා මගේ කියලගන්නවා මගේ ආත්මේ කියලගන්නවා මේ ඇස නිත්‍යයි සැපයි සුබයි ස්තිරයි කියලගන්නවා මේ ඇස තුළ මාසිටිනවා මාතුළ මේ ඇස තිබෙනවා කියලා ආත්මීය දුෘෂ්ටියෙන් මේ ඇස ගන්නවා මේ ඇස ලෙඩවෙද්දී අපි දුකට පත්වෙනවා පිංහතුනේ ඇයිඒ ඇස දුෘෂ්णාවෙන් ගත්තා මේ කණනාසය දිවශරීරයේ මනස මමය මගේ මගේ ආත්මය කියලාගන්නවා මේක ලෙඩවේද්දී අපි දුකට පත්වෙනවා ඇයි පිංහතුනේ අපි මේ සලා ඇතනයෝ ुෂ්නාවෙන් ගත්තා ඒ නිසා දුක ඇති වනේ ෂ්णාව නිසායි එනන් දුක ඔබළඟ තියෙනවනං දෙවනි ර සත්‍ය වන තුुෂ්නාව අනි වාර්යෙන්ම ඔබත් මමත් ළඟ තියෙනවා පිංහතුනේ ලෝක වටේ එන්නන්න ඕනෙ නෑ එට මේ තුන්ගනි සත්‍යයති බදුජාණන් වහන්සේ මකද දේශනා කරන්නේ දුකෝබළඟ තියෙනවනං දුකටහේතුව තුෂ්ාවත් ඔබළඟ තියෙනවනං දුක නැති කරන්න මොකදද කරන්න ඕනේ තුुෂනාවයි නැති කරන්න ඕනේ ඔන්න ප්‍රශ්න පංහතුනේ දුකත්තියන්නේ අපිළඟයි දුකටහේතුව තුෂ්ාව තියෙන්නේ තමාතුළයි දුක නැති කරන්නනං තුෂ්නාවයි නැති කළ යුත්තේ පංවතුනේ කෞද්ද නැති කළයුත්ත තමාමයි මොකද දුකතියන්නේ තමාතුलाईයි දුකට හේතුව තුुෂ්णාව තියන්නේ තමාතුළයි දුखනැති කරන්නඕනේ තමාමයි තුංගෙන ආර් සත්‍යත් තමාතුළම තියනවා එතකො හතරවැනි ආසත්‍යති බුදුරජාණන් වහන්ස දේශනා කරනවා දුක ඔබළங்க තියෙනවනං දුකට හේතුව තුෂ්णාව ඔබළங்க තියෙනවනං දුක නැති කරන්න ඕනේ තබමනං, දුක්ක නැතිකිරීම මාර්ග්‍ය වන ආර්යෂ්ඨාංගික මාර්ගය ගමන් කරන්න ඕනේ ඔබ මයි පිංහතුනේ බලන්නක සුන්දර චතුරාරිශත්‍යය තමා තුළතියනවා මකද මේකට කියන්නේ ධර්මේශස් අක්කාත ගුණේ මේමං මේ ප්‍රකාශ කරන්නේ ධර්මය ස්ව අක්කාත ගුණය ලෝතුරා බුදුරජාණන් වහන්සේ චතුරාර්साත්‍ය्य තමාතුළින් මතු කල්ල දෙවා ධර්මය සරලභාවය නමුත් බුදුරජාණන් වහන්සේට මේ චතුරාර් සත්‍ය අවබෝධ කරන්නේ පिතුනේ සාරා සංක කල්ප ලක්ෂගානත් දසපාර්මී දම් පුරන්නනා මොනසා දුකාන්දරාව විந்தද පिංහතුුණේ නමුත් ඒසා දුක්කන්දරාවක් විඳලා මේ ශ්‍රේෂ්ठ ධර්මය අවබෝධ කරලා. ලොෝතුරා බුදුරජාණන් වහන්සේ පිංහතුනේ සක්කාත ගුණෙන් අපිට දේශනා කරනවා. දුක පෙන්නනවා තමාතුළින් දුකට හේතුව තුෂ්නාව පෙන්නනවා තමා තුළින් දුකනැති කරන්නනම් තුෂ්නාව නැති කරන්න ඕනේ කියල තමා තුළින් පෙන්නනවා මාර්ගය ආර්ෂ්ඨාංගික මාර්ගය කිය පෙන්න්නනවා. පිංතුනේ බලන්නකො සම්මා සම්බුද්ධ ඥානය අසිරිය. ुख नති करන්න दुषणාවई नැති करන්න ේ नाමුත් අප मොकाद करන්නේ दुख नැති करන්න කියලා තवतावतावता तुषणवमा प्रवार्ධය කන්න तावताव तुषणव प्रवार्ධනය කරන්න करන්න आप आरेष्ठागे का मार्गेनुई बැहැරेයන්නේ देනිසා निරතුुर्ුව में උतम सा्य ुड़ින් जीवितය दाකින්න है अखता करना तेरुුවन करරें साबधාවගෙන पिंवातुनी आप ඕන केෙනेंगे हु ටල ෙරුවන් කරෙ ශද්ධාවතියෙනවාද කියලා ඕ කියලා කියන්නේ හරි පන්සල්්‍යනවා ආරන්න්නටයනවා පිංකාම් කරනවා දන් දෙෙනවා එනිසාි ඇවුවොත් කියනවා ஓ මා තුල තෙරුවන් කරේ සද්ධාවතියෙනවා කියලා නමුත් පिංමතුන ලෝතුරා බුදුරජාණන් වහන්සේ මේ නියසිලට පස්්ටිකක් කරම් පෙන්නනවා මහනෙන මෙපමනයි සද්ධහා වැති කරගත්තා ඉන්න කියලා මහපොලවේ පස් ප්‍රමාණයට අමෝලිකා සද්ධාවනත්තං අසද්ධාව තුलाईයි එනම් පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ නියසිලේ පස් උපමාව ගැුර උපමාවක් එමනං පන්සල් ගියා කියලා දන් දුන්නා කියලා පිංකම් කලාා කියන කාරණයෙන් සද්ධහා ඇතිවනා කියලා කියන්න බැහැ මොකද මේ උපමාවබොහම ගැඹුරුයි මේ නියසිලේ පස්්‍රමාණටයි සද්ධ වැති කරගෙන ඉන්න කියන්නේ එන මොකදද මේ තෙරුවන් කරේ සද්ධව කියන්න පිතුනේ අපේ ජීවිත අපි චතුරාර්ය සත්‍ය තුළ විසිරවා දකිීද ඔහුයි තෙරුවන් කරේ සද්ධ වැති කර ගත්ත කෙනා ඉන්සා ඔබේ හද සමක්ෂිර තට්ටු කල්ලා හන්න ඔබ ඔබේ ජීවිත චතුා සත්‍ය තුළ විසිරෝල දකන කෙනෙක් ද ඔබේ ජීවිතේට යම් දුකක්ෙද්දී ඔබ මොකද කරන්නේ ජාති ජරාාවාදි මරණ සෝක පරිදේව මේ දුකා ඔබටෙක්්දී ඔබ මොද කරන්නේ ඔබ ගැටෙනවා ඔබ කේන්ති ගන්නවා ඔබ රණ්ඩුුවෙනවා ඔබ අරක්කු බොන්න යනවා ඔබ දිවිනසා ගන්නේ යනවා ඔබ තව කෙනෙකුඩ චෝදනා කරනවා පිංහතුනේ ඔබ කවදාක්ත් හිත्य නෑ දෙैයනේ මේ දුुක සකස්නේ මා තුල ඇතිවුණාව तुष්णාවනි සාමයි කියලා එනිසා මේ දුुක ඉදිරිය මංකරන්න ඕනේ ගැටන दिසාාවට යාමන में ඇලන දිසාාවට යාමने में මේ दुක ඉදිරිිය මා කළයුත්ते तुषणාව्यුම් කරන ආර්्यස්ථංගික මාර්ගය ශක්ति මත්කිරීමයි කියලා පिंතුुනේ කරනවාද. ද සාක්क्षයට තු කල්ලා හන්න ඔබ ඔබේ ඉදිරියට දුකක්ෙද්දි ජාති ජरा ාදි මරණ සෝක පරිදේව දුुක්කෙද්දී පिවතුනී අපි කව දක්ත් මේ දුකට හේතුව මේ සංස්කාරයන් නිत්‍යයි කලා ගන්න නිසා ක අපි දකින්න නෑ ऐසसा නිत්‍යයි කලා ගන්නවා කන නාසය දිව ශරීරය මනස නිत්‍ය्याයි ක ගන්නවා මේ අධ්‍යාत्ික රූපය නිत්‍යයි කර ගන්නවා බාහිට රूපයන් නිत්‍ය्याයි කියලා ගන්නවා මේ රූපයන් ඇැසුරෙන් සකස්වෙන වේදනා සඥඥා සංකාර විඤ්ඥානයෝ නිත්‍යයි සැබයි සුබයි කියලගත්තාත් සියලු සංස්පාරියෝ වෙන ස්වවෙද්දී අන්න අපි ගැටෙනවා අපි සෝක වෙනවා අපි දුක්වෙනවා පිංහතුනී ඇයි චතුරාර් සත්‍ය තුළ ජීවිතය විසරු වෙනේ චතුරාර් සත්‍ය තුළ විසුරුවේනෑ එහෙම නැත්තන් අපේ ජීවිතයට ප්‍රශ්නේද්දිී ගැටලුවවෙද්දි. අපි අන්ත්‍ර මන්ත්‍ර ගුරුකාං හදිහුණියන් අන්න සීලවත පස්සේ හබාගෙන යනවා ඇයි දුකදැක්කද දුකට හේතුව තුෂ්නාව දැක්කද දුක නැති කළ යුත්ත තමා කියල දැක්කද මාර්ග්‍යය ආරෂ්නාංගික මාර්ගය දැක්කද නැපිංහතුන අන්න බුදුරජාණන් වහන්සේ අර උපමාව දේශනනා කරවා ගැඹුර උපමාවක්. මහණෙන මෙ පමණයි තෙරුවන් කරේ සද්ධ වැති කර ගත්තා ඉන්නේ සුගතිගාමී වෙන ඉන්න මෙිචතරයි කියනවා එනම් පිංහතුනේ ඔබ දක්ෂ වෙන්න සැබවින්ම තෙරුවන් කර සරණගිය උපාසක උපාසිකාවක් වෙන්න ඔබ සැබවින්ම තෙරුවන් සරණ ගියා කියන්නේ චතුරාරය සත්‍ය තුළ ඔබේ ජීවිතේ විසුරවා දකින්න සිංහල බෞද්ධයා කියන්නේ උතුම් තෙරුවන් සරණ ගිය කෙනා සිංහල බෞද්‍යා කියන්නේ උතුම් මාර්ෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරනගෙන මේ සුන්දර සිංහල අලු තවරුද්දක් මංගල්ලයා කුදාවෙච්ච මොහොතේ පිංහතුනේ ඔබ අර්ථවත්තාකාරයෙන් තෙරුවන් කරේ සද්ධාව ජීවිතයට එකතු කරගන්න ඔබට මින් පස්සේ ඔබ නි ඔබේ දරුවනිසා බිරිධ නිසා සාම්පරුෂයා නිසා සමාජය නිසා ඔබට යම් සෝක පරිදේවයන් දුुක්ක පීඩාවන්නාවොත් පිංහතුනි ඉවට ගැටෙන්න්න පා කේන්තිගන්නපා විवेේචනය කරන්නපා රඩු වෙන්නෙ පා ගහගන්නපා අන්න සීලවත පස්සේ අන්නපා දෙයන මේ දුක සකස් වෙන්නේ මං මේ අකමැති දේවල් සිද්ධ වෙන්නේ මන් සංසාරයේ තුुෂ්නාවනිසා කරගත්තා ව අකුසල් නිසාමයි කියර දැනගෙන. ෂ්නාව්‍යයුම් කරන නිරෝධය කරන ආරෂ්ඨාංගික මාර්ගෙටෙන්න්න අන්න පංහතුනේ තෙරුවන් කරේ සද්ධ අවශ්‍ය කනා කළ යුතුදේ ඔබට මේ ජීවිතය උතුම් සෝවාන් පල අවශ්‍යනං පංහතුනේ දුකයිදිරයේ ඔබ අන්න සීලවතුල්ට නෙේ අන්නඕනේ දුකඉදිරියයේ ගැටන සිත්වලට, ඇලන සිත්වලට න මේ අන්න ඕනේ දුुකයි දිරිය ඔබ ආර්ෂ್ඨාංගික මාார்ර්ගයට ගියාදැ අන්න පिංතුනේ තෙරුවන් කෙරේ සද්ධාවෙති කරගත්ත කෙනා அන්න සැබෑ සිංහල බෞද්ධයා அන්න සැබෑ ආරෂ්ඨාංගික මාර්ගගේ තුළ ගමන් කරන කෙනා අන්න සැබෑ මිහිතු මහෝත්තමයාණන් වහන්සේගේ ले ඥාතිවරಯ පින්හතුනේ අපින් බැහැරවෙලා ජාති ජරාාව්‍යාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සයන්න එද්දී අපි ගැටෙනවනං අපි ඇලෙනවනං අපි අන්න සීලපුත ස්වාගෙන යනවනං පංවතුනී අපි තාම අපිට කුතවේදී වෙලානේ. අපි තාම තෙරුවන් කරෙහි සද්ධාවතියන මාර්ගෙයට ඇවිල්ලනේ ඉරිසාබ මේ උතුම් චතුරාර් සත්‍යෝ මේ සිංහලාලු තවෞරදු මංගල්්‍යයක් කුදාවෙච්ච මොහොතේ. තමාතුළින් දකින්න තමාතුලින් දකින්න අතීත පංච පාදානස්කන්දෙට හිතය ොමු කරන්නේ ගෙවීගිය වසරට හිතය යොමු කරන්න මේ ලැබවාාව වූ සුන්දර වසර ඉඳගෙන ගෙවීගිය වසරට හිතය යොමු කරන්නේ ඒ තුන්සිය හැට පස්දවස පුරාවට ඔබේ ජීවිතේටයම් ජරාවියාදි මරණ සෝක පරිදේව දුක්ක දෝමනස්්‍යයන් ප්‍රියන්ගෙන් වෙන්වීම් අප්‍රියන්නා එක්වීම් පංචු උපාදානස්කද දුකක් ඇතිවුණානම් දවසට දුක්කීදාහක් ඇතිවෙන්න ඇද්ද පිංවතුනේ අතීතට හිත්තිකුණු කළ යොමු කළ බලන්න. ඒ සෑම දුකක් මෝබට ඇතිවුණේ තුෂ්නාව නිසා මයික් පිංහතුින්. මේ සංස්කාරයෝ නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි මේ පස්ස වේදනා සඥඥා සංකාර විඤ්ඥානයෝ නිත්‍ය වශයෙන් ගත්ත නිසාමයි. ඒ නිසා මඔබ පිංවතුනේ දුක්ක නිසා යල යාලි දුකට හේතුවෙන ධර්මයන් ඔබ ජීවිතයට එකතු කරගත්තා ඔන්න දැගඔ උතුම් මාර්ෂ්ටාංගික මාර්ගය හඳුන ගත්තා ඔබට දුක දැනෙනවනං ඔබේ එකම इලක්ක්‍ය වී යුත්තේ ආර්रेෂ්ටාංගික මාර්ගයයි ඔබට මේ ජීවිතය උතුම් සෝවාන් පලය අවශ්‍යනං ඔබේ එකම ඉලක්ක්‍ය වීත්තේ උතුම් මාරरेෂ්ටාංගික මාර්ග්‍යයයි පිංහතුනි දැන් අපි ආර්යෂ්ඨාංගික මාර්ගෙයට යොමුින් දැන් තමාතුලින් දුක දුකට හේතුව දුකේ නැති කිරීම දැක්කා දැන් අපි මේ මාර්ගටයි යන්නේ මොකද අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගානක් ගෙවීගියත් ඔබටත් මටත්තාම මේ උතුම් සෝන් පලේ සාක්ෂාත් කරන්න පුළුවන් වුණේ නෑ පංගතුනේ. එකන අපිතාම මේ උතුම් චතුරාර් සත්‍යයෝ නිවැරදි ජීවිතයට එකතු කරගෙන නෑ M Rस्टi का मार्गद स्निवदिवा जीविते। කිය අපි මේ උතුම් ආර්ෂ්ටාංගික මාර්ගයේ නිවැරදිව ජීවිතයට එකතු කරගෙන නැහැ එනිසා පිහතුන අපි දැන් ආර්ෂස්ටාංගික මාර්ගෙටයි යමුවනි. පංහතුන ආරයෂ්ටාංගික මාර්ගෙට ඇතුළවෙෙද්දිී ආර්ෂ්ටාංගික මාර්ගයේ දොරටු අටක් තියනෝ පිංහතුනි කැමති දොරටුවකින් කැමති ගෙනෙකුට ඇතුල්ලවෙන්න පුළුවන්. අපි දකිනවා සමාජයේ සමහරු ඉන්නවා සීලය කියන දොරටුවෙන් ඇතුල්නවා තව කෙනෙක් ඉන්නවා මෛත්‍රිය කියන දොරටුවෙන් ඇතුල්ලනවා තව කෙනෙක්කින්නවා පංකම් කියන දොරටුවෙන් ඇතුල්ලවා තව කෙනෙක් ඉවා සතිය කියන දොරටුවෙන් ඇතුල්වා තව කෙනෙක් කින්නවා සමාධිය කියන දොරටුවෙන් ඇතුල්ේනවා මේ සෑම ඇතුල්වීමක්ම මිච්චා ඇතුල්වීමක් බවටයි පත්වවෙෙන්න්න පින් තුන. යමෙ හිතනවනන් දැ සමහරුව ඇවිල් අපිට කෙන සාමීන් වහන්සේ මම මුල්තැන දෙන්නේ සීලේයට විතරයි සීලෙන්ගහා දෙයක් මම බලන්ඩි නැහැ පිංතුන එතැන සම්මා සම්බුද්ධ ශාසනයක් නෑපිංහතුනිි තව කෙනෙ කැවිල කෙන සාමන්වහස මං ල් තැන දෙන්නේ මෛත්‍රියයට විතරයි ඊට වඩා දෙයක් මට අවශ්‍යනය මෛත්‍රී ඇතිබ්බත් සම්මා සම්බුද්ධ ශාසනයක් නැපිංහතුනි තවගෙනෙක් කැවිල්ලකේනවා සාමින්න් වහන්සේ මම මුල්තැර දෙන්නේ සතියටයි මම හොඳ සිහිනුවනින් ඉරි අවපාත්වනවා ඒ ප්‍රමාණුවත් මට ඊට වඩා දෙයක් අවශ්‍යනය සතිය තිබ්බාත් සම්මා සම්බුද්ධ ශාසනයක් එතන නෑ පිංහතුනිි. තවගෙනෙ කින්න්නවා සාමීින්වහන්සමන් සමාධියයි වඩන්නේ මට රූපාාවචර අරූපාාවචර ධියානත්තිීනවා මට වෙන දෙයක් අවශ්‍යනය පංහතුනිි. රපාවචර ධයාාන තිබ්බත් එතැන සම්මා සම්බුද්ධ ශාසනයක් නෑ පිංහතුනි. ඇයි එහෙම වෙන්නේ පිංහතුනි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දඹදිව පහල වෙන්න පෙරාතුය දඹදිව සීලය තිබ්බා දඹදිව මෛත්‍රීිය තිබ්බා, පිංකම් තිබ්බා, සතිය තිබ්බා රූපාවචර අරූපාචර දාන ලබාගත්තායි හිටියා නමොත්. සම්මා සම්බුද් ශාසනයක් තිබෙනෑ පිංහතුනි. සම්මා සම්බුද්ධ ශාසනයක් තිබබෙන සීලය මෛත්‍රිය සතිය සමාධිය තිබ්බ සම්මා සබුද්ධ ශාසනයක් තිබෙන හැ නමුත් ලෞතුරා බුදුරජාණ වහන්සේ මෙවතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරලායි ලෝකයාට ලෞකික ප්‍රඥාවදේශනා කරන්නේ මොකද ලෞකික ප්‍රඥාව කියන්නේ? ආර්ේෂ්ටාංගික මාර්ගේ සම්මාදිිට්ටි සම්මා සංකප්පයන් දේශනා කරන ලෝතුරා බුදුරජාණන් වහන්සේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පහළවෙන්න පෙරාතුව ධඹදිවතිබ්බ සීලය දඹදිවතිබ්බ මෛත්‍රිය සතිය සමාධිය සම්මාදිිට්ටියෙන් සම්මා සංකප්පයෙන් පෝෂණය වුුණේ නෑ පිංගතුනේ. ඒ නිසා ඒ සතිය ඒ සමාධිය. අවදාක්වා සම්මා ඥානයන් සම්මා විමුක්තියක් කරා අරගෙනගිය නැහැ මිච්චා විමුක්තියක් කරයි අරගෙනගිය. එනිසා ඔබ නිවැරදිවතේරුම් ගන්න සීලෙන් පමණක් සතුටු වෙන්න මෛත්‍රියෙන් පමණක් සතුටු වෙන්න සතියෙන් සමාගියෙන් පමණක් ඔබ සතුටු වෙන්න අනවනං පංහතුනේ එතන සම්මා සම්බුද්ධ ශාසනය නැතිවෙන්න පුළුවන් එනිසා ඔබ නිවැරදිි මාර්ගයෙන් නිවැරදි දොරටුවෙන් ෂ්ටාංගික මාර්ගයට ඇතුල්ෙන් ඕනේ ආෂ්ටාංගික මාර්ගයට ඇතුන්ුවීමේ නිවැරදි දොරටුව වෙන්න පිංහතුුණේ සම්මාදිට්්‍යියයි. හොදර තේඩුන්ගන්න ලෞකික ප්‍රඥාවටයි මුල් මාර්ගංග දෙක පනවන්නේ එකඇන සම්මාධි්‍යති සම්මා සංකප්පයන් ලෞගික ප්‍රඥාවට පනවනවා ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ සීලියට අදාල සමාධියට ආදාල මාර්ග්‍යයන් පණවන්නේ එල්සා ලෞකික ප්‍රඥාවයි මුල්වෙන්න පිංහතුන. මොකද මේ ලෞකික ප්‍රඥාව කියන්නේ මාර්ගට ජවය දෙන ප්‍රඥාව මාර්ගයට ශක්තිය දෙන ප්‍රඥාව, මාර්ගයට මගන ප්‍රඥාව මොකද පංතුනේ මාර්ගයට මගවියදම කියන්නේ. දැන් අපිට අන්න ලොකු දුරක්තියෙනවා අපිට සීලට අන්න ඕනේ සමාජයට අන්න ඕනේ, विදर्ශනා ප්‍රඥාවට අන්න ඕනේ ඥාන දර්ශනයන්ට අන්න ඕනේ විමුක්තියට අන්න ඕනේ පිංවතුනේ යන්න දිග ගමනක් තියෙනවා මේ දිගගමන යන්න පිට පින අවශ්‍යයි කුසල්ධර්මය අවශ්‍යයි අතීතය තියෙන කුසල් තියෙනවානගේ අකුසල් සංස්කාර යටපත් කරගෙන නැගී සිටීමේ ශක්ති අවශ්‍යයි පංහතුනේ. මෙන්න මේ කුසලේ පිනේ ශක්තිය තමයි ලෞකික ප්‍රඥාව, ට ලබල देන්නේ අප लाौकी का प्र්‍රඥාව මගहरिियොත් අनिवारයෙන් में मार्ගේदී අපි හිරවෙන පिंगතුुनी දැन සමහර පින්गතුන් ඇවිල් අපිට කියනවා साමී වහන් से मං कोච्चර सिල්පदपाහ ආरक्षෂා කරන්න හदुवात මට सिල්පदपा रक्षෂා කන්න බෑ माम පසලොස්्य का पදवසට कोईसा उपෝषට सीීल ආरक्षाා කරන්න හෙदुआत මට සීල්ප ආරක්ෂා කරන්න බෑ සාමින් වහන්ස මට සාමනේර දස සීලය උපසම්පදා සී මට නිරතුුව දුර්ුවල වෙනවා ඇයි පිංහතුනි. ඇයිහෙම වෙන්නේ පර ජීවිතේ අපි සිिල්වතුන්ට නිග්‍රහ කළ සිල්වතුව විवेේචනය කළ සිिල්වතුන්ට බාධ කළ සීලය විवेේචනය කළ අන්නා කුසල් විපාකටෙන කොට මේ ජීවිත සීලේ පිහිටන්නේ. அන්න තවගෙනෙ කැවිල්ලකින සාමීන්වාස මං ඇස් දෙක පියාගෙන කොච්චර භාවනා කරන්න ගියත් කොච්චර විදශනාවක් වඩන්න ගියාත් මට කාමත් චන්දයන්ගෙන් මගේ හිත පිරෙනව ඇයි පෙරජීවිතේ භාවනා කරනයට සමාධිය වඩනයට විදර්ශනා වඩනයට හිංසා කලා පීඩා කලා විවේචනය කළා ඒ නිසාම මේ ජීවිතේ භාවනාවකට, හිත පිහිටන්නේ පංහතුනිකුසල් සංස්කාරය අන්න බුදුරජාණන් වහන්සේ මාර්ගය පණවනවා සම්මාධි්තිි සම්මා සංකප්ප සීලට පෙරාතුව සමාජියට පෙරාතුව පණවන්නේ ඇයි පංහතුන ශක්තිමත් වෙන්න ඉදිරියේ දී සීලයෙන්ග අභියෝගයන්ට මූුණ දෙන්න ඉදිරියේදී සමාධයේ දියන අභියෝගයන්ට මූුණ දෙන්න ඉදිරියේදී විදශ්නා ප්‍රඥාව ඥාන දශනයන්දීන අභියෝග්‍යන්ට මුණ දෙන්න අන්න මෙතනින් පින කුසලය ශක්ති මත් කරනවා. එනිසා නිවැරදිව මාර්ගෙට ඇතුල් වෙන්න නිවැදි මාර්ගෙට ඇතුල්ුන් නැත්තං අපි සීලයේදී සමාධයේදී ප්‍රඥාාවදිී අප බලවත් අන තුරුවලට ලක්වවෙෙන අප පිංඇතුනි. දැන්න්න අපි නිවැරදි දොරටු අඳුනගත්තා නිවැරදි දොරටුව සම්මාදිිට්්‍යිය පිංහතුනේ. දැන් සම්මාදිිට්ටියෙන් ඇතුල්ලුණා. අපි දැන් මේ දුකෙන්න්නි වෙන්නයි යන්නේ. සැබෑ සිංහල බෞද්ධ්‍යා කෞද කියලයි මේ හදුන්නල දෙන්නේ ආර්ෂ්ඨාංගික මාර්ගේ ගමන් කරන්නයි සිංහල බෞද්ධයාා කියලන්නේ. එන්සා ඔබ මේ ධර්මතාවයන් නිවැරදිව ජීවිතයට එකතු කරගත්තොත් පමණක් මයි පිංවතුනේ ඔබ ලැබුවාවූ මේ ශේෂ්ඨ පුං්ඥවන්ත උපතට ඔබ කෘතවේදී වනාා කියන්නේ. ෘතවේදී වුණනාා කියන්නේ. එ නිසා දැං අපි ආර්ෂ්ඨාංගික මාර්ගේ සම්මාධට්්‍යය දොරටුවෙන් ඇතුෙනවා සම්මාධට්‍යිය දොරටුවෙන් ඇතුල් වෙද්දී පංවතුනි සම්මාධත්‍යයට අදාලව අර්ථයන් හතක් අපිට හම්බුවෙනවා. එක තෙරුවන් කෙරහි සද්ධාව දෙක කර්මය කර්මඵල විශ්වාසය තුන පටිච්ච සමුපන්න උපත පිළිබඳ විශ්වාසය, හතර දානේ සීලේ අනිසංස පිළිබඳ विශ්වාසය පහ අම්මතාත්තාගේ ගුණයන් පිළිබඳ विශ්වාසය හය ඕපපාතික සත්ව උපතකි පිළිබඳ විශ්වාසය හත මටත් අධිගම ලාබියෙක් වෙන්න පුළුවන්කේන විශ්වාසය අනසම්මාධිප්‍යය පිහතුනේ. දැංගොබේ හරද සාක්ෂිට තට්ටු කගල්ලා හන්න ඔබතුළ මේ විශ්වාසයන් තියෙනවාද කියලා දෙපාරක්හිතන්නේ. ඕ කියලයි අපි කියන්න පිහතුනේ හරි අපි හිතනවා අපි තුළ මේ විශවාසයන් තියෙනවා කියලා අපි තුළ මේ විශ්වාසයන් තිබනං ඔබත් මමත් මේ මොහොතය උතුම් සෝවාන් පලයට පත්වවෙන්න ඕනේ ඔබත් මමත් මේ මොහොත දක්වා සෝවාන් පලට පත්වනේ නැත්නං ඉං අදහස්වෙන්නේ මේ විශ්වාසයන් අපි නිෙවැරදිව ජීවිතයට එකතු කරගෙන නෑ පිංහතුනේ ගෙවීගිය සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් තියෙනවා ඒ ලක්ෂගානෙන් සම්මා සම්බුද්ධ ශාසන දහදාහක අපි ඉපදුනානං පඩිච්ච සමුපන්නව ඒත් අපි මේ සම්මා ධිට්්‍යි ආර්ථයන් දැනගෙන ඉඳල නෑපිහතුනේ. සම්මා ධිට්්‍යි ර්ථයන් දැනගෙන හිටියනං බත් අදත් මමත් ඔබත් මෙතන නැහයාද එන අපි මාර්ග පලලාබී දෙවියෙක් වෙලා එක්කෝ නිවන්න අවබෝධ කරලා ඒ දෙකම අපිටතා අහිම වුනේ. ඔබත් මමත්තාම නිවැරදිව මේ උතුම් ආර්ෂ්ඨාංගික මාර්ගය අඳුනගන නෑපංහතුනේ එනිසාදැන් තෙරුවන් කරෙ සද්ධාවෙන් අපි ඇතුල්ලුණා පලවැනි කාරණය බුදුරජාණන් වහන්සේ මුල්වෙන්නේ සාාස්තුන් වහන්සේ මුල්වෙන්නේ සාාස්තුන් වහන්සේ සියල්ල දන්නේ අපි ඇවිල්ල උන්වහන්සේගේකිසි නොදත් ශ්‍රාවකයා කියලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දකින්න කියලා තියන්නේ එනිසා නිරේතුරුව ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ඥානයන් නුවනින් දකින්න එදා දීපංගර බුදුරජාණන් වහන්සේගේ පාදමූලදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නන්තිබනා උතුම් චතුරා සත්‍යය අවබෝධ කරන්න නමුත් බෝධිසත්‍යය චතුරා සත්‍යය අවබෝධ කරන්න ැ භවයට බහිනවා සාරා සංක කල්ප ලක්ෂධනක් පිංවතුන පවගමනී ගමන් කරනවා පඩිච්ච සමුපන්නව බුදුරජාණන් වහන්සේ පසුකාලීනව දේශනා කරන ආනන්ද මමේ ආවා ව දීර්ග පාරමී ගමනෙද මහ සාගර ජලට වඩ රුදිරය දදුண்ணානන්ද මහ පොළවේ පසට වඩා ශරීර මාස දදුන්නානන්ද මට බිසවා බිරිඳ ක්‍රට කරාජ්‍ය දරුවෙක් ුණපුරෙක් ලබුණද ඒියල්ල මන්දන්දුண்ணා කුමක් දෙසාද පංහදුුණ ඔබටත් මටත් මේමොහොතේ මේ ලබන සැනසිල්ල ලබාද මොදෙසා ඉන් පස්සේ උන්වහන්සේ සිදුහත් කුමාරය හැටියට උපදිනවා සාක්විති රජකමේ උරුමේ ලබනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපයක් ලබනවා අරස් නම්ය සුරම්ය සුභ මාලිගා ලබනවා යසෝදරාව රාහුල වගේ සුන්දර දරුව බිනිඳ ලබනවා මේ සියල්ල අපි උදේට එලියට දාන කෙල පිඩක්වාගේ එළියට දැම්වා ඇයි පතුනි ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදී මුදෙසා නුවනින් දකින්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ බෝධිසත්තුවය හැටියට ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදීීම මුදෙසා කොයි ස්සානං කැපවී මක්කලාද පිංහතුනිි කොයි සානන් දුක්කන්දරාවන් කින්දද තා අපි කෘථවේදී වෙලා නැහැ තා ඔබත් මත්තේ දුක්කන්දට කෘතවේදී වෙලානයහැ? ට පස ලौතු रहा බුදුරජාණන් වන්සේ මේ සියලු සම්පත් අතහරලා වනදත වෙනවා හ අවරුද්ध दुष්කण්‍රිය කරනවා බුදුරජාණන් වහන්සේ දශනා කරනවා නන්ද මට මාर्ගිය කියල දෙන්න දන්න කෙනෙක් ලෝක හිටියනෑ දුख තුළින් මයානද බන් දුකජයගන්නවා කියලා හිතුවේ ආනද එදා මගේ මේ උදරය කියලා පිටකොද කියලා දෙකක් තිබने උදර අතගානකොට පිටකොද හhooුණේ පිටකොඳ අතගානකොට උදරයා hooනේ යානන්ද ඒ තරමට මං මේ ශරීරෙට දුක් දුන්නා. දුක තුළින්මයි දුක ජයගන්නවා කියහිතුවේ. ආනந்த මං සමහරදාට වැළඳුවේක කඩලෑටයක් විතනයි සමහරදාට මං වැළඳුවේක මුங்கටයක් එක බත්තටයක් විතරයි. ඊට වඩා දෙයක් මං මේ ශරීරට දුන්න නෑයානන්ද ඇයි පංහතුනේ දුக்க තුළින්මයි. දුකජයගන්නවා කිය යිතුවේ. ආනද දැම්මට ඇවිදින්න බැහැ මට ඇවිදින්න දෙපා පණනෑ දැම්මං කෙලේ බඩගාමින් ජීවත් වෙන්නේ. මම බඩගාමින් ජීවත් වෙන්නේ මමාර හරක් ්‍රංචු ඉන්න තැනට අනවා අර හර එල දෙෙනුන්ගේ තන් පිඩුවල්ට කටති එළමං කිරවුරාබනවා ආනන්ද මේ එල දෙනුන් පයිංගහදදි මම සිහිසුන්න වැටෙනවා මට සිහිය එන්නේ සතියක් දෙකක් ගිහිල්ලා. ආනද මට දැම් බඩගා ගන්නුවත් පනනැහැ මමර හරක් ගාලේ හර පැට උදාලතින කහපාට අසூචි වලදන වානන්ද ඒ කහපාට අසූචි වලදත්තිී මට අපුුලක් දුගදක් දැනු නෑ කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මදිි දේශනා කරනවා. පिංවතුනී බෝධි සත්වයින්ට, ඒ හරක් පැටවඋදාපු කහ පාට අසූචි වලදද්දිීත් අපුලක් දුක දුගදක් නොදැනුනේ ඇයි පිංගතුනේ ඔබැටත් මටත් මේ උතුම් සැනසිල්ල ලබාදී මුදෙ සාමයි තාම අපි කෘතවේදී වනේ නෑ එවන් දුක්කන්දරාව केෙවන් කැපවීමක් කළ තාම ඔබත් මමත් කෘතවේදී වෙලා නැහැ පස්ස බුදුරජාණන්වා බෝධිසාත්්‍යයෝ දකිනවා දුකතුළින් දුකජයගන්න බැහැ කියල පිංහතුනේ අන මධ්‍යම ප්‍රතිබදාවට එනවා සුජාතාවගේ කිරිපිඩුදානය වලදලා ජයශ්‍රීීමහා බෝධි මූලෙ වාඩිවෙලා චිත්තයක් අධිෂ්ඨානයක් ඇති කරගන්නවා මොකදදේ චිත් අධිෂ්ාය මාගේලේ මස් සම්මටනාර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍යාවබෝධයෙන් තොරව නැකිටින් නෑ කියලා මොකදද මේ කරන්න පිංහතුනනි ” බෝධි සය ජීවිත මරණයට දානවා ජීවිතේ මරණට දැම්මා කියනෙ රූපවේදනා සඥා සංකාර විඤ්ඥාන කරේ ෂ්णාව අතහරනවා පංච උපාදාන කන්දය කරෙ ुෂ්ण වතහරෙද්ද ජීවිතේ මරණයට වැටද්ද උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නවා ඒමනම් පिංවතුන ජයශ්‍රී මහා බෝධි மூූලදී ලෝතුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරන්නේ ජීවිතේ මරණයට දාලා එනන් ජීවිතේ මරණයට දාලා ලැබුවාවූ අවබෝධයක සුන්දර පලකු ඔබත් මමත් මේ මොහොතේ මේ බूක්තිවිදිින්නේ ඔබ මොහොතා දස් දෙක පියාගෙන දකින්න බෝධි සත්වයින් අවාවූ මේ පාරමී ගමනදී මහසාගර ජලට වඩා රුදිරය දඳන්නනං මහ පොළவே පස්වල්ට වඩා ශරීරමාන්ස දදුන්නනං ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණිටදාන්න ඇදද තිංතුන අතීත පංච පාදානස්කந்த ලෝකෙට ඉතියොමු කරන්නේ මහසාගරයේ ජලට වඩා රුදිරය දදුන්න මහ පොළவே පසට වඩා ශරීරමාස දඳुන්නා ලක්ෂ කීවාරයක් ජීවිතே මරනිටදා ඇද ඔබටත් මටත් මේ සැනසිල්ල ලබාදී මුදෙසා තා අපි කෘතවේදී වෙලා නෑ පිංහතුනිි. ඉන්පස්සෙල ඔතුරා බුදුරජාණන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගෙන හතලි ස් පස් වසරක් පුරාවට මොකද්ද කරන්නේ පिංහතුනි උන්වහන්සේගේ සිරිපතුල්ලල කරගැට එන තුරාවට දියපට්ட்டයින තුරාවට ගම් නියංගම් සිසාරා වැඩම කරමින්. පතුන චතුරාර් සත්තමයි දේශනා කළේ සුගතියට මාර්ගේමයි කුසල් ධර්මයන්ට මාර්ගයමයි දේශනා කළේ අවසානය උන්වහන්සේ පිරිනිවන් මං්චකයේ සැත පෙනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මං්චගේ සැත පෙන්න්නේ අවුරුදු හතලිස් පහක යුග මෙහෙවරක් අවසන් කල්ලනෙ මේ පිංහතුනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මං්චකයේ සැත පෙන්න්නේ පටිච් සමපන්නව සාර සංක කල්පලක්ෂධානක යුග මෙහිවරක් අවසන් කරලා ඒසා දීර්ග පටිච්ච සමුපන්න යුග මෙහිවනා අවසන් කරලා පිරිනිවන් මං්චක සැද පිලාට අවසාන අවවාදය දෙනවා මොකද පිංහතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දෙන අවසාන අවවාදය මහනෙන සියලු සංස්කාරයෝ අනිත්‍යයි මොනද මේ සංස්कारර කියන්නේ අපි රැස්කරන සෑම කුसाල් සංස්कारයක්ම අකුसाල් සංස්कारයක්ම विපාකදීලා අනිත්්‍ය වෙනවා මහනෙන මනෙන මේ සෑම සංස්කාරයක්ම විපාගදීලා අනිත්‍ය වෙනවා එනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්ने පා මේ සංස්කාරයන්ට ඇලෙන්ने පා මේ සංස්कारයෝ වංචාවක් මේ सංස්कारයෝ ප්‍රඩාවක් මේ සංස්කාරයෝඇස් බැන්දුුමක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහනෙන ඔබලාට සංසාරයේ මෙවැනි සම්මා සම්බුද්ධ ශාසන දස දහස් ගණනක් මුණගැහිල තියෙනවා ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක් මෝබට අහිමි කළේ මේ සංස්කාරයන්ගේ නිත්‍යභාවය මයි ඉනිසා මේ සංස්කාරයන්ට බැඳෙන්න්නෙ පා! බුදුරජාණන් වහන්සේ අවසාන අව්වා දේදී ඔබටත් මටත් කිවෙන හොඳට ඉගෙනගන්න හොඳ රැකියාවක් ව්‍යාපාරයක් කරන්නේ හොඳ ගේාත් දොරක් හදාගන්න හොඳ ඕන කෙනෙක් දරුව හදාගන්න යානවාහනගන්න පංකරන්න සුගතියට යන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසාන අව්වා දේදී අපිට කිවෙන පිංහතුන ඇයි පිංහතුනී. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සස්්‍රීක දි්‍යතලවල ඉන්න දෙවියක් එක න මේ තුසිතේ යාමය නිර්මාණටතිය පරණින්මිටවසවත්තිය තාවවතින් සය චාතුර් මහාරාජිකය මේ සස්්‍රීක දි්‍යතලවල ඉන්න දෙවෙක් දිව්‍යතලයෙන් චුතවෙලා සුගතියට එනවා කියන කාරණය දුර්ලබයි කියලා දිව්‍යතලවෙල ඉන්න දෙවිය දිව්‍යලෝකෙන් චුතවෙලා දුගතියට වැටෙනවා කියන කාරණය සුලබයි කියලා පිහතුනේ දං අපි හැමෝම මේ පින්කකරන දි්‍යලෝකයන්න නේද දිවලෝකයන්නයි නමුත් බුදුරජාණන් වහසේ බොහොම පැහැදිලිව කියනවා මේ සස්්‍රීක දිව්‍යතලවල ඉන්න දෙවියෝ දිව්‍යලෝකෙන් චුතවෙෙද්දී. නැවත සුගතියට වැටීම දුර්ලබයි කියලා ඇයි පිංහතුනේ. ඒ දිව්‍ය සැප විිඳලලා දි්‍ය ෝජාව දිව්‍ය විසිතුරුභාවයන් විඳලා මරනාා සන්න මොහොතේ චුතවෙන මොහොතේ දිවස පැතහරගන්න බෑපිංහතුනේ තුෂ්णාවෙන් උපාධනය කරගෙනඉන්නේ චුත වෙන වෙලා දවියෝ හන්ඩා වැටෙනවා දිද්‍යසලු කිලිටිුව වෙනවා දිව්‍යමල් පරවෙනවා පංහතුනේ ගැටන හිටෙන් මැරිලා. अන්න බුදුරජාණන් වන්සේ අවसाන අවා देद सुගතිय වර්ණනා කले නෑ බुදුරජජාණන් වහන්සේගේ මहा පරणාවනි සා පिंगතුुनेේ බුදුරජාණන් වන්සේ කැමති වුණේ න ඔබ दिव्य තले අවුරුදු ලक्ष्य दिव्यස विඳල हो නැවතපා වැටන්න දකින්න බुදුජන්න් से කැතිේ නෑ පिं ुने ඒ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාගුණේසිහට ගන්නේ එවන් කරුණාගුණයා කපිට දැක්කෝ වෙන අම්ම කෙනෙක් තාත්තකෙනෙක් ශාස්තුන් වහන්ස කෙනෙක් ලෝකෙ නෑ පිංහතුනේ. අපේ අම්ම තාත්ත් අපිට හැමදාම කිව්වේ ආදරේ නිසාම නොදන්නාභාවය නිසාම අපේ අම්ම තාත් අපිට කිව්මොකක්ද හොඳට ඉගෙන ගන්න හොඳට රැකියාවක් කරන්න හොඳ ව්‍යාපාරයක් කරන්න හොඳ විවාහයක් එන්න දරුවහදන්නේ. ගෙවල් දොරොල් හදන්න ආදරේටයි කිව්වේ සංසාර බයිදැක්කිනෑ පිංහතුනි මොකදේ අම්මා තුළ කරුණාව තිබ්බත් මහා කරුණාව තිබෙනෑ ඒ මහා කරුණාව තිබෙ ලෞතුරා බුදුරජාණන් වහන්සේ තනමයි පිංහතුනිි ඒ උත්තර ීත්තර මහා කරුණාවේ තියෙන්න්න වූ අසිරි මත්භාවේ තේරුන් ගන්න ඒ කරුණාගුණේ සෙවනට එන්න කව දක්වත් ඔබානාත වෙන්නෑ ඒ සුන්දර කරුණාගුණනේටාව ඒ කරුණනා ගුණට එන්න නංගොබ දකින්න ඕනේ අවසාන අව්වාදය අර්ථය සියල්ලු සංස්කාරියෝ අනිච්‍යයිකෙන අර්ථය පිහතුනී ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙයි ඒ ඥානයන්නේ ගුණයන් කරෙහි නිරේ තුරුව විශ්වාසය ඇති කර ගන්න සිහිපත් කරන්න මෙනෙහි කරන්න බුදුරජාණන් වහන්සේගෙන් තොර ලෝකයා ජීවිතයක් සතුනක් දකින්නපා ඉළඹට ධර්මරත්නය ගුණයන් ධර්මය පළවෙෙනිගුණේ ශක්කාාතකුණය පංහතුන මංගො පංහැහුවත් ඔබට ධර්මරත්නය කරෙයි විශ්වාසය තියව තෙරුවන් කරේ ස ධර්මරත්නය කෙරෙ සද්ධාව තියෙනවාද කියලා අනි වාර්ෙන්ම කියන්න ඕ කියලායි පිංහතුන ඇත්ත මොකද අපි ගාථ කියනවා පිරිත් කියවා බෝධි පූජා තියෙනවා අපි හිතනවා ධර්මරත්ය කරෙ සද්ධාව අපිට තියෙනවා කියලා ि ධर्මमेයට අගौරුව කරන්නේ නमත් දැම්බලන්න අපි තුළ ධර්र्මරත්ය කෙරही සදධාව නි වැරදි තිෙනද කියලා ධර්මය පලවෙනි ගुුණේ मुකද वाකාත ගुුණ मකद ධर्මය स्वाකාताයි ගන්නේ මේसा ගැबोර අත පංच උපාදානස්කंद दुකක් लोෝකයක් මේ जीविते दී චතුुराාර्यसाත්्य केන කාරण හතරෙන්. නිරෝධය කරන්න මාර්ගගේ බුදුරාණන් වහන්සේ කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබත් මමත් කල්ප විනාසයන් දසදහස් ගානක් පහුකරගෙන ඇවිල්ල තියෙනවා සතරපායන් මහ ගෙදරක් කරගෙන ජීවත් වෙලා තියෙනවා මොරද සඥාවන් කෝටි ගානක් පහුකරගෙන ඇවිල්ල තියෙනවා මෙවැනි දීර්ගාතීත පංචු උපාදානස්කන්ද දුකාක් මේ ජීවිතයදීම නිරෝධය කරන්නේ කාරණා හතරකින් මාර්ගය කියනවා ධර්ම ස්වක්க்காත ගුණය ඒ වගේ මයි බුදුරජාණන් වහන්සේ කියනවා අනාගතේ තාව බුදුරජාණන් වහන්සේලා ලක්ෂගාන පාල වෙනවා එකනෙ මේ ලෝකේ පංච උපාධනස්කද ලෝකයේ නැවතිීම කවසානයක් නිමාවක් නැහැ බුද්ධෝත්පාද කාලා බුද්ධෝත්මාද කාලරහා අනාගත පංච උපාධනස්කද ලෝකය නොන්නවතින. ගමනක් යන අප ඉගතුනේ ඒසා දීර්ගානාගත පංචපාදානස්කඳලෝකයක් මේ ජීවිතය දීම කාරण හතරකං නිරෝධය කිරීම මාර්ගය අපිට කියනවා පතුනේ ධර්මය සවක්කාත ගුණය මේ ධර්මය සුවක්කාත ගුණේ ඒහි පස්සිකව අප ඉදිරිය තියෙනවා ධර්මයස්ුවක්කාත නිසා ධර්මය සදිිට්ටිකයි මේ ජීවිතේ ධර්මය දකින්න පුළුවන් ධර්මය දකින්න මෛත්‍රී බදුරජාණන් වහන්සේ පහළ වෙනකං ඉන්න ඕනෙනෑ ඊළඟ පටිච්ච සෞපපන්න ජීවිතය වෙනකං ඉඕනෙනෑ ඇයි පිංහතුන ධර්මය ස්වක්කාතයි චතුරාරි සත්‍ය තමාතුළින් දේශනා කලා තියෙනවා දුක තමාතුළින් පන්නනවා දුකට හේතුව තමාතුළින් පෙන්නනවා දුකේ නැතිකිරීම මාර්ග තමාතුළින් පෙන්නනවා ධර්මය ස්වක්කාතනිසා ධර්මය සදිිට්ටිකයි අන්න දැම්බලන්න. ” ැග බේ හද සාක්ෂි තට්ටු කළ බලන්න ඔබ ධර්මය සදිිට්ටික ගුණය පිළිගන්නවාද ඔබ තාමත් මට මේ ජීවිතය උතුම් සෝවාන් පලට පත්වෙන්න පුළුවන් කියෙලා විශ්වාසයක් ඇතිකරගෙන නැත්ම්. එහෙම නැත්තම් සෝවාන් පලයක් ගැන ඔබ තවමත් හිතලවත් නැත්තම් ධර් මේ සදිිට්ටික ගුණේ ඔබ තාම පිළිගන්න තමා තමාට නහතමානී හිතන්න ර්ද සාක්ෂයට එක වහිතන්න තමා තාමත් තිීන් දුවක් කරන්න නැත්ං මම මේ ජීවිතය උතුම් සෝවාන් පලට පත්වෙනවා කියලා පංහතුනේ ඉං අදහස් වෙන්නේ ධර්ම සදිිටික ගුණේ ඔබතාම පිළියරන්න ඔබ ධර්මය සිට්ටික ගුණේ පිළිගත්ते නැත්යි ධර්ම ස්වක්කාත ගුණය ඔබතාම පිළියරන්න මේ උතුම් ධර්මය මේසා සරලව මා තුළින් මේ චතුරාර් සත්්‍ය දේශනා කරලා තියෙනවාෙන ආර්ථය ඔබතාම පිඩියනන්න බලන්න පින්වතුන උපමාව බලන්න. මේ නියසිටට පස්්ටිකයව අරගෙන උපමාව බලන්න මෙපමණයි තෙරුවන් කරෙහි සද්ධාව තියන කියන කාරණය ද ශසාක්ෂිට තට්ටු කල් හන්න එනිසා ඔබට විශ්වාසයන් නැත්තන් ඔබ චිත්තයක් ඇති කරගෙන නැත්තං මම මේ ජීවිතය උතුම් සෝවාන් පලයට පත්වෙනවා කියලා පිංහතුනේ ධර්මේ ස්වක්කාත ගුණයා සධිත්තිික ගුණයා දෙකම අපි පිළියරන්න ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ කරෙහි සද්ධාවෙන් දුර්වල වෙනවා එනිසා නිර තුරුවබ දකින්න කෙනෙක් කැවිල්ල මට කියනවා සාමන් වහන්සේ මට සූත්‍රගත ධර්ම සියල්ල කටපාටමෙන් කියන්න පුළුවන්. මට අභිධර්මයන් විනිියධර්මයන් සියල්ල කටපාඩමෙන් කියන්න පුළුවන් නමුත්සාමින්වහන්සේ මට මේ ජීවිතේදී සෝවාන් පලට පත් වෙන්න නම් බැහැ කියලා. පිංහතුන මංබොහොම විවෘතව කියනවා ඔබට ත්‍රිපිටකේම කටපාඩක් මුණත් තාමත් ධර්මරත්නය කෙරේ නම් සද්ධාවනෑ කියලා. පිහතුන මෙන්න සම්මාධිට්‍යය ගැමුරය. ගැමරුභාවේ තේරුම් ගන්න මේ ගැමුර නිසාමයි අපිට සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ාන කහිමි වුණේ එ නිසා මේ සුන්දර සිංහලලු තවුරුදු මංගල්ලයක් කුදාවෙච්ච වෙලාව මේ ආෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරන්න කියන මේ සිංහල බෞද්ධයාකිෙන අර්ථය මංගල්ලයක් කුදාවෙච්ච වෙලාවේ පිහතුන යෝ බාධිෂ්ඨානයක් ඇති කරගන්න මම් මේ ජීවිතේ ඇස් දෙක පියවෙන අවසාන චुති සිතේදී हो මේ පංච උපාධනස්කන්දේ අනිත්‍ය භාවය දකිමෙන් මේ උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරගන්නවා කියන නියත विශ්වාසය තුළෙන්න්න පिගතුනේ. ඒ विश्්වාසය වීරෙන් ශක්තිමත් කරමंग අප්‍රමාධී භාවයෙන් මාර්ග ශක්තිමත් කරගෙන මරනාසන්න මොහොතේය. නියත විශ්වාසයක් බවට අච්චල සද්ධහබ්බවට පත්වෙලා උතුම් සෝවාන් පලඔබ සාක්ෂාත් කරනවා මයි පිංහතුනේ ධන්මරත්නය කරෙහි සද්ධා වෙති කරගන්න ඊළඟට සංගරත්නය කරෙහි සද්ධහ වෙති කරගන්න මේ සම්මාධීට්්‍ය ාර්ථයන් මම කියන්නේ ධන්ම සංගරාත්නය ගුණයන් මොනාද අපි නිරයතුරුව මහා සංගරත්නය ඇසරු කරනවා සංගයාට සිව්පසෙහි නැපූපස්ථාන කරනවා ි උතුම් සංගराත්ය ගुුණයන් අපි දැනගන්න ඕනේ පिතුන සंगගේ මුල්ම ගුණේ සුපඩි න්න ගුණේමද සंगයාගේ සුපිබන්න ගුණේ කියන්නේ සंगයා කාමයන්ගේ නිසරභාවය දකලා සंगයා ගිහි ජීවිතය පලබෝධ බව දැකලා සंगයා සංසාර බය සංසාර ගැමුुර දැකලා ගිහි ජීවිතෙන් මිදිලා උතුම් පැවිදිී උපසම්පදාව පिंनी අන සංඝයාගේ පලවෙෙන ගුණේ දැන් අනාගාමී උග්‍ර ගහපතිවරයා කාමරාග පටිගයන් නිරෝධය කල්ල හිටියේ වේඩු ක්ටගේ අන්දමාතාව අනාගාමී උත්තමාවයක් නමුත් අනාගාමී පලයට පත් වුණත් සුපටි පන්න ගුණේ නෑපිගතුුණේ විසාකා උපපාසිකාව සෝවාන් උත්තමාවයක් අනේ පි සිටතුමා මරනාසන්න මෝතේ අනාගාමී පලයට පත්වවා නමුත් මේ කිසි මखෙනෙකුට सुपින්න ගुුණයක් නෑ ඇයි පिතුुनी काම රාග පටිගञන් නිරෝධය කළත් ගි जीීවිते තුलाई හිටिए ගිහි जीීවිते තුलाई ටිය ගි බැඳी मेंම් නිදහ सुනේ නෑ हैැ ඒ නිසා අනාගමී ගිහි පिංවතාටවත් සුපටිපන්න ගුණේ නෑ නමුත් ඔබේ පන්සලේ ඔබේ ආරන්න जीීවते නෑ සාමනයට සාමීන් වහන්සේට උපසම්පදා භික්‍ෂූන් වහන්සේට ට පන්න ගුණේ තියෙනවා එ නිසා ඔබ දකින්න දක්ෂවෙන්න ඔබේ පන්සලේ වැඩසිටින සාමනයට සාමීන් වහන්සේ අනා උපසම්පදා භික්‍ෂූන් වහන්සේ කියන්නේ අනාගාමී ගිහි පिංවතකුටත් වඩා ශේෂ්ට උත්තමය කියලා ඔබ දකිනවාද දැම්මේමං කතා කරන සම්මාධට්ිය ඔබට මේ ජීවිතය උතුම් සෝවාන් පලය අවශ්‍යනං ඔබ මුලින්ම බුදුරජාණන් වහන්සේට කීකර වෙන්න ඕනේ බुදුරජාණන් වांසේදශනා කला ව මේ උතුम ධर्මයන්ට කීකරු වෙන්න ඕනने ඒ කීකරු භාවති मुකදද කියන්නේ ඔබේ පන්සले වැඩසිටින උපසम्पදා भික්ෂුව ඔබේ ආरा මේ වැඩ සිටින උपसम्पදා भික්‍ුව सामनेर भिක්ුව ගිහි අනාගमी උපාසක के नाටත් වड़ा ශेष්ठ නතनाයි किන් ඒ थැන දखන්න සපඩිපන්න ගුණේ लाවටයනවා උජපड़ි පන්න ගුණनेට මොකද සංගයාගේ උජපටි පන්න ගුණේ සංගයා දුක දැකලයි පැවිදි වුුණේ දැන් දුखෙන් මිද මේ රිජුමාර්ගය තුළ සංඝ්‍යයා ගමන් කරනවා. මොකද සංඝයාගේ රිජුමාර්ගය ආරෂ්ටාංගික මාර්ගය දුකදැකලයි පැවිදි වුණේ දැන් දුखෙන් මිදීමේ රිජුමාර්ගය වන ආර්ෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කරනවා අං අන්න සංගයාගේ උචපටි පන්න ගුණේ. ඊට පස සඝයාගේ ඥායි පටිපන්නගුණිය සංගයා ආර්ෂ්ඨාංගික මාර්ගයේ තුළ ගමන් කරලා සම්මා සමාධිමත්්‍යිතා කඇතිකරගෙන ඒ සම්මා සමාධිමත්්‍යතෙන් ලෞකිකඥානය ලෝකෝත්තරඥානයන් ඇති කරගන්නවා. මොනාද ලෞකිකඥාන චුතුපාදඥාන පුරුවයේ නිවාසානුස්සති දි්‍ය සෝත දි්‍යචක් කඥානය ලෝකෝත්තරඥාන විදර්ශනානාන සෝවාන් සකුරුදාගාමී අනාගමි අරිහත් ඥානයන් අන්න සංඝයාගේ ඥයි පටිපන්න ගුණේ සුපටිපන්න ගුණේ තුළින් ජපටිපන්න ගුණේ ඇතිව වුණා උජපටිපන්න ගුණේ තුළින් යි පටිපන්න ගුණේ ඇති වුණා ඥා පටිපන්න ගුණේ තුළින් සාමීචි පටිපන්න ගුණේනවා. මොකට සංඝයාගේ සාමීචි පටිපන්න ගුණේ සගයා චතුර සත්‍ය තුළ ජීවත් වෙලා ලෝකයාට චතුරා සත්්‍ය දේශනා කරනවා. සංගයා සීලිය තුළ ශක්තිමත් වෙලා ලෝකයාට සීලිය දේශනා කරනවා. සංගයා ආරෙෂ්ඨාංගික මාර්ගය තුළ ශක්තිමත්වෙෙලා ලෝකයාට ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා. පිංහතුනී බුදුරජාණන් වහන්සේගේ ශාවකයේ කැටියට මං මෙතන වාඩියලා මේ මොකද්ද කරන්නේ සාමීචිපටිපන්න ගුණේෙන් ඔබට සංග්‍රහ කරනවා. ඔබ සංගයාාවන අපිට සිව්පසයෙන් සංග්‍රහ කරනවා. අපි ඔබලාට සාමීජ පඩිබන්න ගුණෙන් සංග්‍රහ කරනවා. එනම් මේ සාමීජ පඩිබන්න ගුණේ තුළ මොකද තිෙන් ඕනේ බිතන තියෙන් ඕන ාය පටින්න ගුණේ තිෙන්න්න ඕනේ ජපඩිබන්න ගුණේ තිෙන් ඕනේ සුපටිබන්න ගුණේ තියෙන් ඕනේ මේ තුනේම එකතු අයි සාමීජ පඩිබන්න ුණේ කියන්නේ. මம் මෙතන වාඩිවෙලා ඔබලාට විහිළුතාලු කරලා ඔබලාට කාමයන් වැඩෙන දේවල් කියලා ඔබලාට වෙන වෙන දේවල් කියලා, barrel මම් මෙතන නැකිටලගියොත් මංසාම ජිපඩිපන්න ගුණෙන් ඔබට උපකාර කලා වෙන්නන්නේ නෑ පिගතුනි එතන සාම ජපඩිපන්න ගුණයක් නැහැ එනිසා මේ සැබෑ සंगයාගේ ගुුණයන් හදුනගන්න සුපඩි පන්නයි සंगයා උජපඩි පන්නයි සंगයා ඥයි පඩිපන්නයි සंगයා සාමී ජපඩි පන්නයි සंगයා ඒ නිසාම සංග සමාජය, මේ ලෝකධාතුවේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙෙන් අටදනාගෙන් එක්කනෙක් වෙන පිංවතුනේ සංග සමාජය සල්ලම ලෝකදාාතුවයේ ශ්‍රේෂ්ඨම පුද්ගලෙෙන් අට දෙෙන ඉන්න සංග සමාජයේ කෞද මේ ශේෂ්ට පුද්ගලෙන් අට පංහතුනේ සද්ධානුසාරී දම්මානුසාරී තැනයිදං ඔතුම් බ්‍රහත්ඵලය දක්වා ඉන්න පුද්ගලෙෙන් මට දෙනා ඉන්නේ සංග සමාජයේ अने लोगौ ुरा ुदරජාණन वाांसी देशना करन तोකा මේ शेष्ठ पुद් गलैंग अठ देनाට महाराप् में आइति न हैसाक्ृति राज्युरु आइति ने हैसाक्रदव्यों आऐति न है राටे राज्यतुमा ईति ने है फिंगमतुनेमे लोकदातुवे शेष्ठ पुद්ගलै අठ देना इන්නේ ඔබे පंसले ओබे आराने ඔබට निवाना आवශचना में जीविते, ඔබට මේ ජීවිතය උතුම් සෝවාන් පले අවශ්‍යनाං බ බුදුරජාණන් වහන්සේට කී कर වෙන්න බුදුරජාණන් වහන්සේදශනා කළ ව මේ ධර්මයට කීකරු වෙන්න මේ लोෝකदाතුවෙ ශेष්ठ පුද්ගලैන් අට දෙना ඉන්නේ ඔබේ පන්සले ඔබේ ආරන්නේ ඒ तेරුंगगाන්න මේ शेष්ठ පුද්ගලै අට देना මේ ශේष්ठ ගुणයන් හතර නිසා පिහතුන රෂ දෙවන් සත්පුරෂ ්‍රහ්මයින් සත්පුරුෂ මනුස්සයෙන් මහා සංඝයාට වන්දනා කරනවා ඒ නිසාම මහා සංගරත්නය මේ ලෝකධාතුේ ශේෂ්ටම प්කෙත වෙනවා මොකද ශේෂ්ठ ්කෙත කිය කියන්නේ පොඩි දෙයක් පූජා කරලා මහා අස්වැන්නක් ලබන්න පුළුවන් ්ත මහා සගරත්නයයි පතුන ඔබ වී බුසලක් වග කළොත් ීबुसाල් විසිපා ස්වන්න ලැබයි එච්චරයි නමුත්බ මහා සंगරත්නයට සිिල්වත් භාවෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් එක බත් හැන්දක් පූජා කළොත් මරනාසන්න මොහොතේ ඒ බත් හැන්ද සිහියට නगाාගත්තොත් ඔබට අවුරුදු ලක්ෂ ධානක දදිवව්‍ය මනුෂ්‍ය සැපයක් ලැබෙනවා තුන පूජා කළේ බත් හැන්යි එනිසා මहा සंगरात्නය खෙත කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පिතුनी ඔබ දැම්මේ ධර්මය තුළ ඉන්නවාද ඔබ මහා සගराත්නය අප රටේ තිස්දාහක් පමණ මහා සංගराත්නයක් වැඩසි ටිනවා මේ සගරත්නය දෙස ඔබ ඔය ධර්මතාවයන් තුළින් දකිනු අද පිහතුනි අපි මෙහෙම දකින්නේ නෑ අපි නිරය තුරුව මොකද කරන්නේ අපි කැමති ස්වාමීින් වහන්සේට ඇලෙනවා අප आකමැති වාමීන් වහන්සේට ගැටෙනවාි सिල්वाත් ස්වාමීන් වහන්සේට එලෙනවා අපි දුुසිिල්वाත් ස්වාමීන් වසේට ගැටෙනවා පिතුनी බුදුරජාණන් වහන්සේ අපිට එවැනි පැවරීමක් න संगයා सुපටි बන්නයිකිව්වේ සंगයා उजපි बන්නයිව්වේ සंगයා යපි बන්නයි සාම ජපड़ි बන්නයිව් මේ ගुणයන් සंगයාගේ තියෙනවාර ඔබලාට හොයන්න නෙමේ බनाට ඒවීම අයිති බුදුරජාණන් වහන්සේ පනवाඩ නැහැ බුදුරජාණන් වහන්සේ ඔබට පනවන්නේ ඔබට මේ ජීවිතය උතුම් සෝවාන් පले අවශ්‍යනං අනි වාය ඔබට සम्මා सමාධिमा थතක් තියෙන්න්න ඕනේ आ्यष්ාංගික मार्ගය දැ බුදුරජාණන් වන්සේ පෙළගස්සල් අවසානය කොතැටදගන්නේ सम्මා समाधයට ආरेष්ටාංගික මාर्ග අටවැනි මාර්ගගේ සම්මා समाधියයි නිසා दक्षවෙන්න නने संगයා उपयोगी करගෙන ඇलीम ගැम व नොया समाधि माथ्यितකටන්න ධर्මය उपेෂාවටන්න मක में सम्මා समाධිය होඔයාගෙන යන ගමනක් එමන සघ सමාजය निවर्ධ කරන්න යන ගමනක්ने में සघ सමාजය निवर्ධ කणන්න බදුරජණන් වන්සේට පුूළवाන්का මක් ලැබनेන है බුදුරජාණන් වහන්සේ विन्यकारणना දෙशීय विसाක් පනवाන්නේ. දුරජාණන් වන්සේ ජීමානවිදිද්ද බරපතළම විනකාරණාවන් හතර වන සතර පාරාජිකා පනවන්න ජීියමානව සිිධ බදුරජන් වන්සේ සංඝාධ ශේෂයන් පනවන්නේ බුදුරජාණන් වන්සේ ජීියමානුව සිටිද්ද න්සා පංවදුනී බුදුරජාණන් වන්සේ ජීවමානුව සිටිද්දත් සග සමාජය තුළ වැරදි තිබ්බා අද පමණක්න මේ එසා බුදුරජාණන් වන්සේ මේ සුන්දර සුපටිබන්න උජපි න්නේ මේ ඥායි පටිපන්න සාමී ජිපටින්න ගුණයන් පණවන්නේ පිංහතුනී මේවා හොය හොයා සංගයාගේ හොඳ නරක හොයන්න නෙමේ අපි මේවා හොයන තරමකට අපි ඇලීම් ගැටීම් දිසාවට යනවා ඒ නිසා ඔබ දක්ෂවෙන්න සංගයා හරිවේවා වැරදිවේවා සිල්වත්වේවා දුසිල්වත්වේවා හොඳ වේවා නරකවේවා බ සුපටිපන්න ගුණෙන් දකින්න උජ පටිපන්න ගුණේෙන් දකින්න පතුนี้ සංඝයා උපයयोෝගී කරගන ඔබ නිවන සාක්ෂාත් කරගන්න සංඝයා උපयोෝගී කරගන ඔබවතුම් සෝවාන් පලය සාක්ෂාත් කරගන්න බුදුරජාණන් වහන්සේ ඔබට මේ ගුණයන් පනවන්න පिංහතුනි ඔබ සංඝයාකන තත්ත්වට පත් කරන්න ගිහි පංහ තුල්ලා තාම සඝයාකන තත්ත්ව ාවනේ ඇයියාාවෙන ඇත පिංහතුනි තා අපි සඝයා නිසා එක්කො ඇලෙනවා එක්කො ගැටෙනවා. ... හොඳද කෙනාට ඇලුණ නරක කෙනට ගැටුණා සිල්වත් කෙනාට ඇල්ලනා නර්ග කෙනට ගැටුණ අපි සංගයා නිසාම පिංහතුනේ අපි සම්මා සමාධය නැති කරගන්න ඉන්සා මොනාපරාධ අද කියලබලන්න බුදුරජාණන් වන්සේ මේ උතුම් ගुුණයන් පනවන්නේ සගසමාජය හදන්න නෙමේ සංග සමාජය හැදෙනක අපේ වගකීමක් යනිසා නිරතුරුව බුදුරජාණන් වන්සේ ඔබලාට මේ ගුණයන් පනවන්නේ සංඝයා උපයෝගී කරගෙන ඔබ නිවන කරායන්න සංගයා උපයෝගී කරගෙන ඔබ සෝවාන් පලය කරායන්න සංගයා උපයෝගී කරගෙන ඇලෙන්න ගැටෙන සිත්වලට යන්නේ නැතුව ධර්මය උපේක්ෂා ඇතිකරගෙන ඔබ සම්මා සමාධිය කරායන්න සම්මා සමාධී කරායන්න ඔබ සංගයා උපයෝගී කරගෙන ඇල්න්න ගැටෙන ස්භාාවයන්ටය අන්නේ නැතුව තුनी ඔබ සंग्याකන තැන්ටන්න ඔබතාම සंगයාකන තැන්ටආාවනෑ එනිසා ඔබ සंग सමාජයේ उපपयोगी කරගෙනමොකද කරන්න ඕනේ ඔබ संंगखिन තැන්ට අපිवा ලෝකේ ති ඔබ නිදහස් වෙන්න सम्මා සබुධ ශසනය කියන්නේ ලෝකය හදන දෙයක් ने में ලෝතුरा බුදුරජාණන් වහන්සේ ලක්ෂගාන පහලවෙලා ලෝකය හැදුुන නෑ අපේ බුදුරජාණන් වහන්ස පහල වුණ කිය लोෝකය හැදුने නෑ න්හසේ පිරිනිවන් පාලා වුරදු පන්සීයක් වෙනකොට දඹදිවෙන් බුදුදන් පමාතුරදන් වෙනවා එනිසා සම්මා සම්බුද්ධ ශාසනයක් පණවන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ලෝක හදන්නනෙමේ පිහතුන. නොහැ දෙන ලෝකේ උපයෝගී කරගෙන ඔබ්බ ලෝකෙන් නිදහස් වෙන්න. ඔබ ලෝකෙන් නිදහස් වෙන්න මාව ලෝකය තුළ තියලා ඔබ නිදහස් වෙන්න මට පුළුවන්න ඔබලා ලෝකය තුළ තියලා හෙට දවසේ වඋුණත් මම් මේකෙන් නිදහස් වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිව ලෝකයේ කියයලා උන්වහන්සේ නිහස් වුනා යසෝදරාව අපි ලෝකය තුළ තියලා උන්හන්සෙල නිදහස්සුුණ රාහුල භාමුදුරුවල අපිුව ලෝකයේ තියලා උන්වහන්සේ නිදහස් වනා අපි තාම සංඝයාගේ හරි හොයෙනවා වැරදිහොයෙනවා. සංගයාගේ හරි හොයමින් වැරදි හොයමිंग අපේ සම්මා සමාධිමත්හිත පංච නීවර්ණවලින් පුරවෙලා පිංවතුනි සංඝයා නිසාම අපි දුකට පත්තේනවා. මෙන සම්මාධිත්‍යය පිංහතුන මෙන සම්මාධිට්‍යය. එනිසා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගුණයන් පනවන්න හොඳයට තේරුම්ගන්න. සංග සමාජය හදන්නනෙමේ සග සමාධයයට හැදෙන්න්න බුදුරජාන් වන්සේ අපිට විිනයකාරණා දෙසියා කධිකරණයන් හතපනවල තියෙනවා අපි දක්ෂවෙන්න ඕනේ අපි හැෙන්න. ඔබලා දक्षවෙන්න අපි උपयोගී කගෙන ඔබලා හදන්න පिංහතුුණ අපි औपयोගී කගෙන ඔබලාහ දෙන්න අපිवा ලෝක තියලා ඔබलाනි දහස්වෙලා යන්න ශසනයක් පනවන්න ඒ කටයි ලෝක හදන්නवाद ගිහි सමාජය හදන්නවත් පැවිදි सමාජය හදන්නවත් නෙම ඒවා හදන්න ගියොත් අප අන්න दुකටයි පिंහතුුණ මම भික්‍ක් खැටියට ඔබलाව දකින්න කියන්නේ හ ඉන් එහාදේකින් දකින්න කියන්නේ. මොකදදේ කාරणනා හතර භික්‍ෂණී උපාසක උපාසිකා මෙතන දාහද ඉන්න එද්දාස් පන්සීයදන්නේ ඒ සෑම කෙනෙක්ම මට මේ කාරනා හතරෙන් එකක් මයි. අහවලා නායකේ කහවලා ධනවතෙ කහවලා ප්‍රභෝ කනෙක් පංගතුන මට එහෙම දකින්න කියෙලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ශාසනය අපිට පනවන්නේ භික්‍ෂ, භික්‍ෂුණය උපාසක උපාසිකා සිව්වානක් පිරිස. මම කෙනෙකුට ඇලුුණත් මම කෙනෙකුට ගැටුුණොත් මටමොකද්ද වෙන්නේ. ඔබලා නිසා මම සම්මා සමාධිය අහිමි කරගන්නවා. ඔබලා නිසා මම සෝවාන්ඵල අහිමි කරගන්නවා. එනිසා මට අ අවශ්‍යන්නේ ඔබලා නිසා මගේ සෝවාන් පලේ මට අහිමි කරගන්න පිංහතුනේ. ඒ වගේම ඔබලා දක්ෂවයුතුයි මගේ හරිහොයලා හෝ මගේ වැරදි හොයලා ඔබ සම්මා සමාධිය දුර්ුවල කරගෙන මම නිසා අනේ ඔබ නිවනාහිමි කරදන්නපා. මම නැවත කියනවා මාව ලෝකය තුළතියලා පිංවතුන ඔබ මාව සුපටිපන්න උචපටිපන්න ඥායි පටිපන්න සාමිචි පටි පන්න ගුණේෙන් දැකලා ඔබ නිදහස් වෙලා යන්න අන්න සම්මා සම්බුද්ධ ශාසනය අපි ඕක තාම කරන්නේ. අපි කරන්නේ අහවලා හරි අහව හැරදි සග අවපයෝගී කරගෙන අපි නිවනාහිමි කරගන්නවා පංහදන මන්දැන් තෙරුවන් කරේ සද්ධාවකිවේ ඊළඟ කාරණය කර්මය කර්මඵල විශ්වාසය මංගොබෙන් අහනවා ඔබට කර්මය කර්මඵල විශ්වාසය තියෙනවාද යහපත් දෙයක්ොත් යහපත් විපාකයක් තියෙනවා කියෙන විශ්වාසය තියෙනවාද යහපත්දයක් කළොත් යහ පත් විපාකයක් තියෙනවාගෙන විශ්වාසය තියෙනවාද අනිවාර්යෙන්ම තියෙන පංහතුුණේ අනිවාර්යම තියෙනවා නමුත් එහෙම තියෙනවා නම් ඔබටත් මටත්තාම මේ වෙන කොට සෝන් පල අහිමි වෙන්න බෑපිංහතුනේ අහිමි වෙන්න බැහැ එනිසාපි තියෙනවා කියල හිටුවත් සම්මා ධිට්ටියයට අදාලවපි තුළ නෑපිංගතුන. දැන් අපි හිතනවා යපත්ද හපත් විපාකයක් තියෙනවා කියලා නමුත් ඔබ හිතන්න ඔබේ ජීවිතයට අකමැති දෙයක් සිද්ධ වෙද්දී කෙනෙක් විवेේචනය කරද කෙනෙක් බනිද්ද ඔබේයක් නැතිවෙද ඔපට යා අහිමවෙද්දිී ඔපට යම් විියෝධක කෙද්දී ඔබ මොකද කරන්නේ සූපත් ඒවා කියර හිතනවාද නැ ගැටෙනවා කේන්තිගන්නවා කලබල වෙනවා බරපතල प्र්‍රශ්න කना නවා पिंतुनी කर्ය කर्म प्रविश्वाथය देंगे ට ග බते ओ जीवितेट ස आකමති दे द मैं ඔබ ගटෙනවා ගතරदिබල्य साම්पुरෂයගේෙන් වරදක් වච වැරनත් බිරි ගෙන් වචचනයක් වැර नත් දරුවගෙන් च ु පिगाතුुनी මේවා पේ आतिතාसाल सांस्कार කියලා देखला स्පත් वेවාन ඇතං අනිत්‍ය्यයි කිය देखला අප ප්‍රශ්න ශද ගන්නවාද විගන්නේ කර්මය කර්ම පඵල ශश्වාසය අපිට තාමන हैं නමුත් අප ඇවුවත් තියෙනවා තියෙනවා කියලා අපිට කර්මය කර්මඵල විශ්වාසය තියෙනවන එල්ලෝ එලෝ ගැහුවත් සුවපත් වේවා කෙලා හිතතා ඔොබ ශක්තිය තියෙන න පිංහතුනි හෙතු පල ධර්මයක් එලෝ එලෝ ගහන්නේ මංගෝ හුට එලෝ ලෝ ගහල තියෙනවා පिංහතුනි එල එල විवेේචනය කළත් ස්ුවපත් වේවා කියලා හිතන්න ශක්තිය තියෙන් නොන අන්න කර්මය කර්ම පල විශ්වාසය මොක දෙයා දකිනෝ ම මට මේ එල්ලව එල්ලවා විවේචනය කරන්නේ මන් සංසාරේ මොහුට එල්ල ල්ලවා විවේචනය කල්ල තිී නවා අන්න කර්මයකම් පලවිශවාසය ඒවගේ ම ඔබ බලන්න ඔබේ ජීවිතයට සැපවේදනාවක් ඇද්දි මොකද කරන්නේ අපි ජීවිතේ කොච්චර ජයග්‍රහණයල්ලබනවාද කොච්චරනන් ජයග්‍රහණයල්ලබනවාද නමුත් මේ ජයග්‍රහණයක් ඉදිරියේ අපි මොකක්ද කරන්නේ ජයග්‍රහණයන් සමරලා ලෝබ දේශ මෝහයන් වඩාගන්න සතුටු වෙලා විනෝදවෙලා අරක්කුබීලා අපි මොකද කරන්නේ සැපවේදනාවන් ඉදිරියේ අකුසල් රැස් කරගන්න හිතු අදස් කර්මය කර්මඵල ශ්වාසට අදාළව අනේ මේ සැපවේදනාව මෛදිරයට එන්නේ පෙර පිනේ පලයක් පෙර කුසලේ පලයක් අනේ මංම මේ සැපපේදනාව විපාකට එද්දි මේේ ජයග්‍රහණය මට ලැබෙද්ද මේ උසස්වීම මට ලැබෙද්දී මංමකක්ද කරන්න ඕනේ තවතාව පින ශක්තිමත් කරන්න ඕනේ තවතාව පන්සලට අන්න ඕනේ තවතාව සිවපසය උපදබ්දන් දෙන්න ඕනේ අපි ඒක කරනවාද නෑ පිංහතුනේ සැපවේදනාවක්කාාවොත් සතුටු වෙලා විනෝධ වෙලා පින අකුසලයක් බෞට පත් කරගන්න ල මේ සුන්දර සිංහල අලුත්තා ුදු මංගලය පංවතුනී මේ ලෝකධාතුේ තියන ප්‍රණීතම සංස්කාරය ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන සංස්කාරයට උතුම් ධර්මරත්නය සංගරත්නය කියන සංස්කාරයට මේ උතුම් අධිගමයන් කියන සංස්කාරයට පස්සේ තියන මේ ලෝකධාතුවේ ප්‍රණීතම සංස්කාරය තමයි මේ සිංහල බෞද්ධකම කියන්න තුන මේ සුන්දර ප්‍රනීත සංස්කාරය ලබන්න कोई සාපි ්ඥවන්ත වෙන්න ඕනද සංසාරය कोයිසාස් පල්්‍යන මි ත්‍රාස්සය ලබන්න ඕොන්ද සද්ධර්ම සමනය කරන්න ඕොද සගයාට සිව්පසෙන් ඇූපස්ථාන කරන්න ඕෙද පතුනේ මේ ලෝකදාතුේ මේ ශ්‍රේෂ්ठ प් සංස්කාරය මේ සිංහල බෞද්ධකම සුගතියට පාර කියන්න මේ සිංහල බෞද්ධකම උතුම් අධිගමයන්ට පාර කියන්න මේ සිංහල බෞද්ධකම එංගලන්තකමට ඇමරිකන් කමට එහමනැත්තං ගොස්ේ ාන කමට පංහතුනි අකුසලටයි පාර කියන්න පුළුවන් මිති්‍යදෘෂ්‍යයටයි මාර කියන්න පුළුවන් දුගතියටයි පාර කියන්න පුළුවන් මේ සිංහල බෞද්ධකම මේ ලෝකධාතුයේ තියෙන ශේෂ්ඨම ප්‍රණීත සංස්කාරයක් මනුස්්‍යයා ලබපු පිංහතුනි ඔබේ පුං්ජවන්ත භාවය ලැබවා. ... මේ මनුස්्य ලෝකෙ කෝටි ප්‍රකෝටි ගානක් මनුස්්‍යය අතර මිत්‍ය दृෂ්ටිය ගිලිලා ඉන්න මනුස්්‍ය्यය අතර පिංහතුනි මේ සුන්දර සිංහල බෞද්ධකම චතු ස්‍ය ධර්මයන්ගේ අර්ථය දරාගත්ත මේ උතුම් මාර්ය ෂ್ඨාංගික මාර්ගය අර්ථය දනාාගත්ත पං්වන්ත මනුස්සේදත් බවට උබ පත්තුනා ඔබ හිතුवाද. දෙයනේ මං මේ ලෝකේ සෑම මනුෂ්‍යයකුඩ වනා පුඤ්්‍යවන්තයිගේෙ ඔබ හිතුවද ඒම හිතල මේ සුන්දර සිංහලාලු තවෞුරුද්ද පිංගතුනේ පිනෙන් පිරන කුසලයෙන් පිරෙන විදර්ශනාවෙන් පිනන වසරබ බව පත්කරගත්තද ඔබේම පත්කර ගත්තනම් ඔබ දක්ෂයෙන් පිංගතුනිි. නමුත් මේ මොහොතේ මේ සුන්දරලු තවුරුද්දක් සමරන මොහොතේ ඒංගතුනේ සිල් පද බිඳගැන අකුසල් මූලයන් වඩමින්ං ජීවත්වන ලක්ෂ කියයක් කපේ රටේ ඇද්ද කියලබලන්න. කර්මය කර්ම පල විශ්වාසය දකින්න දක්ෂණය පින්හතුනි. කුසලය අකුසලයක් බෞ්ට පත් කරගන්න. මේ උතුම් සම්මාධිත්‍යයෙන් යු ජීවිතය ඊළඟ ජීවිතයේ මිත්‍ය දෘෂ්ටික ජීවිතයක් බෞව්ට පත් කරගන්න. එනිසා කර්මය කර්මඵල විශ්වාසය සම්මාධිත්‍ය ආර්ථයක් ඊළග අර්ථය පන පටිච්ච සමුපපන්න උපත. මංගඔබෙන් ඇහුවත් ඔබට පටිච්ච සමුපන්න ඊළඟ ජීවිත පදිනවා කලා විශ්වාස කියලා දෙපාර කියකිතන්නේ ඔහු කියලයි කියන්න. හරි අපිට විශ්වාසය තියෙනවා. නමුත් මට හොදටම විශ්වාසයි ඔබ ජීවිත කාලය පුරාවට කවදාක්වත් හිතලනෑ, මාව මේ ජීවිතේ මැරිලා විත්තරේක උපදී කියලා හිතල නෑ පින්ගතුන හද සාක්ෂි තත්තු කල්ලාන්න ඔබ තාමත් හිතලනේ අේ මම් මේ ජීවිත මැරිලා පටිච් සමුපන්නව බිත්තරයක උපදීද අනේ මම් මේ ජීවිතේ මැරිලා පටිච් සමුපන්නව පනුකුලයකිපදීද අනේ මම් මේ ජීවිතය මැරිලා තිරිසන් යෝනියක රි ස සත්‍ය මවකුසේ ඉපදේද හිතලනෑ නමුත් අසිදිසි ධානය පූජා කරපු මල්ලිකා විසව බුදුරජාණන් වහන්සේ උපාසිකාව කියලා කතා කරපු මල්ලිකා විසව මැරන මොහොතේ බිඳුුණු සිිල්පද සිහිපත් වෙලා පනුකුලේටයි වැටෙන් පිතුුණ අර ූත්‍රගත ධර්මය සඳහන් වෙනවා චීවරයක් කරේ තුෂ්णාවෙන් අපත්වේ‍ය සාමීන් වහන්සේ කාවෙක් වෙලා ඉප දෙෙනවා ... ශ්‍යව බදුරජාණන් වහසේගේ එක සිල්පදයා දුර්වල වේ‍ය සාමන් වවාන්සේ නමක් මාල්ුවක් වෙලා යිප දෙෙනවා අපි හිතුවෙන ඇතාම ඇයි සकाයි ට්ිය නිහතමානී වෙන්න පංතුනේ හර්ද සාක්ෂියට තට්ටු කල් න්නන්නෑ ඔබගේ හර්ද සාක්ෂය කියනන ඔබතාම උතුම් සෝවාන් පලට පත් වෙලා නෑ කියලා ඔබ නිරේතුරුව හිතන්න ඕේ ඔබ තුළ සකස්වෙන සිතුවිල්ලක් සිතුවෙල්ලක් පාසා හිතන්න ඕනේ මේ කේන්තිගත්ත හිත මාව යක්ෂේක් බෞට පත් කරයිද. මේ කේන්තිහිත මාව ඊළග ජීවිතයේ බිත්තරයක උපතකට අරීද මේ බිඳෙන සිල්පදය මගේ ඊළඟ ජීවිතේ පනුකුලේක උපදදමයිද මේ මං කරන්නාවූ වැරදි ක්‍රියාව. ඊළඟ ජීවිතය තිරිසන් සතක්ගේ මවකුසකටමාව යයිද අන්න සම්මාධීත්‍ය පිංගතුන අන්න සම්මාධීත්්‍යය ඔබ සිල්පද බිඳමින් හිතනවානන් සුගතියට යනවා කියලා ඔබක් ේන්ති ගනිමින් හිතනවාන සුගතියට යනවා කියලා ඔබ ලෝබසි ඇැති කරමින් හිතනවානන් සුගතියට යනවා කියලා ඒකට කියන සක්කයිධීත්‍යය පිංගතුුණි ඒ යන සම්මාධීත්‍ය ආර්ථයන් දුර්ුවලයි බුදුරජාණන් වහන්සේගේ සාාවකය හැටියට මාතුල සකස්වෙන සෑම සිතුවිල්ලකදිම මම සතියසිහි ඇතිකර ගන්නවා. මේ සිතුවිල්ල මාව බිත්තරයෙක උපතකට අරඥයිද. මේ සිතුවිල්ල මාව ඕපපාතික පනුකුලේකට අරඥයිද. මේ සිතුවිල්ල මාව තිරිසන් මෞකුසේකට අරංஞයිද. පිංහතුනේ අන සම්මාධීත්්‍යය. ඒනි සාඔබ නිරෑඇතුරුව සකස්වෙන සෑම සිතුවිල්ල ඉදිරියේ. ටිච්‍ය සමුපන්න උපත පිළිබඳ විශ්වාසේ තියාගන්න එත කොඩ කේන්ති හිතා ඇතිවෙෙද්දී සතියසි නවා දෙයනේ මාව තිරිසන් සතෙක් වෙලා ඉප දෙන්න පුළුවන් මේ සිල්පදයක් බිඩෙන්නේ අදී ඔබ සතියසයේ ඇතිකටර ගන්න මේ විදෙන ශිල්පදය අර මල්ලිකා බිසව වගේ මාව පනුකුලේකට අරංගන්න පුළුවන් පින්වතුනේ සුන්දර සම්මාධීට්‍යිය සම්මාධිත්‍යය ඊළංගාර්ථය තමයි දානයේ සීලයේ ආනිසංස පිළිබඳ විශ්වාසය පිඟතුරී මංගොබෙෙන් ඇහුවොත් ඔබට දානයේ ආනිසංස පිළිබඳ විශ්වාසය තියෙනවාද කියලා. ඔබ දෙපාරක්කිතන්නේ ඕ කියලා කියන්නේ. ඇයි පිංහතුනි. අපි හැමෝම දන් දෙෙන අය. සංගය අරමුණු කරගෙන සිල්වතුන් අරමුණු කරගෙන දුගේී මගේ අරමුණු කරගෙන තිරි සංසතුන් අරුණු කරගෙන අපි දන් දෙෙනවා. එනිසා අපි හැමෝඩ විශ්වාසයි ධානය නිසඳ මුණධධානය නිසංස වර්ණය සැපය බලය අපිට විශ්වාසයි නමුත් සම්මාධිත්‍යය ඔයිතු වඩා ගැබුරුයි පිංහතුනේ. සම්මාධිත්‍යය ඔයිට වඩා ගැඹුරු නිසාසයි මෙච්චර කාලයක් ඔබටත් මටත් උතුම් සෝවාන් පලය අහිමි වනේ පංහතුනේ. එන මේ ගැබුරු තැන අපි මතු කරල දකින්න ඕන. ඔබ දන්දීලා ඔබ වර්ණය සැපේ බලේ ප්‍රාත්ථනා කළත් පංවතුනී මේ සමාජයේ තුළ මේ මනුස්්‍ය ලෝකය තුළ කොයිසා ධනවත් ප්‍රබු මහේෂාක මනුස්්‍යයෝ ඉන්නවාද ඒ අය ධනේ පලයක් කියලා අපි දකිනවාද අපි දකින්නේ අපි දන්දීලා වර්ණය සැපේ බලේ ප්‍රාත්ථනා කරනවා පෙරජීවිතේ දන්දීලා මේ ජීවිතේ වර්ණය සපේ බලය ලැබපු අය ने पले हैटट आपी दानने आप यह गोलට घैटे आप यह गोल् के इर्षिया करवा वारने වැड़ी केने देखत भले වැडी केने देखत वारने सपे बाले වැडी केने देखत अ इषिया करना अ वार करवा यहां सपे साथुट दानाी कैमती नहीं है अने वारने सपे වැडी माहिशा आप के प्रभुत धनवात के लिए दखिदी මේ නන්ධානේ පලයක් කියලා සුවපත් වේවා කියලා ඔහු උපයෝගී කරගෙන අපි සම්මා සමාධයක් ඇති කරගන්න දක්ෂණය අපි මොකද්ද කරන්නේ ධනවත් කෙනා මහේෂාක්්‍ය කෙනා ප්‍රභූ කෙනා දැකලා අපි නිවනාහිමි කරගන්නවා අපි සම්මා සමාධිය හිමි කරගන්නවා පිඟතන මේ ආරර්ෂ්ඨාන්ගික මාර්ගගේ බුදුරජාණන් වහන්සේ ලක්ක කරන සම්මා සමාධියයට ඒ නිසා මේ සෑම තැනකතිම धर्म में उपेक्षාවට එनोंने पට निवान आश्यना ඔබට මේ जीविते උतुम सौवान पले आवश्यनांग धनवाद के नाට ඇरिला दुप्पात के नाට ගटिला මේकर करන්න बැැ दुप्त के नाට ගැटिला धनवाद के ना ඇलीला टेम करන්න बह हैं एलू गटुन तै दुषनावई වැන්නේ अविद्यावाई शाक्तिमात् වෙන්නේ सम्मा समाधय दूर्वල වෙනවා धर्म में उपेक्षාවों बहर වෙනවා එනිසා බුදුරජාණන් වහන්සේ මේ මාර්ගේ පණවන්නේ දු්පතුම් පෝසත් කරන්න නෙමේ දुපපතුන් පෝසත් කරලා ඔබට බැහැ මටත් බැහැ සාක්වි දි රජ කරෙ ගුඩාත් ඒක කරන්න බැරි උුණාසයනු සංස්කාරය වෙනස්සලා ගිය. එනිසා දුප්පත් අයි පහසත් කරන්න නේ බදුරජාණන් වන්සේ නමක් පහළ වෙන්නේ. ධනවත් අයි දුපත් කරන්න නෙමේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ධර්මය දේශනා කරන්නේ. दुපපත් කෙනත් පොහසත් කෙන துुපයෝගී කරගෙන ඔබට සම්මා සමාධී කරායන්න සම්මා සමාධී කරායන්න එහමැතුව මෙෙන්ට ඇලිමෙන් මෙතන්ට ගැටමින් අපේ සම්මා සමාධී අහිමි කරගන්න නෙේ इනිසා නිර තුරුවම ඔබ දන්දීලා වර්ණය සැපය බලය ප්‍රාථනා කරනවා වගේම සමාජයේ තුළ ජීවත්වෙන වර්ණය සැපය බලෙන් ආඩ්්‍යව් මනුස්්‍යයෝ දැකලා සාදු කියල හිතෙන් කියන දක්ෂවෙන්න මේනන් ධානේ පලයමයි මේනන් ධානේ පලයමයි කියළද අන්න පිගතුනේ සම්මා සමාධය එතනම සම්මා සමාධියය තියෙනවා නමුත් තැයි අපි සම්මා සමාතිය අහිමි කරගන්න අනුන්ගේ දු්පත් පෝසත්බාවයක් නිසා ඔබ හිතන්න මේ ගමේ දුප්පත්ම මහත්මය කන්නවා එයා ඉපදෙන්න මේ ගමේ තියන ග්‍රමිය රෝහලේ එයා ග්‍රාමීය රෝහලේ ඉපදිලා බොහම දු්පත් ජීවිතයක් ගත කරන්නේ ය කල්්‍යාන මිත්‍රස්සේ ලබනවා එයා ධනේ යානි සංසපක්ෂය තේරුම් ගන්නවා එයා දන් දෙන්න පටන් ගන්නවා එයා දකිනෝ අනේ මම්මේ දුප්පත් භාවයට පත්තුනේ පෙර ජීවිතය ධනේ දුර්වලභාවය නිසා එයාට දන් දෙන්න දෙයක් නෑපින් ගතුන එයා පොල් සම්බෝලයි බතුයි කන්නේ බට්ටිකගෙනල්ල පන්සල්ට දෙනවා එයා මැල්ලුමකයි බතුයි කන්නේ. ඒකයා සිල්වතෙකුට පූජා කරනවා පිංහතුන එයාට දෙන්න දෙයක් නැහැ බත් කටක්කෝ බල්ලෙකුට කපුටෙකුටු දෙවා මොක දෙයා දානයේ අනිසංසපක්ෂය දන්නවා සීලේ ශක්තියතුළින් කර්මය කර්මඵල විශ්වාසයෙන් තියෙන දෙයා දන් දෙෙනවා මිනිස්වයාට පයිනවා දෙය නේ මේ මිනිහට කන්නත් නෑ මේ මිනිහ පන්සල්ට දානය අරං ගැනවා කියලා මේ මनුස්්‍යයට කන්නත් නෑ මේ මිනි මේ සත්තුන්ට කන්න දෙවා කියලා එයා හන්න නෑ. එයා මුල් කරගන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ එයා මුල් කරගන ලෝතුරා බුදුරජාණන් වහන්සගේ ධර්මය එයා දන්දීලා මරණාසන්න මොහොතේ ඒ ධානයන් උපාධානය කරගෙනයා මැරෙනවා පිංගතුන යා දැන් ඉපදුනය කො ද මේ දමේ තිීන ධමිය රෝහල නමුත් එයා මේ ධානයන් උපාධානය කරගන මැරිලා එයා ඊළඟ ජීවිතය උපදින්නේ කොළබ නගරේතිීන ප්‍රධහනම පෞද්ගලික රෝහලේ ඒ කොළඹ නගරේ පෞද්ගලික රෝහල ඉප දෙන්නේ කෝටිපති අම්මතාත්තල දෙන්නෙකුට දාව ඒ දරුවා ඉපදනකොට කෝටි ගානකට ධනයකට හිමිකම් පංහතුනි ඒ අහිංසකයාට ධනපති පන්තිය බංගවේවාකීම සම්මාධිත්‍යයනෙමේ ඒ තේරුම් ගන්න එනිසා නිර තුරුවබ දක්ෂ වෙන්න ඕනේ ඔබ වර්ණය සැපය බලයේ ප්‍රාත්ථනා කරනවා වගේම පිංහතුනේ ඔබ වර්ණය සැපය බලයේ ප්‍රාත්ථනා කරමින් ඒ වර්ණය සැපය බලය උපයෝගී කරගෙන ඔබ දුප්පත් භාවය පොහොසත් භාවයක් තුළෙන් සම්මා සමාධියයට යන්න අන්න සුන්දර සම්මාධිට්්‍යය ඒ වගේම සීලේ අනිස පිමත් ඔබට විශ්වාසය ඇතියෙන් නඕනේ සීලේ පලවනියානි සන්සේමොකක්ද ජනප්‍රිය භාාවය බෞගෝග සම්පත් ආරක්ෂාවීම ඕනෑම අභියෝගයට අපිට මුණ දෙන්න ශක්තිය ලැබෙනවා සිහිමුලානොවී මැරෙනවා සුගතිය උපදිවා සීලය නිසංන්ස ඔබ විශ්වාස කරනවාද. ඔවු එනිසයි අපි දිවි පරදුවටතියල සිල් ආරක්ෂා කරන්නේ. අපි කොච්චර සිල් ආරක්ෂා කළත් අපි ජනප්‍රිය භාවයේ බලාපොරොත්වුණත් පිංගතුන සමාජයේ ජනප්‍රිය කෙනෙක් දකිද්දී. මේ නන්සීලයේ පලය කියලා අපි දකින්න දක්ෂණය බලන්නක සමාජයේ කොච්චල ජනප්‍රිය ඉන්නවාද කියලා ප්‍රීඩාශේෂවය ගන්න කලාශේෂවය ගන්න දේශපාන ශේෂ්‍රය ගන්න අධ්‍යාපන ශේෂ්‍රය ගන්න පංහතුනී ගමක් ගන්න නගරයක් ගන්න ගෙදරක් ගන්න පන්සලක් ගන්න කොහිත් ජනප්‍රිය කෙනෙක් ඉන්නවා හැමෝටම වඩා ජනප්‍රිය ඉන්නවා පිංහතුන මේ ජනප්‍රිය භාවයට ඔබ මේනන් සීලයේ පලය කියලා දකිනවාද දකින්නේ ජනප්‍රිය කෙනාට ගැටෙනවා ජනප්‍රිය කෙනට යිංශෂ්‍යාවක් ඇතිවෙනවා ඇයි පංහතුනි සම්මාධිත්‍යය දුර්වලයි සම්මාධිත්‍යය දුර්වෙලයි මේ සමාජය තුළ ජීවත්වෙන යම් ජනප්‍රිය චරිච ඉන්න අනං පංහතුන ඕනෑම කෙනෙ ජනප්‍රිය වෙද්දී කල්්‍යාන මිත්‍රස්සය නොලැබුණත් අනිවායම සිල්පද මිඳගන්නවා ඒ නිසා සිල්පද බිදගන්න පුළුවන් ජනප්‍රියාය ඒවාට විපාකයන් අනාගතය ලැබයි සිල්පද බධමිංහරි ඔහු ජනප්‍රිය නම් පෙරජීවිතය සීලේ පලේ මයි පිහතුනේ අන සම්මාධ්‍යය ප්‍රශ්නය ගැටුම් නෑ අපි දැ කෙනෙක්කින්න ඔ එයා ගොඩා ජනප්‍රියයි නමු සිල්පද බඳනවා අපි මොකද කරන්නේ ඔහු අදදකින දකින මොහොතක් පාස අපි විේචනය කරනවා. ගැටෙනවා ඇයි. ඔහු නිසා අපි සම්මා සමාධය අහිමි කරගන්න අපි ඒකන මේ සම්මාධිට්්‍යියද කරන්න ඕනේ අනේ මොහු ජනප්‍රිය වුණේ පෙරසීලේ ශක්තිය නිසා මයි නමුත් මොහු මේ ජනප්‍රිය භාාවය තුළ සිල්පද බිඳින්නේ කල් යාන මිත්‍රාශ්‍රය නොලබපු නිසා මයි කියලා ධර්මය ධර්මය හැටියට දැකලා ඔහු උපයෝගී කරගෙන ඔබ නිවනට යන්න ඔහු උපයෝගී කරග ඔබ සෝහන් පලට යන්න लो के हन्य नेपामे लो के हदने लोग के अपने में बुदराජණ ां सेला लाक्ष्यदानक पहला වෙलात नොहे दुन लो ඔत මठत् में लो के हदान्य बह में नොह देने लो के उपयोगी करග ඔप हदने ඔ लो के निदसन मार् गयाई आरेष्टांग के मारगे पिं तुह लोग के हदा्य मतीना यान प्रश् अने पा न्य नम සක්ිති රජ කෙනෙ කුටවත් ලෝකය නිවැරදි කරන්න බෑ නිවැරදි වුණත් ඒේ සංස්කකාය අනිත්‍ය වුණ බුදුරජාණන් වහන්සේ නමකටත් ලෝකය නිවරදි කරන්න පුලුවන් වුණේ නෑ යම් පමණකට නිවරදුනත් ඒ සංස්කාරයක් අනිත්‍ය වුණා ඒ නං ලෝකය හැදිී මේ ධර්මතාවයක්ත් නෙමේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහලයෝ නොහැ දෙන ලෝකෙ උපයෝගී කරගෙන ඔබ හැදන්න පිගතුනී ධනවත් කෙනා තුනේනොත් ජනප්‍රිය කෙන තුනෙ නොත් ධනේ සීලේ පලය දැකලා ඕගේ හරිවැරදි දකිින් නැතුව. ඔබ ඔහු උපයෝගී කරගෙන සම්මා සමාධටයන් අන ක්ෂ ප සම්මාධ්‍යය. සම්මාධිට්්‍යියය ඊළංගාර්ථය තමයි අම්මාතාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පින්තුන අම්මා තාත්තාට බුදුරජාණන් වහන්සිේ දේශනා කරන මහා බ්‍රක්්මය කියලා සම්මාදිිට්්‍යයට පණවනවා අම්මා තාත්තාගේ ගුණයන් බුදුරජාණන් වන්සේ අම්මා තාත්තාට කියන, මහා බ්‍රख්मයා ඇයි ඒ මහා බ්‍රක්්ම ලෝකේ දිහ है බලන්න මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ගुුණයන්ගේෙන් ඔබේ අම්මා තාත්තා අපි දිහා බැලුවත් ඔබ දිහ බැලුවත් මෙත්තා කරුණා मදිතා උपේක්ෂा ගुුණයන්ගේ ඒ වගේ මයි බුදුරජාණන් වහන්සේ ආනන්තරිය පාපකර්ම දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අම්මා තාත්තා මැරීමත් ආනන්තරිය පාපකරමයක් රහතන් වහන්සේ මැරීමත් ආනන්තරිය පාපකරමයක් කියලා. නමුත් අනාගාමී කෙනා මැරීම ආනන්තරිය පාපකරමයක් වෙන්නෙ නැහැ. ඉං අදහස් වෙන්නමකක්දේ අනාගාමී උත්තමයාට වඩා අම්මා තාත්තා ශේෂ් ටाइपिंगතුනේ. එ නිසා අම්මා තාත්තා මරහතන් වහන්සේ किෙන අර්ථය තුළේ, ुදුරජාණන් ව से ලती समा्यद यह නි දरුවन दक्षවීई कुඩ दरුවन වැඩි හිටි दरුවन වवा ඔබේ अमा තාතා म बराख्म इह යට දකින්න अමා තාතා නාගම उत्तමයාට වड़ शष्ठ ගල දකින්න समाध है බुදුජාණන් ව वहां से පනवाන්නේ अमा තාता महा बराख्म करන්නේ බේ ගෙදෙක්ට හ ගुුණයන් තියන දෙපළ ගේන්නේ පංවතුනේ දරුවන්ගේ පින ශක්තිමත් කරන්නමොකද දරුවන්ට තව අන්න ලොකු දුරක් තියෙනවා දරවා පාසල් අධ්‍යාපන ඉවර කරලා උසස් අධ්‍යාපට අන්න ඕනේ රැකීරක්ෂා ව්‍යාපාර සමාජ වගකීම් දරන්න ඕනේ ඒ වගේ මේ දරුවත් අනාගතය ගුණාත්මක මහා බ්‍රහ්මෝ වෙන්න ඕනේ පिතුනේ මේ දුර ගමනය අන්න න දරවාගේ පින ශක්තිමත්වෙෙන්න්න ඕනේ දරවාගේ කුසලේ ශක්තිමත්වෙන්න ඕනේ ො දරුවන් පස් පිටි පස්සේ අප්‍රමාණ කුසල් තියන පුළුවන් මේ දරුව වෙලා ඉප දෙන්නේ බ්‍රහ්මලෝක ඉඳගෙනයි නෙ මේ සස්්‍රීක දී්‍යතල වල ඉදගෙන නෙම මේ මනුස්ස ලෝකේම ජීවත් වෙලා තුෂ්නා පච්චයා උපාදානන් කියන ධර්මතාවය තුළ නැවත මනුස්ස්‍ය මෞකුස කො මපතිසන්දය ලබන අප තුේ සීට අනුවක් මෙහෙමයි මනුස්ස ලෝකේම ජීවත්පෙච්ඡාය මැරිලා තුෂ්නාපච්චයා උපාදානන් කියන ධර්මතාවය තුළෙ නැවත මනුස්්‍යයෝ බෞටම පත්ේනවා. එනම් හොදිංහිතන්නේ දැම්මී මැරෙන මනුස්්‍යයෝ සීලෙන් පරිපූර්ණද කුසල්මූලයන්ගෙන් පරිපූර්ණද නැපිංහතුනිි. අප්‍රමාණ සිල්පද බිඳිනවා අප්‍රමාණ කුසල් වඩනවා. ඒනන් දැම්මේ උපදින දරු පරම්පරාවන් තුළ ඒගොල්ලගේ පිටිපස්සේ අප්‍රමාණ කුසල්තියෙන්න්න පුළුවන් සිල්පජ මිඳීම් තියන්න පුළුවන්. අන්න බුදුරජාණන් වහන්සේ දිවැසින් දකිනවා මේවා. බුදුරජාණන් වහන්සේ පණවෙනවා. අම්මාතාත්තා මහාබ්‍රක්්මෙක්. අම්මා තාත්තා අනාගාමී උත්තම මේෙකුට වඩා ශේෂ්ඨ උත්තමයයි. නිසා අම්මා තාත්තාට උපස්ථානය කරන්න. අම්මා තාත්තාට කීකරු වෙන්න. ම්ම තාතාව සතුටු කරන්න මහා බ්‍රක්්මයා සතුටු කිරීමේ පින ලබාගන්න රාහතන් වහන්සේ කෙනෙකුට උපස්ථානය කරපු පින ලබාගන්න ඒ පින ලබාගත්තොත් පමණයි පිංවතුනේ දරුවාගේ අනාගත ශක්්‍යර දෙන්නේ. දරවාගේ අනාගත අධ්‍යාපනය දියුණු වෙන්නේ දරුවා අනාගත අභියෝගයන්ට ජයග්‍රාහණීව මූුණ දෙන්නේ ඒ දරුවා අනාගතේ සැබවින්ම සැබෑ මහා බ්‍රහ්මෙක් බවට පත් වෙන්නේ එනම් පිංහතුනේ දරුව ළමා වයසිදිම අම්මා තාත්තාට අකීකරු වෙනවනම් මං මේ දරුවාගේ සම්මාධිත්‍යගැයි කතා කරන්නේ දරුවන් වන ඔබලාට සම්මාධිට්්‍යි අවශ්‍යනං දරුවන් වන ඔබලාට මේ ජීවිතය උතුම් සෝවාන්ඵලය අවශ්‍යනං බුදුරජාණන් වහන්සේට කීකරු වෙන්න ඕනේ ගෙදර මහා ්‍ර්යා දකින්න ඕනේ දර ඉන්න රහතන් වහන්සේ දකින්න ඕනේ ඒ අයට උපස්ථානය කරන්න ඕනේ කීකරු වෙන්න ඕනේ ඒ අයි සතුරු කරන්න ඕනේ ඒ අයගෙන් පින ජීවිතයට පුරෝගන්න ඕනේ ඒ පින උපයෝගී කරගෙන අනාගත අභියෝග්‍යයන් ඔබ මුණ දෙන්න ඕනේ ඒම මුහුණදීලා ඔපත් අනාගතේ ගුණාත්මක මහා ්‍ර්මේක් බව්ට පත්වෙන්න ඕනේ පමතුනි සුන්දර සම්මාධිට්්‍යිය බලන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය අසිරිය එක පරම්පරාවක් කුපයෝගී කරගෙන තව පරම්පරාවක් ශක්තිමත් කරනවා. අම්මා තාත්තා මහා බ්‍රහ්මික් කරලා ඊළඟ පරම්පරාව ගුණාත්මක මහා බ්‍රහ්මේක් බෞට පත් කරනවා. දරුවන්ට සම්මාධිට්ටි අවශ්‍යනං දරුවන් මේ ආර්ථය තුළටෙන්න. ඔබ අම්මා තාත්තා මහා බ්‍ර්මයා කියෙල දකිින් නැත්තං ඔබ අම්මා තාත්තාට අකීකරුණං අම්මා තාත්තා සතුරු කරන්න නැත්තාං පිංවතුන ඔබේ ජීවිතේ අකුසල්ලොලින් පිරෙනවා ඔබේ ජීවිතය පවෙන් පිරෙනවා ඔබේ අනාගතා අකුසල්ලොලට විපාකට එන්න ඔබ අවස්ථාව දෙෙනවා ඒ අකුසල් යටපත් කරන්න කුසලයක් නැතුවෙනවා ඒ නිසාම ඔබ ළමාවයසේදීම. නොමකට යවා පතුනේ ළමා වයිසීම නො නොමගට යනවා ඔබ අනාගතය කවදක්වත් ගුණාත්මක මහා බ්‍රහ්මයක් වෙන්න නෑ පංවතුනේ ඔබ සම්මාධි්‍යයෙන් බැහැර විච්ච දරුවෙක් වෙනවා එ නිසා දරුවාගේ සම්මාධිත්‍යය මෙතනයි තියන්නේ ඒ සම්මාධිට්‍ය ආර්ථය ගෙදරින් පටන්ගන්න අම්මාතාත්තා මහා බ්‍රහ්මය කැටියයට දැකලා අනාගාමී උත්තම මේ කැටියයට දැකලා ඔබේ පින ශක්තිමත් කරගන්න පිහතුනේ අම්මා තාත්තා උපයෝගී කරගෙන ඔබ සෝවාන් පලය කරා යන කෙනෙක් වෙන්න අම්මා තාත්තා උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධියයට යන්න මං මෙ එහෙම කියාදි කෙනෙකුට හිතෙන්න්න පුළුවන් අපේ අම්මා කොහමද මහාබ්‍රක්්මෙක් වෙන්නේ අපේ අම්මට කේන් තියනවා අපේ තා අත්තා කොහොමද මහාබ්‍රක්්මයෙක් වෙන්නේ තාත්තා අම්මත්තකර අඩු කරනවා බදුරජාණන් වහන් से ිට පණවලනෑ දरුවන්ට මේ දවල් ඔයන්න කිය පනවලනෑ ඔබේ අම්මා තාතාගේ ම් දුर्वලතාව ඔබ දකින වන දरුවන් වන ඔබේ අකसाल सांස්कारයක් दारුවන් පෙර जीවිත අම්මला තා හැටිය කරපු වැරදි මේ जीීවිතते දरුවන් හැටිය ඔබලාට විපාකවා इसा බුදුරජාණන් වහන්සේ அමා තාත්තාගේ වැරදි දකින්න කියලනෑ මහාබ්‍රක්්මක් කියල දකින්න. උතුම් අනාගාමී ගුණයන් තියෙන උත්තමයක් කියල දකින්න. දැකලා අම්මාත්තාත්තා උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධීයටයන්න. සම්මා සමාධීටයන් සමහර දරුව ඉන්නවා කතා කළොත් අම්මතාත්තාගේ වැරදික කියන්නේ. සමහර දරුව ඉන්නවා කතා කොළොත් අනේ අම්මා සංසාරයේ මතු බුදුවේවා කියලම කියනවා? පංතුනි අම්මා තාත්තා උපයෝගී කරගෙන ඇලෙන කෙන එලෙනවා ගැටන කෙන ගැටෙනවා ඇලෙන කෙන එළෙද්දි ැටන කෙනා ගැටෙද්ද දෙදෙනම සම්මා සමාධ අහිමි කරගන්න පिංහතුන බුදුරජාණන් වහන්සේ මේ ධර්මයන් දේශනා කරන්නේ ඔබේ අම්මා තාත්තා මතු බුදු කරන්න නෙමේ ඔබේ අම්මා තාත්තා උපයෝගී කරගෙන ඔබටනිවන කරායන්න, ඔබට උතුම් ශෝවාන් පලය කරා යන්නයි බුදුරජාණන් වන්සේ මේ උතුම් සම්මාධිට්්‍යිය පනවන්නේ ඒ වගේමයි සම්මාධිට්්‍රියයට අදාළව අම්මලාතාත්තාටත් බුදුරජාණන් වහන්සේ වගකීම පන වෙනවා මොකදදේ වගකීම බුදුරජාණන් වන්සේ අම්මා තාත්තාගෙන් දරුවන්ට විය යු යුතුකම්පක්ෂයු ගන්නන ඒ යුතුකම්පක්ෂයේ අවසාන යුතුකමතමයි දරුවන්ට දායාද පවරලා විවාහ කරලා දුන්නට පස්සේ. දෙමාපියන්ගෙන් දරුවන්ට වෙන්න යුතුකම් නෑ හොදට තේරුන්ගන්න. අම්මලා තාත්තලාට සම්මාධිට්්‍යිය ඕනෙනම් අම්මලා තාත්තාට උතුම් සෝවාන්ඵලය ඕනනම් අපි තේරුම්ගන්න ඕනේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂධාන අපිට අහිමිවෙලා තියෙනවා මේ ශාසනය තෞුරුදු දෙදා සයිසීයක් ගෙවිලා තියෙනවා. ඔබටත් මටත් තුතුම් सෝන් පले නැත්තං ලැබුණ නැත්ි ලොකු දුर्वලතාවයන් තුළ ඉන්නේ මේ दर्वලताාවයන් නිවැදි කර ගත්ते නැත්ताං කොච්चර පिං කලා කියලා මේකෙන් ගලවැඩ බැහැ මේ ධर्मताාවයන් निවැදි කරගන්නේ බුදුරජාණන් වන්සේ අම්ම තාතලට කියලා තිना බොහොම පැහැදිලිව දरුවන් नाවා विවා කරලා දුන්නට පස්සේ දෙमाපියගේ यුතුකාම් විවराයි ඉම්පස්සේ යුතුකම් පනවන්නේ නෑ ඇයි ඉන්පස්සේ දෙමාපියන් දක්ෂවෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේට කුතවේදිී වෙන්න ඇයි ඒ දැම් බුදුරජාණන් වහන්සේ ඔබට මහාබ්‍රහ්මයා කියන තනතුර දුන්නා අනාගාමී උත්තමයක් කියන තනතුර දුන්නා දැංගඔබේ තනතුර දරාගෙන දරුව බිහි කලා දරුව හැදුව දරුවන්ට කිරිදුන්න දරුව හුරතල් කලා දරුවන්ගේෙන් ලබන්න තියන සියලු සැප ලැබවා දැන් ඔබ දක්ෂවෙන්න ඔබ සැබෑ ්‍රක්්මක් පන්න ඔබ තාම සැබෑ බ්‍රක්්මක් ුණේ නෑ බුදුරජාණන් වහන්සේට ඔබට දුන්න නාමික තනතුරක්ක ඔබේ දරවා මහා බ්‍රක්්මේ බවට මත් කරගන්න ඔබ දුන්න නාමක තන තුරක් නො නමුත් ඔබ දැන් දක්ෂවයේතුයි පිංහතුනි සැබැවින්ම බ්‍රක්්මක් පන්න अ අත यතු काම් කොස නවා බुදුරජාණන් ව से දැදर विहा කල දුන්න दැ राई दැහरी दंग ඔ महा ඔබ रा් मेंන්න अ අම්මलाතාල के समाधය इතना අමතාල නැත් තාම සම්මා්‍ය्य න है හොදර देරුම් ගන්න බුදුරජාණන් වांසේ ඔබ लाෙන්ට ගේන්නේ ඔ दැ කौद में बरामන්නේ ආම රාග පටිගයන් නිරෝධය කලා වූ අනාගාමී බ්‍රහ්ම උපතකට යන්න අන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිල්ල කියා භාග්‍යතුන් වහන්සේ අහවල් ගමී සුදුවත් දරන උපාසක මහත්මයා මැරුණා කොහ එප්පදුනේ කියලා බුදුරජාණන් වහන්සේ චුතුපපාතඥානයෙන් බල්ල කියනවා ඒ උපාසක මහත්මයා කාම රාග පටිගයන් නිරෝධයකොට අනාගාමී බ්‍රහ්ම උපතකට ගියා කියලා. ආයිමත් දවසකාානන්ද ශවාමීන්වහන්සේ විල්ලහනා භාග්‍යවතුන් වහන්සේ අහවල් ගමේ සුදුුවත්දරණ උපාසිකාව මැරුණා කොයදිපතුනේ කියලා. අන්න භාග්‍යවතුන් වහන්සේ බලලනුවනින් කියනවා චුදුපපාධඥානේ ඒ උපාසිකාව කාමරාග පටිග නිරෝධය කරලා. අනාගමී බ්‍රක්්මපතකට ගියා කියලා. කවුද මේ ඔබලා මේ සුදුවත්දරන ඔබලා සුුවත්දරණ උපාසක උපාසිකාවන් පිංතුනේ සුදුවත් දරපු උපාසක උපාසිකාවන් කොහොමද මරණෙන් පස්සේ අනාගාමී බ්‍රහ්මතලවලට ගිය පිංහතුන පැවිදිවුණේ නැහැ මේ ගිහි ජීවිත ගත කරලා දරුව හදලා සම්මාධිත්‍ය ජීවිතයට ගත්තා. බुදුජාණන් ව सेට की करूना र विवा දුना मबुर ිනි න दर्यवा කला දුන්නට ප බुදුරජාණන් ව से ටයි करूने බुදුජාණ से करने अ्य බुदරජාණ वह सेට की कर වෙला मකද කले स समामा थ ඇති කර ග मार्ග තු ගමन කලා लने ගැටुने න मार्ග ළ ගමन කला सम्मा समादिमा थते මनුස්ස ලෝක නුවනින් පීරපීර පීරීරා බැලවා මේ මනුස්ස ලෝකය තුළ කොතනකවත් නිත්‍ය වූ සංස්කාරයක් තියනවාද කියලා පนี้ මनුස්ස्यලෝක කොතනකवाත් නිत්‍යවූ සංස්කාරයක් තිබ්බද නැහැ සපපති රාජ කියන සංස්කර ද है බැලවා නිත්‍ය වෙලා යනවා රජවරු සිටුවරු මහේෂක්්‍ය මනුස්්‍ය्यයෝ සියලු සංස්කාරයන්න නිත්‍යයි එයා නුවනින් පීර පීර පීරීර, සම්මා සමාධිමත් හිතෝපයෝගී කරගැෙන මනුස්ස ලෝකේම සංස්කාරයෙන් අනිත්‍යයි කල දකිනෝ. එයා බලනවා ඉදිකඩු තුටක තරංහෝ තැනක නිත්‍ය වූ සංස්කාරයක් තියෙන අද කියලා. කො දෙයා දැන් දන්නවා සම්මා සමාධිමත් හිතෙන් ඉදිකඩු තුඩක තරංහෝත් සංස්කාරයක් නිත්‍යයි කලා දැක්කෝොත් පටිච්ච සමුපපන්න විඤ්ඥානය එතෙන්ට බැසගන්න පුුවන් තියෙන් ඉදිිකඩු තුටක තුටඩක් ඉඩක්. එයායි ඉදිකඩු තුඩක සිදුරාත් ඉඩත් විදර්ශනාවෙන් මනිත්‍ය වශයෙන් දකිනවා. එයා දකිනවා මේ මනුස්ස ලෝකයේ සෑම සංස්කාරයක් මනත්‍යයි කියලා. පින්වතුන යාගේ හිත මනුස්ස ලෝකයෙන් මිදෙනවා. මනුස්ස ලෝකය කැරෙ තුෂ්නාවෙන් ඒහිට මිතෙනවා ඒහිත පිහිටන්නේ සස්්‍රීක දිව්‍ය අලවල. තොසිතේ යාමේ නිම්මානදිය පරණනිම්මිත වසවත්්‍යය තාවතින්සය චාතුර් මහරාජිකය දුවනින් පීරපීරා පීරපීරා බලනවා මේ සස්්‍රීක දිව්‍යතලවල කොතනකොවත් නිත්‍ය වූ සංස්කාරයක් තියෙනද කියලා. සක්‍ර දෙවියන් බලනවා අනිත්‍යවූ සංස්කාරයා සුජම්පතියා සතරවනන් දෙවියන් විස්කම් දෙවියන් මාතලි දෙවියන් අර සුදම් සභාාවේ රැස්සෙලා ඉන්න ලක්ෂදනන් දෙවවරු. මේ සෑම සංස්කාරයක් මානිත්‍යයි කියලන් වනින් දකිනවා. එයා බලනවා ඉදිිකඩු තුඩක තරන්ගෝන ඉත්‍ය වූ සංස්කාරයක් තෙරේ තුෂ්නාවක් තියෙනවාද කියලා. ගොක දෙයා දන්නවා ඉදිිකඩු තුඩක තරන් තුෘෂ්නාවක් තිබ්බොත් පටිච්ච සමුපපන්න විඤ්ඥානීත්තන බැස දන්නවා. ඒත් පුංචි ඉඩත්තයා විදශශනාවෙන් අනිත්‍ය වශයෙන් දකිනවා. එයා මුළු දි්්‍ය සංස්කාරයන්න පිංහතුනේ. අනිත්‍යයි කියෙලා අවබෝධයෙන් දකිද්ද දිව්‍ය ලෝක කරේ තුෂ්නාවෙන් බැහරවෙනවා ඒක යන මනුස්ස ලෝකය කරෙේ දිව්‍ය ලෝක කරේ තුෂ්නාවෙන් බැරවෙච්ච තැන කාමලෝකය කරේ උපාධානයෝ බැහරවෙනවා නැවත කාම ලෝකය කරෙ උපාධානයක් නැහැ මනුස්ස රූපයක් සිහිපත් පෙද්ද අනිත්‍යයි කෙන අර්ථයාට එන්නේ දි්‍ය රූපයක් සිහිපත්වවෙදී දි්‍ය සංස්කාරයක් සිහිපත්වයෙද්දේ අනිත්‍යයි කියන අර්ථයෙන්න්නේ. කාම ලෝකේ හිත පිහිටන්නෑ පිංහතුනේ. ඒ කාම ලෝකයේ නොපීටනහිත මරනා සන්න මොහොතේ කාමරාග පටිගියන්ගෙන් මිදුුණු අනාගාමී බ්‍රක්්ම උපතකට අයියන්නේ. අන්න පිංගතුනේ අම්මතාත්තලගේ සම්මාධීත්්‍යය. අන්න අම්ම තාත්තලගේ සම්මාධීත්‍යය? ඔබේ සම්මාධිට්්‍යටාවද තාම අපේ සම්මාධිට්්‍රියටාවනෑ ඇයි දරුවා මමේ කියලගන්නවා මගේ කියලගන්නවා මගේ ආත්මය කියලගන්නවා දරවා තුළ මා සිටිනවා මා තුළ දරුවා තියෙනවා කියගන්නවා දරුවා නිත්‍යයි ස්තිරයි සැපයි සුබයි කියගන්නවා පිහතුනේ මේ දරුවා කියන අනිත්‍යූ සංස්කාරයක් කියල දකින්නේ බුදුරජාණන් වහන්සි දේශනා කරනවා ඔබත් මමත් මේ ආවාවු දීර්ග පටිච්ච සමුපපන්න බව ගමනෙදී දරුවන් නිසා හෙලු කඳුළු මහසාගරේ ජලයට වැඩී කියල පිංහතුනේ ඔබත් මමත් සංසාරයේ දරුවන් නුදෙසා මහසාගරේ ජලයට වඩා කඳුළු හෙල්ල තියෙනවා මහාසාගරයේ ජලකඳ සීහටනගා ගන්න ඒ ජලකඳ එකම කඳුළු සාගරයක් කැටියට දකින්න ඒ කඳුළු සාගරය කියන්න වෙන දෙයක් නෙමේ ඔබත් මමත් ඔබෙත් මගේ දරුවන් උදෙසා හෙළු කඳුලු සාගරයයි ඒසා කඳුළු සාගරයක් කෙළුවත් ඒකම දරුවෙක්වත් අපිටයිති නෑ පිංතුනේ කඳුළු සාගරයක් කෙලල තියෙනවා එකම දරුවෙක්වත් අපිටයිති නෑහැ මේ ජීවිතේ අපි ලැබපු දරුවත් අපිටයිතිනෑ පිතුනේ නමුත් බුදුරජාණන් වහන්සේ දරුවන් හදන්න එපාගෙලකිවෙනේ විසාකා උපාසිකාව දරුව දහදෙකුට වැඩිය හැදවා මොනොර මිනිබිරියන් සියගාන හිටිය සෝවාන් පलेට පත්වච්ච උत्තමාාවයක් සංස්කාරण අනිත්්‍යයි කියලා දරහ දන්නතු හිියයන බුදුරජාණන් වන්සේ දරුවහදන්න्यपाා කියල නහැ නමු දරुවාට වියතු යුතුකම්පක්ෂයක් තියෙනවා ඒ යුතු ගම්පක්ෂ අකරට ටිකොර තුයි අමතාතය සම්මාध්්‍යය इම්පස්ස අන්න බුදුරජන් වන්සේ ඔබට මාर्ගය කියනවා දැන් දරුවවා හදල දරුව හා්‍රක්ම කළ දැඔබ මहा්‍රක්්මන්න මට තම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කිටिया ඒ අම්ම තාතා නොවිදිනා දුකක් විදලා දස මාසයක් කුසේ होවාගෙන මාව ලෝකට බිහි කරලා लेටික කිරිරලා පෙව්වා නොවදිනා දුකක් විඳලා මාව ලොකු මහත් කලා ඒ සා දුुකන්දරාවක් විින්දත් ඒ අම්ම තාතාට මාව පැවිදි වෙලා ඉන්නවා දකින්න පිනතිබෙන බලන මේ සංස්කාර ලෝකය කොයිස්සානම් අසාධාරණද කියලා පිංහතුනේ මේසා දුක්පිංගලාපිව ලොකුමහත් කළ පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංචු උපාදානස්කන්ද ලෝකේ අම්මතාත්තට ඉඩ දුන්නෙ නෑ නමුත් ඒ අම්මතතාත්ත මකද්ද කළේ ඒ අම්මතාත්ත මොකද්ද කළේ ඒ අම්මත්තාත්තා බවේ ඇතිං ඇත්තටේ යන්න ගියා ඒ අම්මාතාතා පටිච්ච සමුපන්නව බවේ ඇතිං ඈතට යන්න ගියා මොකටද අනාගතේ අම්මතාத்தල වෙලා තව දරුවලෝකෙට බිහි කරන්න පिංහතුනී බිහි කරපු දරවා පැවිදි වෙලා ඉන්නවා දකින්න මේ අසාධාරණ පංච උපාදානස්කඳ ලෝකය ඒ අම්මතාතටඩ නොදෙද්දී ඒ අම්මතාත්තා බවේ ඈතිං ඈතට ගියා තව දරුව බිහි කරන්න අම්මතාත්த்தල වෙලා සිහතුනේ අම්මලා අත්තාත්තලාගේ මෝහේ කතාව ඒ මෝහේ කතාව නවත්තන්නයි බුදුරජාණන් වහන්සේ උතුම් සම්මාධිට්්‍යිය දේශනා කරන්නේ එනිසා දෙමාපියන් දක්ෂවෙන්න සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන කහිමිවෙලා තියෙනවා දරුවන් උදෙසා මහ සාගරය කඳුළුුවද ප්‍රමාණ්ට කඳුළු හෙල්ල තියනවා එනිසා දරුවෝ හදලා දරුවන්ට යුතුකම් පවරලා දරුව මහා බ්‍රහ්මය බවට පත්කලාට පස්සේ ඔබේ යුතුකම ඔබ සැබෑ බ්‍රක්්මයක් බෞ්ට පත්වීම අන්න අම්මතාත්තලාගේ සම්මාධිට්්‍යය. තාමාන් සම්මාධිට්්‍යිය තුළ ඉන්නේ සම්මාධිට්්‍යිය ඊළඟ කාරණය තමයි ඕපපාතික සත්ව ූපත පිංහතුනී අපිට ඕපාතික සත්වඔපත පිමඳද විශවාසය ඇතියෙන් ඕනේ දෙවියෙක් බ්‍රහ්මය ෝපාතිකුව ඉපදෙනවා ඒවගේම කුම්බාණ්ඩෙක් බහිරවේ, විශවාසය තියෙනවාද ශ්වා නැහැ සාක්ෂියට තට්ටුගල්ලාහන්නේ विශ්වාස නැහැ අදහුगाක්කය මැරිලා බහිරය වෙලා යිප දෙෙනවා පිහතුනේ ඇයි ඒ මහාවිසාාල ගෙවල් දොරුවල් හදාගන්නවා ලක්क्ष ගනාම් කෝටි ගනම් බැංකෝලින් අය ගන්නවා විසිතුරු විසිතුරු ගෙවල් හදනවා තරගකාරීවා හදනවා මේවා තුुෂ්णාවෙන් උපාධනය කරගන්නවා මැරෙන වෙලාවේ උපාධානය නිසා ඒ ගෙදරම මුල්ගල බදාගත්ත බහිරවෙෙක් වෙලා ඉප දෙනවා. මුල් ගල බදාගත බහිරවෙෙක් වෙලා ඉප දෙනවා. ඒක ලොකු ගෙදරකටයි පොඩි ගෙදරකටයි කියලනේ. ඔබ පොල්ලතු පැල මගේ කරගෙන උපාධානය කරගත්තොත් මරනා සන්න මොහොතේ පොල්ලතු පැල උපාධානය වුණාත් ඒ පොල්ලතු පැල බදාගත්ත බහිරවේක් වෙලා ඔබ ඉප දෙන්න පුළුවන් ඔබට ඒ විශ්වාසය තියෙනවාද. ඒ විශ්වාසය තියෙනවනං කව දක්වත් ඔබ මේ රූපයන් කෙරේ මේ බාහිර රූපයන් කෙරේ තුෂ්ාව ඇති කරගන්නේ නෑ යාන වාහන කරේ ගෙවල් දොරවල් කරෙ ඉඩකඩන් කෙරේ ඇඳුම් පැළඳම් කරයි පිහතුන මේ වැයි තුෂ්නාව ගොඩාක් වැඩී අපිට එනිසා මරණාසන්න මොහොතේ අපේ ඕපපාතික උපත නරග තැනකට වෙන්න පුළුවන් අනේ අහිංසක අම්මල තාත්තල මැරෙන වෙලාව ර ලස්ස ගනම් කෝටි නම් වටින නිවස උපාධානය කරගෙන ඒ ගෙදරම බහිරවෙෙක් වෙනවා මුල්ගල බදාගත්ත බහිරවයක් වෙනවා අන්තිමට දරුවටික ගේවිි කුල්ලදාල රට යනවා පිංහදුනේ ගේවි කුල්ලදාල දරුවෝ රට ගියා ගෙවල් හැදයි අම්මල තාත්තල මහපොලොවයට මුල් ගල බදාගෙනන්නවා මුණ අසාධාරණය ඇද පිහතුනේ වුණ අසාධාරනය ඇති කල බලන්න ඔබේ අසාධාරනය ඔබට කරගන්න පා ඔබේ අසාධාරමය ඔබට කරගන්නෙන් නැතිවෙන්නනං ඔබ මේ සම්මා ධිත්‍යිය ජීවිතයට එකතු කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම සද සක්විති රජවෙලා ඉපදුන වෙලාවෙ දඹදිව සක්‍ර දෙවියෝ දකිනවා දිවසිං සුදස්සන රජතුමා දම්බදිව පහළ වනාා කියලා සක්‍ර දෙවියන් අඩගහනවා විස්කම් දෙවියන්ට අඩගහල කියනවා විස්කම් सुදශන සක්විද රජතුමා දබදිව පහළ වුණා ඕගේ දස පාරම पु्य ශක්තිය ඉහලායි මේ सुदाශචන රජතුමාට මාලිගාවක් මවන්න කියලා පිනේ ශक्තියෙන් බෝධිසත්යිගේ පිනේ ශක්තිය උपयोගී කරගෙන विස්කන් දෙවියන් මාලිගාවක් මවනවා අපහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මාලිगाාවේ ගඩොලක් හදල තියන්නේ රත්තරංගොලින් සෑම ගඩොලක් මාදලතියෙන රණින් සෑම කුළුණක්ම තියන රත්තරං වලින් සෑම බිමට අතුරල තියන දියමන්ති මැනිික් පිං තුනේ බුදුරජාණන් වන්සි දේශනා කරනවා යමෙක් උදේසනක වේවා දහවලක වේවා රාත්‍රියක වේවා මේ මාලිගාව දෙෙස බලයිද දෑස් නිලංකාරවෙනවා කියලා ැලික්ොල අත්තරංගල දියමන්තිවල දිසීමට දෑස් නිලංකාරවෙනවා ஆනන්ද මෙවන් සුන්ந்தර ප්‍රනීත සංස්කායනු අනි්‍ය වෙලාගිය ආනන්ද මෙවන් සුන්දර ප්‍රනීත සංස්කාරයනු තනි්‍ය වෙලාගිය ආනන්ද ඒමනම් පිංගතුනි ය සංස්කාරයන්ට යටටබෙන් එපා ය සංස්කාරයන් පරිහරණය කරන්න සැපවිදින් එපා කියලා බුදුරජාණන් වන්ස කිව්වෙනේ එපා කියල කිවෙන එනිසා ලස්සන ගෙවල් හදන්න එ පා කියල කියන්න ඒ ඔබේ පින ඒ පිනාපි සම්මාධිත්්‍යයෙන් පිළිගන්න ඕනේ එනිසා ලස්සන්ට ජීවත් වෙන්න ලස්සට අඳන්න විසා කාවත්තර මහාේල පළඳනාව පැළදවා බුදුරජාණන් වහන්සේ පාකිවෙනෑ ඒකේයාගේ ්ඥ ශක්තිය එනිසා පිනට පයිංගහන්න කිය බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබට තියෙන සැප විලින්නේ සැප කියන්න ඔබේ පින නමුත් ආර්ය ස්ථාංගික මාර්ගෙන් ඒ සැප පෝෂණය කරගන්න. සීලෙන් ඒ සැප සංවර කරගන්න පංහතුන ඒකටයි බුදුරජාණන් වහන්සේ මාර්ගය කියන්නේ. ඒවගේමයි ඔබට ඕපපාතික සත්ත්ෝපති දෙවියෙක් බ්‍ර්මෙක් වෙනවා කියන ඕපපාතික උපත ඔබ විශ්වාස කරන්න ඕනේ. අනේ මම මගේ ජීවිතේ දෙවෙක් බ්‍රක්්මයක් වෙනවා කියන විශ්වාසය ඇතිකරදන්න සම්මාධිත්‍ය පිංහතුන. ඒම විශ්වාසයක් ඇති කරගත්ත මොහොතදී සිතුවිල්ලක් සිතුවිල්ලක් පාසා සතියසිහ පීටනවා බුදුපදන්නවා ලෝභසිතක් ඇතිවුුණත් මේක ප්‍රේත ලෝකෙට දේශසිතක් ඇතිවුුණත් මේක යක්ෂ ලෝකෙට ඒවගේ මෝහසිතාක් ඇතිවුුණත් මේක නිර්රයට අන්න තමන් සිතුවිලි කළමනා කරණය කරගන්නවා. නරක සිතුවිල්ලකට එන්න දෙන්නේ නෑ පිංහතුනී සම්මාධිත්‍යය. සම්මාධිට්්‍යය ඊළංගාර්ථය තමයි මටත් උතුම් අධිගම ලාබියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය. මොකොද අතීතයේ චතුරාර් සත්‍යය ජීවමානයි, අධිගම ලාබී නිටියන් වර්තමානයේ චතුරාරි සතය ජීවමානයි ඔබ තුළ නියත විශ්වාසයක් ඇතිකරගන්න මටත් මේ ජීවිතේ අධිගම ලාබියෙක් වෙන්න පුළුවන් කියන විශ්වාසය, පිහතුනේවෙන්න සම්මාධිත්‍යය දැ බලන සම් ධිට්‍යය කො හිතන ශක්තිමදධද කිය. මෙවාන් උත්තර සම්මාධිත්‍ය ආර්ථයන් හත අපි තුළ තියෙනවනං පින්වතුනේ ඔහු නිවනටම බරවූ කෙනෙක් ඔහු සම්මා සමාධයටම බරවූ කෙනෙක් ඕහු පංචනීවරණට බරවූ කෙනෙක් නෙමේ ඔහු සෝවාන් පලටම බරවූ කෙනෙක් එනිසා මේ උතුම් සම්මාධිත්‍ය ආර්ථයන් ජීවිතයට එකතු කරගන්න සම්මාධිත්‍ය තුළෙෙන් ඊළඟට අපියන්නේ සම්මා සංකප්්‍යයන් හේතු පළධර්මය අයිමත් අපිට සම්මා සංකප්යන් හොයන්න ඕනෙ නෑ. සම්මාධිට්්‍යිය වැඩුනනං ඉබේම සම්මා සංකප්පයන් වැඩිනෝ. සම්මාධිට්ටි සම්මා සංකප්ප දෙකමයිති වෙන්නේ ලෞකික ප්‍රඥාවට. දැන් අපි සම්මා සංකප්පයන්ටාව. සම්මා සංකප්පයන්ගේ කාරණා තමයි අවිහිසා සංකප්ප අ්‍යාපාද සංකප්ප නෙක්කම සංකප්පය. අපි කාටවත් හිංසා කරන්නේ ඇයි පිංහතුනි දැන් අපි කර්මය කර්ම පල විශ්වාසය අපි දන්නවා පටිච්ච සමුපන්න උපතක් තියෙනවා කිය අපි දන්නවා අපි කෙනෙකුට හිංසා කලොත් අපේ පටිච්ච සමුපන්න උපද දුර්ුවල වෙන්න පුළුවන් අපි ඕප පාතිකව ගිල්ල නිරයට වැටෙන්න්න පුුවන් සම්මා දිිට්ියෙන් සම්මා සංකප් පෝෂණය කරනෝ පිංහතුන්නේ අපි හිංසා කරන්නේ හිංසාාව කියන ගහනවා මරණවා කියෙන කාරණය විතරන්නේමේ වචනකින්වත් ඉරියව්වෝකං අත් හිංසා කරන්නේ ඔබ එහෙම කරනවාද දැන් ඔබ සම්මාධිප්්‍යය තියෙනවනම් අනේ කෙනෙකුට වචනකින් ඉියව්වොකින්වත් ඔබ හිංසා කරන්නේ ඔබ දන්නවා වචනකින් ඉරියව්වොකින් ඔබට හිංසා කලොත් ඔබ ඉංසා කලොත් ඊළඟ ජීවිතේ පෙරලා එහි විපාකයන් ඔබට එවාකි ඔබ දන්න අප පිං ඇතුනි ඒ නිසා නිරේතුරු ඔබ දක්ෂ වෙන්න බ ෙදර ජීවිතයේදී බලන්න අපි කොච්රණං ඉංසාකාරී වෙනවාද බිරිඳ සාම්පුරුෂයාගේ හිත්‍රृද්ධනවාද දරුවන් විසින් දෙමාපියන්ගේ හිතृද්ධනවාද අපි බලන්න කාරයාලයට ගියාම මහපාරට ගියාම පාසලට ගියාම කොච්චරණ අපි අති මනුස්්‍ය ඉංසනයන් සිද්ධ වෙනවාද තිංහතුන මහපාරයේ අදධි කහයිරය කෙනෙ පයිනවා පන්න දෙන්න ඔබ වාහනය අරං යනවා එයා ඉංවෙන්න ඕනේ මොකදද වුණේ. ඔබට කහයිර ළඟදී සම්මා සංකප්පයක් වඩාගන්න තිබ්බා ඒ කාහිර ළඟී ඔබට මුළු ආර්ෂ්ටාංගික මාර්ගෙම වඩා ගන්න තිබ්බා න ඔබ දක්ෂවුණේ නෑ පිංහතුනේ ඔබ පාරයනවා වාහන තදබදයක් තියෙනවා ඔබට ඉවසිල්ලක් නෑ ඔබ හෝන් එක ගහනවා පංහතුනි ඒ මොහොතේ ඔබට ආර්යෂ්ඨාංගික මාර්ගේයේම වඩා ගැනීමේ ශක්තිය තිබ්බා නමුත් ඔබ වඩාගත්ත නෑ ඒ නිසා බලන්න අද උදේ ඉද මේ මොහොත දක්වා ඔබ සම්මා සංකප්පයන් කියීයක් දුර්ුවල කරගත් අද කියලා බලන්න සම්මා සංකප්යන් කියා දුර්ුවල කරගත් ද අවවිහිංසා සංකප්යන් කොච්චර දර්ුවල කරගත්තද පන්නතුනී ඒනිසා නිරේතුරුව ඔබේ ජීවිතය සම්මා සංකප්පයන් වඩන ජීවිතයක් කරගන්නේ උදේසන නැකිට්ට මොහොතේ අධිෂ්ඨානයක් ඇති කරගන්නේ අනේ අද දවසේ සම්මා සංකප්පයන් වඩන දවසක් වේවා. සංකා සම්මා සංකප්යන් වඩා ගැනීමට මට උපකාර කන දවසක් වේවා. පිගතුන ඒම ධිෂ්ඨනයක් ඇති කරගන්න නම් සම්මාධිප්තිය තියෙන් ඕනේ. ඔබ සම්මාධිප්තිය ශක්තිමත්නාං ගඔබ දක්ෂයි. සෑම මොහොතකම හිතන්න දෙයනේ සම්මා සංකප්ප වැඩෙන මොතක් වේවා. මමාරාතනින් බැහැලයි. පාවඩේමතින් වඩි නකොටත් අනේ මන්නන් දකින්න කැමැති සම්මා සංකප්ප වඩාගන්න පුළුවන් පරිසරයක්. එනිසා මං මෙතන වාඩිවෙලා පිංහතුනේ ඔබලාව උපයෝගී කරගන මේ මොකක්ද කරන්නේ. සම්මා සංකප්ප වඩාගන්නවා. සම්මා සංකප්ප වඩාගන්නවා. අවිහිංසාාවෙන් කතා කරලා අවිහිංසාෙන් ඉන්ද්‍රිය පවත්වලා පහතුනේ මගේ සම්මා සංකපයන් මං ශක්්තිමත් කරගන්නවා. මහ පාරට ගියත්මන් සම්මා සංකප්යන් ශක්තිමත් කරගන්නවා. කුටියට ගියාත් පින්ඩ පාත මඩුවට ගියත් පංහතුන සම්මා සංකප්්‍යයන් ශක්තිමත් කරගත්ත මොහො අබ්බවටයි පත්තන්නේ. මුළු ආර්ේෂ් ටාංගික මාර්ගගේයේ ශක්තිමත් කරගන්නවා. ඔබව උපයෝගී කරගෙන මම නිවන්මාර්ගයේ ශක්තිමත් කරගන්නවා. ඔබව උපයෝගී කරගෙන මම සම්මා සමාධයේ ශක්්තිමත් කරගන්නවා. මහ පාරේ කහයිර පයින කෙනා උපයෝගී කරගෙන මම සෝවාන් පලේට මාරහදා ගන්නවා. මහ පාරයේ ඔබට හෝන් එක ගහන කෙනා උපයෝගී කරගෙන ඔබේ නිවනට පාරසකස් කරගන්නවා. ඔබට විවේචනය කරන කෙනා ඔබට බහින කෙනා උපට ගහන කෙනා උපයෝගී කරගෙන! ඔබ නිවන සාක්ෂාත් කරගන්නවා පිගතුනී සම්මා සංකප්ප අපි මෙතන ඉන්නවාද. අපි මෙතන නැහැ! ෙන්න්න ොත් යිනවා හුවත් හනුව විේචනය ො ේචනය කනවා එරේුව තොරනවා තරහ වුණො තරාාවෙනවා සම් සංපන हैं අපි සමාජය උපයयोෝගී කරගෙන අපිත් නියමනාහිමි කරගන්නවා නිසා සම්මා සංකපයන් ජීවිතයට එකතු කරගන්න සෑම උදේසනකම නැටීන මහෝතය අධිෂ්ඨානය ඇති කරගන්න අද දවසමට සම්මා සංකප්පයන් වඩාගන්න දවසබබාවට පත් ේවා ීලිය ගැන හිතනවා ධනය ගැන හිතනවා නමුත් දණ්ඩෙන්න්න ගියත් අපි සම්මා සංකප්ප දුර්ුවල කරගන්න. එනිසා සෑම මොහොතකම සුවපත් වේවා කියන චිත්තය ජීවිතය තුළ දරා ගන්න පිගතුනි විවේචනය ඉදිරියේ වේවා කොයිසා සාධාර්ණයක් ඉදිරිිය වේවා හේතු පල ධර්මයන් අදාලව දැකලා සුවපත් වේවා කියල දකින්න සුන්දර සම්මා සංකප්ප ඊළඟට අ්‍යාපාද සංකප්පය තිගන්නේ න පතු ඔබ කේන්තිගන්නදද සෝවාන් පලට පත්වන කෙනටත් කේති යනවා අපයදාමී නැති කේන්තිය කේකය ඉන් මෙහා අපි සෑම කෙනෙකුටම කේන්ති යනවා නමුත් ඔබ දක්ෂවටුයි කේන්තිය ආස්වාදය වගේම අදීනවේ දකින්න කේන්ති ගත්තොත් මරනා සන්න මෝත අපිට කේන්තිය උපාධනය වුණත් ඊළඟ ජීවිතේ නිරයට වැටන්න පුළුවන් විසකුණු සර්පයෙක් වෙලා ඉප දෙන්න පුළුවන් විරූපී මනුස්්‍යෙක් වෙලා ඉප දෙන්න පුළුවන් පහතුනේ අ්‍යාපාදේ තුළ ශක්ති මත්වන්න කේන්තිගන්නපා නිරතුරු අප්‍රමාන කේන්තිගන්නවා ඔබේ ගෙදර දිහෑ බලන්න නිවස දිහ බලන්න මහත්්‍යයා නිසා නඕන කොච්චර කේන්ති ගන්නවාද නොන නිසා මහත්්‍යයා කේන්ති ගන්නවාද දරුව නිසා අම්මලතාතල අම්ලතාතල නිසා දරුවෝ අසල්වාසින් නිසා පහතුනේ අනුන් උපයෝගී කරගෙන ඔබ සම්මා සමාධිය දුර්වල කරගන්න එපා මංගඔබට මතක් කලා සම්මා සම්බුද්ධ ශාසනය ලෝකයේ නිවැරදි කරන ශාසනයන්නෙේ ඔබ නිවැරදි වෙන ශාසනයක් ඔබේ ලෝකය නිවැරදි කරගන්න ශාසනයක් එනිසා ඔබ දක්ෂවෙන්න අනුන්ගේ කේන්තිය අනුන්ගේ දේශය අනුන්ගේ වරද උපයෝගී කරගෙන පංගතුනේ ඔබ සම්මා සමාධයක් ඇති කරගන්න ඔබ සම්මා සමාධයක් ඇති කරගන්න ඒම නැත්තං ඔබ දක්ෂවෙන්න නිරය තුරුවම ඔබේ බිරිඳ ඔබේ සාම්පුරුෂයා පන්සලක් කරගන්න බිරිඳ පන්සලක් කර ගන්න සාම්පුරුෂයා පන්සලප්බවට පත් කරගන්න ඔබේ දරවා පන්සලක්්බවට පත් කරගන්න මහපාර පන්ස ලප්බවට පත් කරගන්න ඔබ කාර්යාලේ පන්ස ලබ්බවුට පත් කරගන්න මුතු සම්මා සංකප්ප වැඩෙන තැනබවුට පත් කර ගන්නේ ඔබේ සාම්පුරුෂයා ඔබට වචනයක් කියලා බනිද්දී සුවපත් වේවා කියල හිතන්න දක්ෂ වෙන්න ඔබේ බිරිද ඔබට බචනයක් කියලා බරිද්දී සුවපත් වේවා කියලා හිතන්න දක්ෂ වෙන්න බිරිද උපයෝගී කරගෙන ඔබ නිවිලයන්න සාම්පුරුෂයා උපයෝගී කරගෙන ඔබ නිවිලයන්න සංසාරයේ අපි සෑම කෙනෙකුටම බිරිින්දැවරු ලක්ෂගානක් ඉඳල තියෙනවා පටිච්‍ර සමුපන්නව ස්වාමි පුරුෂයානන් ලක්ෂගානක් ඉඳල තියෙනවා ඒකම කෙනෙක් වත් අපිට අයිතිනෑ පिහතුනේ නමුත් සෑම කෙනෙක් කුදසාම එක්කො ඇලිලා එක්කො ගැටිලා අපි දුකමයි සකස් කරගත්ते නමුත්ම කෙනෙක් ව අදාපිට අයිති නෑ ඒ නිසා මේ ජීවිතය ඔබේ සාම්පුරුෂයා ස්वाම් බිරිද ඔබට අයිතින කවදා හරි අපි වෙෙන් වෙලා යන්න වෙනවා ඒ නිසා ඔබ දක්ෂවෙන්න ඔබේ සාමිපුරුෂයා උපयोෝගී කරගෙන ඔබ නිවන කරා යන්න ඔබේ සාමිදියනිය උපයෝගී කරගෙන ඔබ නිවන කරායන්න පිංගතුනි මේවා හදන්න ගියොත් ලෝකෙ හැදෙන්න්නෙත් නෑ අපි හැදිලත්නෑ එනිසා මේ ජීවිතය තීරණාත්මක ජීවිතයක් බවට පත්කරගන්නේ බිරිින්දෑවරු ලක්ෂගාන සාම්පුරුෂයාලු ලක්ෂගාන සංසාරය හිටියා ඒ සෑම දෙන නිසාම පංච නීවරණයමයි ගත්තේ සම්මා සමාධයක් අපි ඇතිකර ගත්තෙ නෑ එක්කො එලුුණ එක්කො ගැටුණා අනේ මම මේ ජීවිතේ මගේ බිරිද මගේ සාම්පරුෂයා මගේ නිවන උදෙසා ුඋපයෝගි කරගන්න කියල හිතන්න පිංගතුන ඇලීම් ගැටීම් මොලින් බැහැර වෙලා නිරෑතුරුව ධර්මය උපේක්ෂාවෙන් දකින්න. වැරද්දක් කලා සුවපත් වේවා කියලා දැකලා වැරද්ද තුළින් ඔබේ නිවන ඔබ සාක්ෂාත් කරගන්න අනසුන්දර සම්මා සංකපප. මංකිව්වාට පස්සේ පිංවතුල්ලා ශබ්ද නගල කියන්න. ඔබ මට නැවත නැවත වෛර කරන්නේ මම ඔබට නැවත නැවත මෛත්‍රී කරමි ඔබ මට නැවත නැවත දේශ කරන්නේ මම ඔබට ਨੇਵਤੇ ਨੇਵਤੇ ਮੈਤ੍ਰੀ ਕਰਮੀ ਓਬੇ ਮਟੇ ਨੇਵਤੇ ਨੇਵਤੇ ਨਪੁਰੁਕਮ ਕਰਨੇ ਮਮੇ ਓਬਟੇ ਨੇਵਤੇ ਨੇਵਤੇ ਮੈਤ੍ਰੀ ਕਰਮੀ ਓਬੇ ਮਾਵੇ ਨੇਵਤੇ ਨੇਵਤੇ ਵਿਵੇਚਨਯ ਕਰਨੇ ਮਮੇ ਓਬਟੇ නැවත නැවත මෛත්‍රී කරමි ඔබමාවේ නැවත නැවත නොසලකා හරින්න මම ඔබට නැත නැවත මෛත්‍රී කරමි පිංවතුනි සුන්දර සම්මා සංකප් බුදුරජාණන් වහන්සිේ දේශනා කරනවා ඔබත් මමත්ත මේ පටිච්ච සමුපපන්නව සාරා සංක කල්ප ලක්ෂගානක් මැරමින් නිපදෙමින් එන්නේ අනුන් නිසාමයි කියල පිංහතුනිි. අනුන් නිසාමයි. අනුන් බැන්නා කියලා අපි බයින්න ගියා. අනුන් ගැහුවා කියලා අපි ගහන්න ගියා. අනුන් විවේචනය කලාා කියලා අපි විවේචනය කරන්න ගියා. අනුන් නිසා ආවාවු මෝහ බරිත ගමනක් අපි ඇවිල්ලතියනෙනවා. එනිසා බදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේ ඔබ නවතින්න කියලා. කැමති කෙනෙකුට යන්න දෙන්න සාරා සංක කල්ප ලක්ෂ සයක් කෝටි ප්‍රකෝටි ගානක් ඇතට බේ පංච උපාදානස් කන්ඳලෝකේ ගලාගෙනයනවා. එනිසා කැමති කෙනෙකුට කැමති දුරක්ති යන්න දෙන්න ඔබ නවතින්න ඔබ කොහොමද නවතින්නේ දැක්කා කියන තැන නවතින්න. ඔබ කැමතිදේ දැක්කත් අකමැතිදේ දැක්කත් දැක්කා කියන තැන නවතින්න මං මෙතෙන් ටආවා වේවා කොහෙ ගියහෝ කැමතිදේ දැක්කත් අකමැතිදේ දැක්කත් දැක්කා කියල්ලාඉගෙන. ඔබ කැමති දෙයක් ැහුුණත් අකමැති දෙයක් කැහුුණත් ඇසුනා කියීන තැන නවතින්න විතර්ක කරන්නපා පස්සේ තුෂ්නාවන් තෙත් කරන්නපා ඇ සුනා කියන තැන නවතින්. ඔබට යමත් දැනුනෝ දිවට නාසයට සරීරයට මනසට දැනුනා කියන තැන නවතින් තුෂ්නාවෙන් තෙත් කරන්න එපා පිංගතුන ලෝකෙට යන්න දීලා ඔබ නවතින්න සුන්දල සම්මා සංකප්ප. දැ අවීංසා සංකප්පා අ්‍යාපාද සංකප්ප ඊළංඟට නෙක්කම්ම සංකපය. නෙක්කාමේ කියන මොකක්ද පිංගතුනි අත හැරීම. මොනහදා අහරින්නේ ලෝබ අලොබ අදේශ අමෝහයන් තුළට ජීවත්ය න දැම් බලන්න තාම අපි සීලටාාවත් නෑ තා අපි සමාධියටාවත් නෑ තා අපි විදශනාට ඇවිල්ලත් නෑ බුදුරජාණන් වහන්සේ ලෞකික ප්‍රඥාවට නෙක්කම් මේ පණ වන ලෞකික ප්‍රඥාව කියන මේ දෙවැනි මාර්ගන්ගේ සම්මා සංකප්පයන්ට ඇයි බුදුරජාණන් වහන්සේ නෙක්කම් මේ අතහැරීම ඇැරීම පණවන්න ඕනේ අන්තිමටනේ විදර්ශනාවති පනවන්න ඕනේ. නැතැ සෝවාන් සකෘදාාගාමි හරිියදි පණවන්න ඕනේ නමුත් නෙක්කම් මේ බුදුරජාණන් වහන්සේ දෙවැනි මාර්ගයට ගේනවා. සමාධියට සීලේටත් ඉහලට නෙක්කම් මේය ගේනවා. පංහතුන සම්මා සම්බුද්ධ ඥානයේ අසිරියමයි අපි මේදාකන්න. ඇයි බුදුරජාණන් වහන්සේ දෙවැනි මාර්ගන්ගේයට නෙක්කම් මේ ගෙනාවේ. අතහැරීම ගෙනාවවෙ ලෝබ දේශමෝයන්ගේ අතහැරීම. බුදුරජාණන් වහන්සේ දෙවැනි මාර්ගංගෙට නෙක්කම්ය ගෙනාව නැත්තං අපි සීලය මමේ කියලගන්නවා සීලයේ මගේ කියලගන්නවා සීලය මගේ ආත්මය කියගන්නවා සීලය තුළ මා සිටිනවා මා තුළ සීලය තියෙනවා කියගන්නවා සීලය ආත්ම දුෘෂ්ටියෙන් ගන්නවා මගේ සීලය නිසා මං අනුන්ව හෙලා දකිනවා ඇයි සීලය තිබ්බත් නක්ම්ය නැපින්ගතුින් ඒ සීලියෙන් නෙක්කම් මෙෙන් පෝෂණය වනේ නැහැ ඊළඟට එයා සමාධිය වඩනවා එයා දයානැති කරගන්නවා සමාධිය මමය මගේ මගේ ආත්මය කියල දකිනවා ඒ සමාධිය තුළ මා සිටිනවා මා තුළ සමාධිය තියෙනවා කියලා සමාධිය ආත්මිය දෘෂ්ටියෙන් ගන්නවා ඇයි පිංහතුනි සමාධිය තිබ්බත් ඒ සමාධිය නෙක්කම් මෙෙන් පෝෂණය වෙලානෑ. ඊළඟටයා විදර්ශනාවට යනවා විදර්ශනාවඩනවා විදර්ශනාව මමයේ මගේ මගේ ආත්මය කෙළගන්නවා. මම විදර්ශනාවටනවා අනිතතය භාවනා කරන්නේ කෙල අනින්නය හෙලාදකිනවා විදර්ශනාව ආත්මියය දුෘෂ්ටියෙන් ගන්නවා. ඇයි පිංහතුනිි ඒ විදර්ශනාව නෙක්කම්මම් පෝෂණය වුණේ නෑ. ඊළඟට යාම හිතනවා මම සෝවාන්න වනා සකුරුදාගාමී වුුණ අනාගාමි වුණා අරිහත් වනා කියලා. ඒ ඒ අරිහත්භාවය මමයේ මගේ මගේ ආත්මය කියලගන්නවා ඒ අරිහත්භාාවය තුළ මා සිටිනවා මා තුළේ අරිහත්භාවය තියෙනවා කියගන්නවා ඒ අරිහත්භාවයේ නිත්‍යයි ස්තිරයි ස්ුබයි කියලගන්නවා අරිහත්භාවේ නිසාම සක්කායි දිත්්‍ය ඇති කර ගන්නවා ඇයි පංහතුනි ඒ අරිහත්භාවය තුළ නෙක්කමේති බෙ නැහැ ඊළඟට යා මම සෝවාන් පලයට පත්වනා කියලගන්නවා ඒ සෝවාන් පලේ තුළ මා සිටිනවා මාතුළේ සෝවාන් පලේ තියෙනවා කියලගන්නවා ඒ සෝවාන්පලේ නිත්‍යයි සැපයි ආත්මයි කියලාගන්නවා සෝවාන් පලයේ නිසාම ආත්මියය දෘෂ්ටි ඇති කරගන්න ඇයි පිංහතුනිි සෝවාන් පලේට පත්වනා කිව්වත් නෙක්කම්මය වැඩිලා අන්නානතුර මම රහත්වෙලා කියලා හිතුවත් මම සෝවාන් වෙලා කියලා හිතුවත් තාම දෙවැනි මාර්ගංගේවත් වැඩිලා න්න බලන්න को මිච්චා මාර්ගේ පලය අන්න බුදුරජාණන් වහන්ේ දෙවැනි මාර්ගගයට සම්මා සංකප්පයන්ට පණවනවා नेක්කාම් එනිසා මේ नेක්කාම සංකප්ය නිරය තුරर्ුව ජීවිතයට එක දුකරගන්න नेක්කා මේ සීලේදි විතරක් ने මේ සමාධයේදි විතරක්ने ප්‍රඥාව විතරක්ने में नेක්කා ते में පिංකම ටත් අවශ්‍යයි ඔබ කරන පिංකම नेක්කම් මේ පෝෂණය වුණාව පिංකම අපව්ට බත් කරගන්න ඕනේ ඒ පिකම මමේ මගේ මගේ आत्मी කගත්තත් ඒ පिංකම තුළ මා සිටිනවා මාතුළේ පिංකම තියෙනවාගගත්තො ඒ पिංකම සංස්कार නිत්‍යයි සැපයි सुबයි आत्මයිගගත नि नेන इसा සම්මා සංකප ලौකික प्र්‍රඥ්ඥාවට පණවන්නේ පමතුන සමස්थ මාර්ගයටම ජවය දෙන්න सමස්त මාर्ගයම නිවැරදි කරන්න සමස්ථ මාර්ගයම පිනෙන් කුසලයෙන් ශක්්තිමත් කරන්න ඔබ සැබැවින්ම සම්මා සමාධිය කරාරං යන්න. දැම්මම ලෞකික ප්‍රඥාව ඉවර කළා. දැන් ලෞකික ප්‍රඥාවෙන් පස්සේ දැන් අපි යන්නේ සීලේට. සීලට බුදුරජාණන් වහන්සේ මාර්ගංග තුනපපන වෙනවා සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාජීවෝ. ඒක කියන්නේ මාර්ගංගාටන්. මාර්ගංග තුන සීලේට පනවනවා ඒහියන පිංහතුන සීලෙන් තොර නිවන් මාර්ග්‍යයක් නෑක හොඳට තේරුම් ගන්න ඕනේ සීලේෙන් තොර නිවන් මාර්ගයකට යන්නහ දන්නපා ගිහි කෙනගේ නිත්‍ය වූ සීලය බවට මාර්ගය පත් පෙන්න ආජීවට්ටමක සීය සංග සමාජයේ අපේ සාමනයට දස සීලේ උපසම්පදා සීලය මේ මාර්ගංග තුනෙන් ආවරණය වෙනවා එනිසා සීලයෙන් தொடොරව නිවන්මාර්ගේ ගමනක්නෑ ගො සීලයා ඉන්ද්‍රීිය සංවරය අප තුළ ඇති කරලා දෙන්නේ ඒ සීලය තුළින්මයි අපි සම්මා සමාධියයට ආයුත්තේ සීලය දුර්වල කරගත්තොත් අපේ සම්මා සමාධිය කවදාක්වත් මිච්චා සමාධිය බෞටයි පත්වවෙෙන් ඒ එක තේරුම් ගන්න ඕනේ. දැන් අපි සම්මාධ්ි සම්මා සංකප්පයන්ගෙන් සීලේටාව පලවෙනි තැන සම්මා වාචා. වචනය සංගර කරගන්න පින්ංහතුනනි. ොකද වච්චනය සංගර කරගත්වොත් අපි අන්න අහධනෙ කොතැන්ටද සම්මා සමාධියයට හොඳර තේරුම් ගන්න ආර්ෂ්ඨාංගික මාර්ගගේ ඉලක්ක කරනේ සම්මා සමාධයටයි සම්මා සමාධියයට අන්න නම් වචනය සංගර කරගන්න ඕනේ කර්මය කර්මඵල විශ්වාසය දකින්න ඕනේ වන අසංගර කගත්වත් පින්ගහතුන ඊළඟ ීතේ ගොලු කෙනෙක් පෙලා ඉප දෙන්න ළුවන් අඳ ගොලු බීරි භාාවයන්ට පත්වවෙන්න පුළුවන්. නිසා මුසාවාදා පිසුනාවාචා පරසාවාචා සම්පප්පලාපාවන්ට යන්න එපා බලන්න අප උදේන්දන් රෑවෙන කම්මොකක්ද කරන්න කියලා දෙැම්මන් මෙටන්ටඇවිල්ල ඔබට සමාධංකලේ පන්චීලය නමුතා ආර්යෂ්ඨාංගි මාර්ගයේ ඔබට අදාල වෙන්න ආජීව අට්ටමක සීලය නමුත් මං ඔබට ආජී වට්ටමක සීලේ සමාධං කලේ නෑ ඇයි පංහතුනී මේ ආජීව අට්ටමක සීලයේ මේ පිසුනාවාචා පරුසාවාචා සම්ප්පලාපයන් තියෙනවා මංගපට ආජී වට්ටමක සීලයේ සමාධංගලොත් ඔබ මෙතනින් බැහැරට අද්දී ය සිල්පද දුර්ුවල කරගන්න පිංහතුනේ අපි මේ දුරකතනයක් කතේතියාගෙන උදෙේ ඉදන් රෑවෙනකා මොවාද කතා කරන්නේ පිසුණු වචචනෑ පිසුණු වචන නිරේතුරුවම ඉන්ද්‍රී ආසංවරභාවයට සමාධී අහිමි කරන වචනෑ න ඔබ මේ දුරකථන පාවිච්චිකන මොහතක් පාසා ඔබ හිතුවද අනේ මම සිංහල බෞද්ධය සිංහල බෞද්්‍ය කියන ආරෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කරන්නේ එනිසා මං කතා කරන වචන සම්මා වාචාවන් වෙන්න ඕනේ මන් සම්මා වාචාවන්ගෙන් බැහර වුණත් මට සම්මා සමාධී අහිමි වෙනවා මට සම්මා සමාධී අහිම වුණ සෝවාන් පල අහිමි වෙනවා ඔබ හිතනවාද හිතන්නේ හිතන්නේ. බ ताන්න जीවිත කාය पुराාවට ඔබ වचන की ලक्ष කතා गलाद अ සෑම කෙනෙත්ම මුලින්ම කතාරපු වචනය අම්මා කියන වचනයි තටමල තටමला අම්මා කියල කියපු වනය අ වෙනම් වचන की ලक्ष्य කතා गलाद एक कම වचනටයිතිද පिදුන ඒම වचනයිති ඔබ හිතන්නේ අතීත පංචුපාදානස්කන්ද ටීති ොමු කරලා බලන්න එකම වචනයක් වත් ඔබට අයිතිත කියලා අයිතිනෙ නමුත් වචනය නිසා ඇති කර ගත්තා සංස්කාර කල්පගානකට අපේ පිටි පස්ස තියෙන එනිසා මේ මොහොතේ උබහිතන්නේ බුදුරජාණන් වන්සේ ඔබට කතා කරන්න එපා කියලන කතා කරන්නකි වෙන ගොලුවගේ ඉන්න කිය වෙන සංගයාහොතය ම කියන ්‍රන් වසේගේෙන සීලකතා ධනකතාන එක්කාම කතා මේ අප්‍රමාණ කතාවන් තියනවා පිහතුනේ පින වැඩෙන මාර්ගය වැඩෙන විදර්ශනාව වැඩෙන බව නිරෝධය වැඩෙන කාමයන් කෙරෙහි තිෙන්න්නාව කැමැත්ත දුර්ුවල වෙන කතා කරන්න. ඒව එපාකිවෙන එනිසා උබේ වචචනය භවයට නෙමේ ඔබේ වචනය නිවන ට උපයෝගී කරගන්න. ඔබේ වචනය සතරපායට නෙමේ. ඔබේ වචනය सुගතියට උපයෝගී කරගන්න ඔබේ වචනය කාමයන්ට නෙමේ ඔබේ වචනය කාමයන්ගේ නිරෝධයට උපකාර කරගන්න අන්න පिංහතුනේ සම්මා ධ්‍යෙන් පෝෂණය සම්මා වාචාවන් අපි සම්මා වාචාවන්ක පස්ස සම්මා කම්මන්තයන්ට එන්නේ මොකද සම්මා කම්මන්ත කියන්නේ සතුන්මරන්නේ සොරකම් කරන්නේ කාමේ වර්ද අයසයෙන්න පिතුनी ඇයි බුදුරජාණන් වහන්සේ අපිට සතුන් මරන්න පාකයන් මෙතන සතුන් මරණවා විතරන්න මේ මනුස්්‍යඝාතනය සත්ව ංසාාව මනුස්ස ඉංසාාව මේ සියල්ලම මෙතෙන්ට අයිති අපි මේ ජීවිතය කුකුල්ලු මැරුවොත් අපි කුකුලෙක් වෙලා ඉප දෙෙනවා ඇයි මැරුම්කන්න මේ ජීවිතය හරක් මරණ කෙනා ඊළඟ ජීවිතය හරකෙක් වෙලා ඉප දෙෙනවා ඇයි මැරුම්කන්න මේ ජීවිතය ඌරමරණ කෙනා ඊළங்க ජීවිතේ ஊරක් වෙලා ඉපදෙනවා ඇයි මැරු කන්න මේ ජීවිත මාළුමරණ කෙන ඊළங்க ජීවිත මාළුවෙක් වෙලා ඉප දෙෙනවා ඇයි නරුම් කන්න පතුනි அන්න කරමය කර්ම පල විශ්වාසයට දාලව හිතන්න පටිච්ච සපන්න උපදර දාළ බලන්න එනිසා බුදුරජාණන් වහන්සේ සත්ව ඝාතනය සත්ව හිංසාවට අන්න පා කියනවා මේවාට ඇලෙන්න්න ගැටන්න නෙම මාලුකනවා කියලා මාලුවෙනවා කියලා ඇලන්න ගටෙන්න්නේ අනපා සත්තු මැරෙනවා කියලා ඇලෙන්න්න ගැටෙන්න්නේ යන්න එපා ඒම කළොත් මැරෙන සතා නිසා ඔබ නිවනාහිමි කරගන්නවා. බත්පිගාන තින මාලු කෑල්ල නිසා ඔබ නිවනාහිමි කරගන්නවා. එනිසා නිරඇතුරුව මේ ධර්මයන් උපයෝගී කරගෙන පිහතුනී හේතුඵල ධර්මයන් දැකලා සම්මා සමාධයට ඔබ පාරහදාගන්න ඉළඟට සොරකම ොරකමෙන් කුමද්ද සිද්ධ වෙන්නේ බෞभෝග සම්පත් විනාශ වෙලායනවා අදේ රට දිහැබලන්නේ ජනප්‍රියභාවය රටේ බिුවට වැටිලා බවभෝග සම්පත් බිදුුවට වැටිලා අභියෝගයන්ට මූුණදීමේ ශක්තිය බිදුुුවට වැටිලා ඇයි පिංහතුනේ පසුග අවුහුදු පණහාක කාලය තුළ මේ රටේ දේශපාලන්නේ සොරකම් නිසා මේ රට බිදුुුවට වැටලා තින ො ආනිසාංස ආදීනවයන් ගැන මීට වඩා උපමාාවශ්‍යනය අපේ රට දහැබලන්න සොරකමේ ඒහි පස්සිික විපාකයන් අපි සියල්ලෝ මත්්‍යී දින අප පිං තුුණේ එනිසා මේ සොරකමේ තින බයානක බව දකින්න රටවල් බංखොලොත් වෙන්න පුළුවන් රටවල් වහල් භාවයට පත්වෙන්න පුළුවන් රටවල් යටත් විජිත භාවයට පත්වවෙන්න පුළුවන් සොරකමේ විපාකයන් ඊළඟට කාමේ වරදවා හැසිරීම පිහතුනී වර්තමාන සමාජයේ කාමේ වරදවා හැසිරීමේ වේගවත් රැල්ලක් පැති්‍රීලා යනවා. මේ පැත්තෙන් ආර්ථික කඩා වැටනොකට අරපැත්තෙන් කාමේ වරදවා හසිටීමේ රැල්ලක් වේගෙන් පැතිරෙනවා ඇයි. ආදීනෙවේ දකින්නේ. ආස්වාදය කෙටි ආස්වාදයට අට වෙනවා ආදීනෙවේ දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ කාලි ඉසිදාසී කියල තරුණයක් හිටියා දනවත් තරුණිය ඉසිදාසිව විවාහ කල්ල දෙනවා. ” න මේ සිදාசிය කුළ ගෙදේටනවා මාසයි දෙයි அற මහ්‍යයාට උපරිම සල කනවා මහ්‍යයක් කියන මේ මනුස්සය මටේපා ගෙදරාරව කියලා නැන්ந்தම්මා ඉසිදාශව ගෙනනල ගෙදේට බා දෙවා ඉසිදාසිගේ අම්මතාතා දෙවැනි ක සාදයක් කල දෙනවා මාසයි දෙයි ඒ මහත්්‍යයක් කියෙනවා මේ නෝනා මටපා ගෙදරාරන්න ගෙදරරන පහතුන ඉසිදාසිි කරන්න තින සියලුතුකම් කරනවා ඒ අර හත්්‍යයායක් කියෙන එපා කියලා තුන්වෙනි කසා දෙයක් බන්ඳල දෙනවා තුන්වෙනි කසා දෙඩත්යනවා මාසයි දෙකයි ඒ මහත්්‍යයා තිසිදාසිි වෙපා කියෙලා ගෙදරාරිනෝ පිංහතුනි හතරවැනි කසා දෙකුත් කරල දෙනවා ඒ දුප්පත් කෙනෙකුට සල්ලිදීලා හතරවැනි කසාදය කල්ල දෙනවා අනේ මේ මහදද මගේ දවාරංගිහිල්ල පෝෂණය කරන්න කියලා අනේ දුප්පත් මනුස්්‍යයා මේ ඉසිදාශසි වගිල්ල කසාදමදිනවා මාසයයි දෙකයි ඉසිදාශසි එපා කෙලැරිය තිමුතුන අර දුප්පත් මනුස්්‍යයා එපා කෙලැරිය දැන් ඉසිදාසි කල්පන කරවා මම නැවත ගෙදරයන්නේ නැහැ මට අම්මතාත්තට මුණ දෙන්න බෑ විවාහ හතරම අසාර්ථකයි ඉසිදාසි ගංගානම් ගඟදිගේ යනවා ජපරතැන කොයාගෙන ජීවිතය නැති කරගන්න කියලා. සිදාසිට හම්ුවෙනවා රහත් උත්තමාවයක් එය ධර්මය දේශනා කරනවා සංසාර බියඇති වෙනවා කලකිරීම ඇති වෙනවා පැවිදි උපසම්පදාව ලබලා උතුම් රහත් පලයට පත්වෙනවා විවාහ හතර කසාර්ථවෙස් ඉසිදාசிය රත් පලයට පත්ෙන පங்கතු රහත් පලට පත්වෙලා பූර්ව නිවාසානු සිතිි ඥානය ඇති කරගන්නවා ඉසිදාසි කල්පනා කරනවා මම මේ පूර්වයේ නිවාසානු්‍ය ජඥානය උපයෝගී කරගෙන දැම් බලන්න ඕනේ මම මෙච්චර පති භක්තියෙන් ස්වාම පුරුෂ්‍යයාණන් හතරකට සලකද්දී මේ ඇයි මාවේ ලෙව් ඇයි කියන අකුසලේ මම බලන්න ඕන කියලා නුවනිින් විග්‍රහ කල්ල බලනා පංගතුන පूර්වේ නිවාසානුසසිජඥානයෙන් දකිනවා ඉසිදාසි ඇත භවයක පිරිමියෙක් වෙලා උපදිවා දැනවත් පිරිමිියෙක් මේ ධනවත් පිරිමි ආත්මය ලබලා මේ පිරිමි කෙනා අප්‍රමාන කාමේ වර්දවා හැසිරෙනවා පිංගතුනින්. මේ පිරිමි කෙනා එතන මැරෙනවා මැරිලා පටිච්ච සමපපන්නව වයස්සක එල දෙනෙක්ගෙකුසේ පිරිමි පැටවෙෙක් වෙලා යිපදෙනවා. දැම මේ ඉසිදාසි තමන්ගේ පටිච්ච සමම්පන්න තීත්‍රය බලන්නේ. අර කාමේ වරදවා හැසිරිච්ච පිරිමියගෙන් නාකි එල දෙනෙ එකගේ වසු පැටිවෙෙක් වෙනවා කර්මවිපාක නාකි එල දෙෙනෙග පැටියා වෙලා ඉප දෙන්නේ මේ වසු පැටිවාගේ අයිති ගොවි මහත්තයා මේ වසු පැටිවා තරුණ කාල බිඳීම වැඩගන්න පුස්සෙක් බෞටපත් කරනවා ලංගිකක්ත්වය විනාස කලදානු මේ වසු පැටියා එතනින් මැරෙනවා එතනින් මැරිලා වයස්සක එලිච්චියක්ග කුසේ එළු පැටියෙක් වෙලා යිප දෙවා මේ එළුපැටියා පුංචි කාලෙදී එළුපැටියාගේ පුරුසලින්ගේ පනුවගහනවා ඒ වේදනාවෙන් එළුපැටියා මැරෙනෝ. එතනින් මේ එළුපැටියා මැරිලා පටිච්ච සමුපන්නව වැදිරියකගකුසේ වඳුරු පැටියෙක් වෙලා ප දෙෙනවා. පුංචි කාලෙදි මේ වඳුරු පැටියා වඳුරුරැලේ නායකයා වඳුරු පැටියාගේ පුරෂලිගේ කඩාගෙන කාලා ඒ වේදනාවෙන් වඳුරු පැටියා මැරෙනවා. මේ විදියට දීර්ග බබගමනක් ගැන කියනවා. පිංගතුනී මොනාදමේ කාමේ වරදවා හැසිරීමේ ආදීනවයන් බලන්න මොකදද වනේ කියලා. අර සුන්දර පිරිමියක් පවෙච්ච වෙලාවේ බයක් සැකක් නැතුව කර්මය කර්මඵල විශ්වාසයක් නැතුව කෙටි ආස්වාදයට වහවෙලා කාමේ වර්දවා හැසිරිලා. අර පැටියෙක්ුණනා ම විනාස වුණ එලු පැටියෙක් වෙලා විනාස වුණ වඳුරු පැටියෙක් වෙලා විනාස වුණා මේ විදදියට පිංගතුනේ පූර්ුව නිවාසානු සිංඥානෙන් සිදසයේ දකිනවා එනිසා ඔබත් නුවනින් දකින්න කාමේ වර්දවා හැසිරීමේ තියෙන්න්නාව බලවත් විපාකයන් බුදුරජාණන් වහන්සේ ඔබ සෑම කෙනෙකුටම ගිහිත් පිංවතුල්ලාට පංච සීලයේ ආරක්ෂාවතුළ කාම ඇැසරීමේ නිදහස දීලතියනවා. විවාක බිරිදක් විවාහකසාම්පපුරුෂයක්තුලින් ඒ විතරක් මේ සෝවාන් පලට පත්වෙත සකුරුදාගාමී පලයට පත්වෙච්ච කෙනාටත්. ගිහි කෙනාටත් බිරිදක්තුලින් සාම්පුරෂයක්තුලින් සදා චාරාත්මකව කාමයන්තුළ හැසිරීම නිදහස දීරතිනවා. ඒ නිසා ඔබට නිවන අවශ්‍යනං ඔබැට උතුම් සෝවාන් පලය අවශ්‍යනං කරුණා කරලා. මේ ධර්මයට අදාළව තම සාම්පුරුෂයාගෙන් බිරිඳගෙන් සතු වෙන කෙනෙක් බවට පත්වෙන්න. ඔබ ඒ සීමාව ඉක්මවාගියොත් පංවතුනේ ඔබ සෝවාන් පලයෙන් බැහරගිය කෙනෙක් බවට පත්වෙනවා. ආරේස් ටාංගික මාර්ගයෙන් බැහැරටගිය කෙනෙක් බෞට පත්වෙනවා. එනිසා කෙටි ආශ්වාදයක් උදෙසා මේ උතුම් මාර්ගය අහිමි කරගන්න එපා සුන්දර සම්මා කම්මන්තයන් පංගතුනේ. දැන් අපි සම්මා කම් අන්තයන්ටාව දැම් මාර්ගග කියත්ද හතරයිතාම බලන කොච්චර ලස්සට බුදුරජාණන් වහන්සේ මාර්ගය පෙළගැස්තුවාද කියලා සම්මා ධිට්ටියෙන් තෙරුවන් කෙරෙ සද්ධාව පෙන්නවා සම්මා සංකපපයන්ගෙන් කේන්ති අඩු කළ සම්මා වාචාවන්ගෙන් වචනය සංවර කළ සම්මා කම්මන්තයන්ගෙන් පංච සීලය ආරක්ෂා කරන තැන්ටගෙනා පිහතුන මේ සම්මා සමාධීට අරංගන්න්‍යැිය. න අධියරෙන් අධියයට ලස්සන්ண்ட ගේ නැහැති සම්මාධිට්‍යයෙන් තෙඩුවන් කෙරේ සද්ධාව කර්මය කර්මපල විශ්වාසය දුන්නා සම්මා සංකප්‍යයන්ගෙන් කේන්ති අඩු කළ සම්මාවාචාවන්ගේෙන් වචනය සංවර කළ සම්මා කම්මන්තයන්ගේෙන් හතරවැනි මාර්ග අංගෙதிී පංචසීල ආරක්ෂාවටබගෙනාව. මාර්ගය නිවැරදිවාපුගෙනෙක්නං, හතරවෙනි මාර්ගන්ගේදී ඔබ පංච සීලය අරක්‍ෂාකරගත්ත කෙනෙක් දැන් අපි පස්වැනි අංගයට යනවා ඒක සීලේට යදාලය මොකදද සම්මාආීව වැරදි ආජීවයන්ට යන්නේ න දැම්බලන සම්මා ආජීවයට එද්දී පස්වනි මාර්ගන්ගේ දී ආජීව අට්ටමක සීලය සුරකින බෞද්ධයක්ක ලබානක කොච්චර සුන්දර මාග්‍යයද. තුराා බදුජාණන් වන්සේ නමකට පමණයි මෙවැනි ස सुන්දර පෙළදැසීමන් කරන්න පුුවන් පස්වැනි මාර්ගගේ වෙනකොට ආजीීවා අට්ටමක සීලය සුඩකින सुුंदර බෞද්ධය इලක්කයේ සම්මා සමාිය කොච්චර ලස්සට මේ කාරගෙනවාදමද ස ආजीීවය කියන්නේ වැරදි ආජීව්‍යන්ට යන්නේ නෑ පिංහතුනේමुකද බෞද්ධයාගේ වැරදි ආजीීවයන් තු අතුර විකුණන්නේ නේ මස්මාන්ස වෙළඳංම් කරන්නන්නේනේ වැඩිබේතුවක් ළද කරන්නේනෑ වසවිස වෙළඳං කරන්නේන වහල් වෙළදාම මනුස්ස වෙළදාම සත්ව වෙළදාම කරන්නේ නෑ පන ඔබට නිවනාවශ්‍යනං ඔබ මේවාගෙන් බැහරවෙන්නුන් එනිසා මගොබෙන් ඇව්ුවත් ඔබ සම් සම්මා ආජීවය තුළ ජීවත් වෙන්න කියලා ඔබ වූ කියනවා නමුත් පතුන හරි බරපතල ආකාරයෙන් සම්මා ආජීවයන් දුර්ුවල වෙලා යනවා බරපතල මිච්ச்சා ආजीීවර ඇල්ලක් සමාජය තුළ වේගෙන් ගලාගෙන නව ඇයි පිහතුනේ සමාධප්‍යය දුර්ුවලයි සම්මා සංප දුර්ුවලයි ලෞufික ප්‍රඥාව දුර්ුවලයි ඉනිසා බරපතල මිච්චා ආजीීව ඇල්ලක් ගලාගෙන යනවා මංගොපට එකකාරණයක් ගැන කියන්නම් සම්ජීව මංගබෙන් ඇහුවත් වසවිස වෙළඳම මිච්ා जीීවයන් නමුත් වසවිස කියලා කිවත් ඔබ මොකදහිතන්නේ ක්‍රමිනාසක සහ වල්නනාසක ඔොච්චර විට වඩා දෙත් නෑ පිංවතුනි. වසවිසල දාමකිවත් ොයි දෙක විතරයි. බලන්න අපි කොච්චරනා අපේ සම්මාසතිය දුර්වලද කියලා සම්මාස් දිිට්ිය දුර්වලද කියලා පිංවතුන වර්තමාන සමාජයේ කෙසෙල් ගෙඩියකුත් වසවිසත් පිකුණීම ගස්සබු ගෙටියක් පිකුණුවත් තෙලවලුවක් පිකුණුවත් පලාමිටිය පිකුණුවත් කිරි හටතිියයක් පිකුණුවවාත් පොල් තෙල් ටික් විකුණුවත් කරවල කෑල්ලක් විිකුණුවත් අද වෙළදපලේ තියන බාණ්ඩවලින් සීයට හැත්ත පහක්ම වසවිසක් පිහතුනි. වසවිස වෙලදාමක්. අර ගොවිවිි මේ දී වසවිස ගානවා අස්වැන්ඩ නෙලන්න පෙරහතුව වසවිස ගානවා පෙරුවට පස්සෙ වස විස ගානවා කඩට ගෙනනල්ල කෙල් ගෙඩිය ඉදෝ ගන්න අම ගෙටිය ඉදෝ ගන්න ගස්ලපු ගෙටිය ඉදෝගන්න වසවිස ගානවා පිංහතුනි. බයානක මිච්චා ආචීව රැල්ලක් සමාජය තුළ පැතරේ නවා කෙහෙල් ගෙටියක් වස විසක් නං ගස්ලපු ගෙටියක් වස විසක් නං පංගතුන ඒලෝලු ටික පලාාටිකත් වස විසක්නං දෙ හාමුදුරුවනේ සමාජය ලෞකික ප්‍රඥ්ඥාව විින්දුවට වැටිලනේද අපි මේ විනාසේ දකින්නේනෑ මේ පැත්තෙන් බලවත් තාකාරෙන් වේගවත් තාකාරයෙන් මිච්චා ආජීවය වඩිනවා වස්ස විස වෙළඳාම වැඩිවෙනවා මත්වතුරා අරක්කු වෙළදාම වැඩිවෙනවා මේ පැත්තෙන් මිච්චා ආජීවරෙල්ල වැඩෙනකොට අනි පැත්තෙන් වේගවත් පිළිකා රැල්ලක් මොලේගෙඩි රැල්ලක් අක්මා රැල්ලක් වකු ගඩු රෝගී රැල්ලක් මත්තුවෙනවා. පිනතුන මේ රැල්ලෙ පලයයි මේ අපි දකින්නේ සමාජය තුළ වේගේ මිච්චා ආජීවරැල්ල වැඩෙනකොට ඒ මිච්චා ආජීවී විපාක අන්ගෙන්. මේ පැත්තෙන් පිලිකා රෝගී රැල්ලක් වකුගඩු රෝගී රැල්ලක් අක්මාරෝගී රැල්ලක් මොලේ ගෙඩිරැල්ලක් හැතුවේ. සමාජයටක දකින්න සම්මාධිට්්‍යයක් නැහැ. අපේ පාලකින්ට සම්මාධිත්‍යයක් නෑ මේ මොකදද වෙන්න කිය දකින්න. මේ පැත්තේ මිච්චා ආජීවයට පුළුවන් ආකාරයෙන් සහයෝගයේදීලා මිච්චා ආජීවය සමාජකත වෙද්ධි පිංහතුනේ. මේ පැත්තෙන් පිළිකා රෝගී රැල් ඉහලට නගිනෝ. අපි මොකද කරන්නේ. අපි පිරිිකාරෝහලේ වාර්තු පුළුල් කරනවා. පිළිකාරෝහල්ද බෙහෙත් දෙෙනවා උපකාර කරනවා. පිළිකාරෝගීන්ට උපකාර කරනවා අපේ වකුගඩුව දන් දෙෙනවා අපේ අත්මාව දන් දෙෙනවා පිංහතුන මොකද්ද මේ කරන්නේ සම්මාධිත්‍යය නැහැ. අපිට මේ ප්‍රශ්නය දකින්න සම්මාධීත්‍යයක් නැහැ. මේ පැත්තෙන් ිච්ා ආීව රැල්ල නகிති මේ පැත්ෙන් මහා රෝගී රැල්ලක් ඉහලට යනුව මේ රෝගී රල්ல்ல පාලනය කරන්න න සම්මා ධට්‍යතින නාாய்කෝ රට ඉන්න ඕනே සම්මා දිට්‍යතින නාකයෝ මේ නැගෙන මි්ා ආීව රැල්ල නවත් අන්න ඕනේ පාලනය කරන්න ඕනේ එහෙම නොවනොත් පங்கතුනේ உන්න හෙම්බිරිස්සාාව ගානට අනාගතේ මේ விනාசකාරී රෝගී රැල්ல்ல සමාජගත වෙනවා. සමාජගත වෙනවා අපේළඟට දරු අරගෙනවා අවුරුදු පහයිවායස මොලේ ගෙඩියක් දරු අරගෙන අවුරදු අටයිවායස බඩවැලේ පිරිකාවක් දරුවක් කරගෙනවා අවුරුදු අටයිවායස උගරේ පිරිකාවක් මොලේ පිරිකාවක් පංහතුනී සමාර දරු අරගෙනවා උපතිම්ම වකු ගඩුවක්නෑ උපතින් අක්මාවනේ පිංතුන මොන අදමේ රහ වෙන්නෙපා කිව්වට මේවා කියන්න ඕනේ අපි නිවැරදි වෙන්න ඒ අයිංසක දරුවන්න අපරාධ්‍ය අයිංසකයි නමුත් කෞුද මේ පිළිකාවක් හැදිලා මොලේ ගෙඩියක් හැදිලලා අක්මාවක් නෑ කියෙලා වකුගඩුවක් නෑ කියෙලා අපිළඟ ඩරගෙන දරුවෝ පෙරජීවිතේ සුන්දර කෝටිපති මිච්චා ආජීව වෙළෙන්දු පිංහතුන තරහ වෙන්නපා මේ ඇත්ත කියන්න ඕනේ නැත්තන් ජනතාව මේවා දන්නේ නෑ පි ෝගීන්ට රෝහල් හැදවා කියලා බෙහෙත් දුන්නා කියෙලා උපකාරදු මේ උපකාරණන දුන්නා කියලා මේ ප්‍රශවය මිදන්න බැහැ මේක ඇත්ත තේරුම් ගන්න අපේ ඉදි්‍රියයට අරගෙන පිළිකා ෝග හැදුන දරුවා මොලේ ගෙඩියක් හැදුනෙ දරවා බඩවැලේ පිළිකාවතින දරුවා වකු ගඩුවක් කහිමි දරුවා ක්මාවක් කහිමි දරවා වෙන කවරුත්නෙේ පෙර ජීවිතේ කෝටිපති මිච්චා ආ ජීවවෙලින් දෙෙක් මයි පිංහතුනි. කෝටි ගනන් හම්බ කරනවා අද බලන්න සාමාන්‍යං ප්‍රධාන නගරෙක කිය තරක් කෙල්ක තට්ටුව න්න මහත්‍යයක් කෙල්ලොලට කාබයිද්ධහනවා එට ඉදෝ ගන්න ගස්ලපු ගෙටියට කාබයිද්ගානවා එල්ලෝල්ුටිකට මොුණොහරි වාස විසධානවා පංහතුනී ඔයේ සාමාන්‍ය කෙනා ඉහල කෙනා මොනද කරන්න කිය බලන්න. ඔබ එෙදර කේක් ගෙටියක් හදන්න. කේ ගෙටිය දවස් කියාද තියාගන්න පුළුවන් දවස් පහයි කේ ගෙඩිය පුස්්කානවා. නමුත්ත ඔබ පැකට් කරපු කේක් කැල්ලක් ගන්න ඔය පුංචි ලමයි හැමදාමත් කන්නේවා පැකට කරපු කේක් කැල්ලක් ගන්න මාසාට ඒ කල්තියාගන්න පුළුවන්. කල්ලිකුත් එෙන්නේෙ මාසාටකට පස්සේ නමුත් මේ එකම කේක් කෑල්ල ඔබගේ තරහදන කේක් ගිඩිය සුමානින් පුස්සල්ලෙනවා අරකේක් කැල්ල මාසටත් තියෙන්න අර කේක් කෑල්ලට කොච්චරනම් වස විසධානෝන්ද හිතන්න කොයිසා කල්තබාමැනීමේ දේවල් දාන්න ඕනෙද ඔබ ගෙදරහදන කේක්කෑල්ල දවස් පහයි අරක මාසාටයි පිහතුන කෝටි ගනං හම්බු කරනවා ප්‍රකෝටිපතියෝ කන්න බොන්න තරුපායේ හෝටල් වලින් හරි ඊළඟ ජීවිත ඉප්පදන මොහොතේ වකු ගඩුවක් කහිමි කරගන ඉප දෙන්නපා. ඊළඟ ජීවිතේ ඉප දෙෙන මොහොතේ අක්මාවක් කහිමි කරගන ජීවත් ඉපදෙන්නෙ පා. ඊළ ජීවිත ළම වයසේ දීම පිරිකා රෝගියක් වෙන්නෙ පා පහතුන පොල් සම්බෝලයි බතුයි කාල ජීවත්න්න මැල්ලුනේ බතුයි කාල ජීවත්වෙන්න තියන දෙ කාල ජීවත්න්න මචා ආजीීව අ्यपाා ඔබ මච්චා ආजीීවයට ගියොත් මචචා जीීවේ තුළින් වසවිස ගහල මත්වතුර විකුණලා මේ මනුස්්‍යයා රෝගී කළොත් එහි විපාකයන් හැටියට ඊළඟ ජීවිතය ඔබත් රෝගියෙක් වෙනවා මයි මනුස්සෙකුනොත් පිගතුනින්. මේ සම්මාධිත්්‍යය. මේ විශ්වාස අපිට තියෙන් ඕනේ කර්මය කර්ම පල ශ්වාසයට අදාළව දැම්බලන්න අපි සීලය අවසං කලා. සම්මාධි්ටි සම්මා සංකප්පය සම්මාධිට්්‍යයෙන් තෙරුවන් කරෙහි සද්ධා ඇති කළා කර්මය කර්මඵල විශ්වාසය කිව්වා. සම්මා සංකප්‍යයන්ගෙන් කේන්ති අඩු කළා සම්මාවාචාවන්ගෙන් වචන සංවර කළා සම්මා කම්මන්තන්ගෙන් පංච සීලේ ආරක්ෂා කළා සම්මා ආජීවයන්ගෙන් ආජීවාට්ටමක සීලේ ආරක්ෂාවටගෙන පිංහතුනේ සුන්දර දැම් බෞද්ධෙක්කොක. ඔබ නිවැරදිව මාර්ගය අරංගාවනන් පස්වැනි මාර්ගන්ගේය යිතාම තාම අපි සමාධියටාවනේ? ආජීවා අට්ටමක සීලය සුරකින සුන්දර බෞද්ධේ. දැන් සීලයෙන් අපි යන්නේ සමාධයට. සමාධයට මොකදම පලවිනිි මාර්ගන්ගේ සම්මාවායාමෝ. දො සම්මාවායාමයන් දැන් කොහොමද කරෙන්නේ. ආජීවා අට්ටමක සීලේ ආරක්ෂාවෙන් තමයි සම්මාවායමයන් කෙරෙන්නේ. මොකද සම්මාවායාමයන් කරන්න කියන්නේ කරන්නා වූ කුසල්. අවතාව ශක්තිමත්ව කරනවා නොකලාවූ කුසල් අලුතෙන් කරන්න පටන් ගන්නවා කලාව අකුසල් ලොල්ටේ අන්නිනෑ නොකලාවූ අකුසල් කරන්නේනෑ සම්මාවායාමය පිනතනි දැම්මේ මොකක්ද මෙතන වෙන්නේ සම්මාවායාමය ඔබ දිනපතා අවුරුද්ද කොච්චරනම් පිංකාම් කලාද කොච්චර සංගික දාන දුන්නද බනගෙවල් කලාද පන්සලේ පින්කාම් කලාද කටින පින්කාම් කලාද වනාදමේ සම්මාවායාමය. දැං ඔබ බලන්න ඔබ කලාවූඒ සෑම පිංකමක්ම සැබෑ සම්මාවායාමයක් වනාද කියලා. කොමද බලන්නේ. ඔබ කලාවූ පිංකම් සැබෑ සම්මාවායමයක් වෙන්නනම් මුල් මාර්ගාංග පහම්ම ඒ පංකම පෝෂණය වෙන්න හොදර තේරුම් ගන්නඕන. මුල් මාර්ගංග පහම්ම පෝෂණය වනොත් පමණයි. ඔබ කලාවූ පिංකම සමාධයට උපයෝගී වෙන සම්මා වායාමයක් බෞට පත්වෙන් ඔබ කරන පिංකම ආजीීව අට්ටමක සීලයෙන් දුර්වලනං ඔබ කරන පिංකම සම්මා සංකපපයන්ගේෙන් දුර්වලනං ඔබ කේන්ති ගනිමින්නම් පिංකම් කරන්නේ ලෝබදේශමෝහයන් වඩමින්නම් පिංකාම් කරන්නේ ඒ වගේ ඔබ කර්මය කර්ම පල විශ්වාසයෙන් තොරවනම් පිංකම් කරන්නේ සගයාට ගරුගරන්න නැතුවනම් පිංකම් කරන්නේ අම්මතාත්තාට සලකන් නැතුවනම් පිංකම් කරන්නේ පිංහතුුණේ ඒ පිංකම සම්මාවායාමයක් වෙන්න නෑ. හොදට තේරුන්ගන් වර්තමාන සමාජයේ අපි කරන පින්කම්මොලින් සීයට හැත්ත පහක්ම සම්මාවායමයක් වෙන්න පිහතුුණේ. එකැනේ සමාධිය උදසා උපයෝගි වෙන්න නැහැ. ආර්ේෂ්ටාංගික මාර්ගයේ උද්දෙහා ශක්තිමත් වෙන්නේ නැහැ ඒ නිසාම පිංගතුනේ පංකං බැනුන් අහනෝ සම්මා සම්බුදධ ශාසනය බැනුන් අහනවා බුදුරජාණන් වහන්සේ බැනුන් අහනවා අද සමහරු ඉන්නවා බුද්ධ පූජාවක් පන්නබෑ විසිතුරු බුද්ධ පූජාවත් දැක්කොත් ඒකට බයිනවා විසිතුරු මල් පූජාවත් දැක්කොත් ඒකට බයිනවා ලස්සන ලස්සන පින්කම් දැක්කොත් ඒකට බයිවා ඇයි පංගතුනේ ने मेच्चर पिंकान सिद्धना राटट मैं मुकाद्यला ती पहले बवा नेने लो वड पिंका सिद्ध राट है नमद बिंदु ट में वटुना बंकल उत्म राटातकर एक ने पारसई एक है लोके वडन में पिंकान करना राट में ना ෝ වැඩියම සස්්‍රී කරට මේක වෙන්න ඕනේ නමුත්ඒක අනිත් පැත්ත දයෙන්නේ ඒ නිසාම අපි ආවිුද දෙනවා මේ නිර්රාගමික මනුස්සයින්ට අපිට ගහන්න ඇයි අපි කරන පින්කං සම්මවායමයක් කරගන්න පමුතුනේ කෝටි ගනම් වැෑ කරල පින්ංකාම් අන්ඳන්නවා කරනවා ලක්ෂ ගණම් වැෑ කරලා පිින්කාම් කරනවා කලුසල්ලි මිච්චාජිවෙන් සොයාගත්ත සල්ලි ंील दुर्वල කරග साली के हमब කරපු साली सम्मा ध्य दुर्वල साली अමතා ලखाති सालीवाने समावाय में मिलने सम्मावाया नुनानाम රට मि ने बह हद ඒही प धर्म इंसा කौर कआ ने करण पिंकान सम्मा वायान කියලා ඒහි පස්සිකව ධර්මය පෙන්ෙනව නෑ නෑ නෑමයි කියල පිහතුනි. අපි කරන පිංකන් සැබෑ සම්මාවායාමයක් කුණානං මේ ලෝකයේ තියන ස්වම්පෝචිතම රට මේ බින්කඩයි පිංහතුනිි. නිවාන් සුන්දර ධර්මයක් දරාගත්ත මෙචර පුං්ඥවන්ත මනුස්‍යෝ දරාගත්ත මේ සුන්දර බිම්කඩේ. ලෝකධාතුවේ තියෙන දරවත්ම රාජ්‍යබවට මේක පත්වෙන පිංහතුනේ. දනවත්ම රාජ්‍ය බවට පත්වෙන හේතු පල ධර්මයන්! එනිසානේ පින්කම්වලට බයින් එපා, සංගයාට බයින්න්නපා සාසනයටට බයින්න්න එපා ධර්මරත්නයට බයින්න්නපා! බුදුදමට බන්න්නපා! බුදුදහම් ඔබට සුන්දරව මාර්ගය කියනවා ඔබේ පින්කම් සැපෑ සෞභාග්‍ය ලබා දෙන පින්කම් බවට පත් කර ගන්නනං. මු මාර්ගංගහයිෙන් පෝෂණය කරගන්න මුල් මාර්ගගහයිෙන් පෝෂණය කරගන්න සම්මා ආජීවයෙන් පෝෂණය කරගන්න කළු සල්ලිවලින් කරන පින්කම්මොලින් විපාක දෙන්න නෑ මිච්චා ආජීවෙන් කන පින්කම්මොලින් විපාක දෙන්න නෑ සිල්පද විදගන කන පින්කම්මොලින් හපත් විපාක දෙන්න නෑ සම්මා දිට්‍යය සම්මා සංකප දුර්ුවල පින්කම්මොලින් සෞභාග්‍ය දෙන්න නැහ නිරිසා නිර තුරුව में ඔබලා දක්ෂවෙන්න ඔබලානි වැරදි වෙන්න ඔබලා සමාධියයට පූර්වාදර්ශී වෙන්න ඔබ කරන කුමන පිංකමක් වේවා මුල් මාර්ගංගට මුල් මාර්ගංග හය පෝෂණය වූ පिංකමක් කරගන්න සම්මාධිති සම්මා සංකපයන් ගන් සා සීලයේ අංගයන්ගෙන් පෝෂණය වූ පිංකම් කරගන්න පිංහතුනි ඔන්න දැන් අපි හත් හයවැනි මාර්ගෙත ඇවිල්ලතින්න නිවැරදිවාාවනන් ආජීවාට්ටමක සීලයේ සුරකින ආජීවාට්ටමක සීලේ ආරක්ෂාව තුළ පිංකම් කරන සුන්දර සම්මාවායාමයන් අපි ජීවිතට එකතු කරගත් හරියටටාවනග සම්මාවායාමයන් ජීවිතට එකතු වෙදදදි නිවරදිව ඒ තුළින් මා අපි තුළ ඇති වෙන්නේ සම්මා සතිය. මාර්ගංග හයක පල පිංතුන මොකක්ද සම්මා සතිය කියයන්. මාර්ගග හයක පලයේ හොදර දේරුම් ගන්න දැ මෙතන කොච්චර දේවල් වැටුනාද කියල බලන්නේ සම්මාධිට්ටිය ඉඳන් කොයිසා සුන්දර ගමනද්ද පියාවේ ආජීව අටමක සීලය දක්වා සීලය පිරිසිදු කළා අපි දැන් සම්මා සතියට නවා සම්මා සතිය ගැනමොකක්ද. එයා දැන් ධර්මය අධර්මය නිවැරදිවාදුනනවා. කුසලේ අකුසලේ නිවැරදිවාදුනනවා සීලයේ දුස්සීල භාවය නිවැරදිවාඳුරනවා මගේ නොමගේ නිවැරදිවාදුන නෝපිංගතුනි එයායිමත් නොබකට අන්නේ නේ එයටට කවරු තැගිල්ලෙෙන් ඇල්ල කියන්න ඕඩෙනේ යොයා මේ සිිල්පදේ බින්ද කියලා. එයා ශිල්පද බිඳින තැන්ටයන්නේ පිංගතුනි. යාගේ සම්මා සතිය එයා සම්මා සතියෙන් මාර්ගය ඒහි පස්සිිකව තමාතුළින් දකිනවා මාර්ගය නිවැරදි බාව. එයා තමාතුළින් සම්මාධිට්්‍යිය දකිනවා තෙරුවන් කරේ සද්ධාව ආනිසන්ස තමා තුළින් දකිනවා එයා සම්මා සංකපයන්ගේ සංස තමාතුළින් දකිනවා මෛත්‍රී ආනිසන්සයා තමාතුළින් දකිනවා දෙවියන් මනුස්සයි නමුනුස්සි තමන්ට ප්‍රියයි කියල දකිනවා එයා නිරෝගී කියල දකිනවා එයා නිරේතුරුව මෛත්‍රී ආනිසන්සේ කොල්ළහ තමාතුලින් තමා ඒ පස්සිකුව දකිනවා එයා සීලයේ අනිසංස තමාතුළින් දකිනවා. එයා සීලයේ ජනප්‍රිය භාාවය අභියෝගයන්ට මූුණදීමේ ශක්්තිය බවබෝග සම්පත් ආරක්ෂාවීම ඒ පස්සිකුව දකිනවා. පිමුතුනඒ සම්මා සතිය ගොද මාර්ගය තුළ නිවැරිති වාවා. එයා සීලය තමාතුළින් දකිනවා මෛත්‍රිය තමා තුළින් දකිනවා. සම්මා ධිට්ටිය තමාතුළින් ඒහි පස්සිකුව දකිනවා. සම්මාවායාමයන් තමාතුලින්. ඒහි පස්සිකෝ දකිනවා සඟවන්න බහ ධර්මය සගවන්න බැහැ මේ රාත්‍රියය පායන හඳ සඟවන්න බැහැ කලු අලාාවකින් හඳ සැඟවුණත් මොහකින් හඳ විවෘත්ත වෙනවා දහවලට පායන ඉර සඟවන්න බැහැ කළු වලාාවකින් බැහුණත් මොහතකින් ඉර වෘත වෙනවා ඒ වගේ ධර්මය ආර්ථයන් වහන්න බැහැ සම්මා සතියේදී ඒහි පස්සිකව වාර්ග දකිනවා. खाගෙන්वा තහන් ඕने න ස सध්‍ය्य කියने කා मुखද्य किල කාගवा තහන් ඕने න සමා वाචා කියने मुखද्य केල खाගवा තහන් න තමා තුुළंग තමා मार्ගය ඒही පස්सी कोෝ දකිනවා සැකයක්ෑ विचकि्චාවක් න स ිගැන සැකයක් න, विච किචාවක් න ජීවි තුළින් දකිනවා සීල පිड़ිබද සැखයක් विචिච්චාවක් න. आනිසන් से ඒ පස්සි कोුව දකිනවා මෛ්‍රය පිබද සැකයක් विචිකචාවක් නහ ඒ පස්සි कोුව විපාකයන් දකිනවා පතුनी හි रिජුව माර්ගේ කර බැසගන්න සැකයක් මචක්චාවක් නැති හිත ඒ ही පස්සික माර්ගය දකින හිත माර්ගේ කරයි रिजුව බැසගන්න ඒ रिජුව බැසගන්න උ හිත පिතුनी. සම්මා සමාධිමත් හිත බවට පත්වේ වා. අන්න සුන්දර මාර්ගය. අපි බුදුරජාණන් වහන්සේ කොතෙන්ට දපි වරංගාල්. සම්වාධිට්ටියෙන් ඇතුල්වෙලා සම්මා සමාධියයට අරන්නාව. ඔන්න මාර්ග පිංහතුනි. මේ සම්මා සමාධියයට එද්ද තාම අපි එක වචචනයක්වත් විදශනාව ගැන කතා කලේ නෑ පින්ංහතුනි. තාම අපි විදර්ශනටාවෙන අපි මේ ලෞකික මාර්ගය කතා කරන්නේ. දැංගඔබ මේ මාර්ගය තුළඇවිල්ලා සම්මා සමාධිමත්හිතකට දැංආවා මේ සම්මා සමාධිමත්හිත උපයෝගී කරගෙන ඔබට ඕනෙ නම් දයාන ගත හිතක් කරා යන්න පුළුවන් එක යන්නේ රූපාාවච්චර දන අරූපාාවච්චර දාන් ඒ දයාන ඇති කරගෙන මරනාසන්න මොහොතේ ඒ දයානු උපාධානය කරගෙන ඔබට රාවචර අරපාවචර, බ්‍රහතලවල කල්ප ගනං ඉන්න පුළුවන් ඕන නං සතය මිදිල නෑ මුදර තේරුම් ගන්නවා. අපි සංසාරයේ රූපාවචර අරපාවච්චර ්‍රහ්ම තලවල කල්ප ගනං ඉදලති නවා. රාබස්සරා බ්‍රහ්මලෝකයේ කල්ප විනාසයක් කහවර වෙලා ලෝකය නැවුම්ම හටගත්ත මොහොතේ අර ආබස්සර බ්‍රහ්මලෝකය එ ්‍රක්්මයොත් පිංහතුන මේ අරූපාවචර බ්‍රහමතලෝලාය මේගොල්ලො ඇවිල්ලා අර මහපොලවත් තොළගාල් අරකේ තුෂ්නාවට වහවැටිනා කය ගනවෙලා මිනිස් වෙලා අද දක්වා ඇවිල්ල තින ගමන පේනවානේද. කෞද මේ යාාව වෙතෙන්ට. මේ අදදක්වා මේ මිනි මනුෂ්‍ය හැතිියට අපි මේ ඇල්ල තින අපේ හටගැනීම අතනින් කොතටදාවේ. ලෝක නැවුම්ම හටගත්ත මොහතේ පටිච්ච සමමුපපන්නෝ බැසගත්ත. අර රූපාවච්චර රූපාාවචර බ්‍රක්්මය තමයි මේ තුෂනාව වැඩිලා. මේ ගලාගෙන එන්න පංගතුනි තින්න එනිසා රූපාාවච්චර අරූප චර බ්‍රහ්මතලවල ගියා කියලා සැනසිල්ල නැැ බව නිරෝධයකට ගිහිල්ලා ආයි මත්ත අපි සතරාපායට වැටෙනු. එනිසා බුදුරජාණන් වහන්සේ ගමන වර්ණා කරන්නේ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ ඔබ මේ මෝතේ ඇතිකරගත්ත මේ සම්මා සමාධිමත් හිත සතර සතිපට්ටාන ධර්මයන්ටයොම කරන්න. විදර්ශනානුවන දිසාාවට යොමු කරන්න කියන කාරණයයි බුදුරජාණන් වහසේ ේශනා කරන්න. නමුත් ඔබට අවශ්‍යන් රූපාාවච්චර අරූපාාවචර ධන ඔස්සේ විදර්ශනාවටත් යන්න පුළුවන් නමුත් ඒකටිගත් දිීහිපිග තුල්ලාට පැටිරි සාගතයි. එ නිසා ඔබ දක්ෂවෙන්න මේ ඇති කරගත්තා ව සම්මා සමාධිමත්හිත උපයෝගී කරගෙන මේ සම්මා සමාධියයට දෙන්න තියන ශේෂ්ටම ආයෝජනය වෙන විධර්ශනාව ලබල දෙන්න පිංහතුනි. දැංවොන්න අපි ලෞකික මාර්ගය සම්මා සමාධියයෙන් අතර කලාා ඒක මෙලව පරලව සැපලැබෙන මාර්ගය. එක ඇන ඔබට මෙලව පරලව සැපාවශ්‍යනම් පිංහතුනී මේක තමයි මාර්ගය. මේ මාර්ගයේ දැන් අපි සම්මා සමාධියයට ආවා දැං අපි විදර්ශනාවටයි යන්න යන්නේ විදර්ශනාවට අදදේ. මංගොබව සම්මා සමාධියෙන් නැවත්වෙලා මංගොබ වාරං යනවා සප්ත විසුද්ධි ධර්මයන්ට. ස්්‍ර විුද්ි ධර්මයන් දැන් මංගොබ අරංගයනවා. අර සම්මා සමාධිමත් හිතෙෙන්. ඒ සම්මා සමාධිමත් හිතෙන් සප්්‍ර විසුද්ධි ධර්මයන්ට බාරංගිහාම ස්්‍ර විසුද්ධි ධර්මයන්ගේ පළවෙනි විසුද්ධි ධර්මය තමයි සීල විසුද්ධිය. සීල විසුද්ධිය කියද්දිී. සීල විශුද්ධිය අර්ථයට ආර්යෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග පහ. එක මොහොතේ ආවරණය වෙනවා. මොකද මාර්ගංග පහ සම්මාවාචා සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ ඒ වගේම සම්මාධිට්ටි සම්මා සංකප්ප. සීල විසුද්ධිය කියන එක වච්ච අර්ථය තුළ ආර්ෂ්ටාංගික මාර්ග මාර්ගංග පහ. එක මොහොතේ ආවරණය වෙනවා දැන් අපි යන්නේ සම්මා සමාධිමත්තිතෙන් මංඔබව සීල විසුද්ධට අරංගයෙනවා විදශනාවට අරංගයන් සීල විසුද්ධයේදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබේ සීලය සතර සීලයක් පි දිසාාවට අරංයන්න කියලා මොකදදේ එක ඉන්ද්‍රීය සංවර සීලය දැං අපි මේ යන්නේ ආර්යෂ්ඨාංගික මාර්ගෙන් ඔබ ගොඩනගාගත් සීලය පෙරාපු සීලයක් බවට පත් කරන්න. මොකද අපිට තාමත් විදර්ශනනාන වනේ ඇතිවුණේ නෑ සෝන්පලට පත්වනේ නෑ. එකන සීලය ආරෂ්ඨාංගික මාර්ගය තුළ වැඩුවත් දුර්වලතාවයන් තියෙනවා. දැන් අපි සීල විසුද්ධයේදී. අපි සීලය පෙරාපු සීලයක් බව්ට පත් කරගන්නවා. තුෂ්නාව පෙරලා කෙෙස් පෙරලා පෙරාපු සීලයක් බවට අප සීලය දැන් සීල විුද්ධතිි පත් කරගන්න. එක් හොමද කරන්නේඒ ඉන්ද්‍රීය සංවර සීලය ඒක යනෙ නිරෑ තුරුවම ඉන්ද්‍රී සංගර සීලය තුළ ජීවත්වෙනවා මොකදද ඉන්ද්‍රී සංවර සීලය කියන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපය ගැන හිතලා මනසා සංවර කරගන්නේ. කනෙන් ශබ්දයක් කහලා ඒ ශබද්දිය ගැන ඉසලා මනසා සංවර කරගන්න නෑ නාසය දිව ශරීරයට අමත් දැනිලා ඒ ගැන හිතලා මනසා සංවර කරගන්නෙ නෑ පංගතුනී දැන් අපි පෝයට උපෝසර සීලට යනෝ සිල්පදපට අට රකිනවා හවසට ගෙදරෙනවා හරි සිිල්පදාටම රැක්කා කියලා හරි. පන්සිිල් සමාධංවෙනවා රාත්වියයට හිතනවා පන්සිල් හරි පශ්නයන්නේ නමුත් ඉන්ද්‍රීය සංවර සීලට මොකද වුණේ ඔබ කොච්චර උපෝසට සීලය තුළ හිටියත් පන්ච සීලය තුළ හිටියත් ඇහෙන් රූපය දැකලා ඔබ ඇලෙනවා ඔබ ගැටෙනවා සීලය දුर्वලනෑ කණෙන් ශब්දයක් कහලා ඔබ ඇලෙනවා ඔබ ගැටෙනවා සිල්පද දුर्वල වුණේ නෑ මනසින් සිතුවිල්ලා खතලා ඇලෙනවා ගැටෙනවා සීලය දුुරරුණේ නෑ සිල්පද දුර්වලනने ඔබ සතුටයි නොත් ඔබේ සීලය सीී විුද්ිය අ බවට පත්තු වන්නේ පෙරාපු සීලයක් බවට පත්තුන්නේ ඔබේ සීය පෙරාපු සීලය අ බවට පත්වවෙන්න නං ඔබ සමාදං වූ සීලය ඉංග්‍රීය සංවර සීලෙන් පෝෂණය කරගන්න සීල සමාධංවෙච්ච දවසට පිංහතුනී රූපයක් දකිද්දී දැක්කා කියන තැන නවතින්න තුෂ්නාවෙන් එත් කරන්නේ පා පස්සේ පස්සේ අවිද්‍යාවට ඉට දෙන්න පා දැක්කා කියන තැන නවතින්න සල් සමාධං වෙච්ච වෙලාවෙ ශබ්දධයක් ඇහුණොත් ඇසුනා කියන තැන නවතින්න සීලය සීල විසුද්ධයක් කරගන්න පංහතුනේ ඊල්ලඟට ප්‍රත්වක්ෂා සීලය පිහතු ඔබ හිතනවාද ප්‍රත්වක්ෂා සීලයක් ගැන බුදුරයන් වහන්සේ ඔබේ සීලය සීල විසුද්ධයක් බවට පත් කර ගන්නනම් මේ ප්‍රත්වක්ෂා සීලය අ්‍යවශ්‍යයි මොනාද ප්‍රත්වක්ෂා කරන්නේ ඔබ ගන්න ආහාර ඇඳුම් පැළඳම් නිවාස ේත් පත්्यක්ෂා කරනවාද සිල් සමාධං වෙනවා සතුටුයි සිල් රැක්ක කියලා නමුත් පත්्यක්ෂා සීලනැ සිල් සමාදගුණත් ආහාර කරෙ ප්‍රියභාවය වැී සිල් සමාදගුණත් ඇඳුම් පැළඳුම් ආபරණ කරේ ප්‍රියභාවය වැ සමාරු සිල් සමාධංගෙන රත්තරං මාලදාගෙන චේන්දාගෙන මුදුදාගන වලුදාගෙන සන ලස්සන අලු දිලසන සුදු ඇඳුම් ගෙන පि තු प्रත්क्षාව තිබද ධන දවසත් सिलගත්ත දවසरा ධනක විශේෂ ෙනන්න ඕනේ අර පන්සේ දන පරිපුයි බයි මැල්ම කන්න බෑ मොකද उनේ प्रपक्षාවටෂාව दूर्वලई ඔබ දැග හි පिංහ තුල්ලාටයි माम्ේ ධර්මය ේශනා කරන්නේ ඔබලා බලන්න නිවාස ප්‍රත්पेक्षාව ඔට තියෙනවාද ඇඳුම් ප්‍රත්पेक्षාව ඔබට තියෙනවාද ආහාර ප්‍රත්වේක්ෂාව ඔබට තියෙනවාද රසවත් රසවත් ආහාර සොයාගෙන යන්න ඇද්ද ලස්සන ලස්සන ඇදුම් පැළඳම් සොයාගෙන යන්න ඇද්ද ලස්සන ලස්සන ආබරණ සොයාගෙන යන්න ඇද්ද ලස්සන ලස්සන නිවාස සැලසුම් හොයන්න ඇද්ද රසවත් බෙහෙත් රසවත් ගිලම්පස හො යන්න ඇද්ද පතුුණ සීලය සීල විශුද්ධයක් වෙන්න නැහැ සීලය සීල විශුද්ධයක් වෙන්න නෑ දෙයනෙ අපි කවදාදුතුම් සෝවාන් පලයට පත්වෙන්නේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂගාන කහිමි වුණ රසවත් තාහාරයක් නිසා නිවන අහිමි කරගන්නපා ලස්සන ඇඳුමක් නිසා නිවන අහිමි කරගන්නපා ලස්සන ආභරණයක් නිසා නිවන අහිමි කරගන්නපා ලස්සන ගෙදරක් නිසා නිවන අහිමි කරගන්නපා පංහතුනේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂධානකදි නිවන අහිමි කරගෙන තියවා නිසා ප්‍රත්වේක්ෂා සීලියය ජීවිත එකතු කරගන්න. අවම වශයෙන් සිල් සමාධං වෙච්ච දවසකදිවත්. මේ ප්‍රත්වක්ෂා සීලය ජීවිත එකතු කරගන්න පිගතුනේ. බුදුරජාණන් වහන්සේ මේ සාාවකපිට කියලා තින මොකක්ද. ආහාරයක්බලඳන්න පෙරාතු අපි ප්‍රත්වේක්ෂා කරනවා මේ ආහාරය මාගේ සරීරයේ, ජවය මදිය සැපය අලංකාරය පිණිස නෙමේ. මේ ගෙවීගන යන්නාවූ මේ ශරීර ශක්තිය නැවත ඇති කරගෙන මාර්ග ශක්්තිමත් කරගන්න. අපි මේ සිවර පෙරවනකට මේක ප්‍රත්වක්ෂා කරනවා මේ සිවරමන් පෙනවන්නේ ශරීරය ලස්සන කරන්න අලංකාරය කරන්න නෙමේ මේසිවරමං පෙෙනවන්න ලැද්ජා බඇතිතැන් වසාගෙන මැසි මදුරුවන්ගේ නාරක්ෂා වෙලා අවවැසි පන්නඩෙන් ආරක්ෂා වෙලා මාර්ග තරණය කරන්න පංහතුනේ. අවශ්‍යනම් ීයේ සීල විශුද්ධිය බවට පත් කර ගන්නේ ඔබට අවශ්‍යනම් මේ ජීවිතය උතුම් සෝවාන් පලේ ලබන්නේ පත්ක්ෂා සීලය ජීවිත එකතු කරගන්න ඒකෙන් අදහස්වෙන්නේ නේ ලාබැඳුම් අදින්න ලාබ ආහාර පානගන්න පොල්ලතු ගෙවල්ලොල ජීවත් වෙන්න කියන කාරණ න මේ අදහස් වෙන්න ඒෙන් ඔබ රසවත් ආහාරයක් ගත්තත් ඒ ආහාරය අනිත්‍ය පාාවය දකිමින් ගන්න බ ලස්සන ඇඳුමක් ඇදක් ඒ ඇඳු මේ අනිත්‍යභාවය දකිමින් ගන්න මේ සියලු සංස්කාරයෝ අනිත්‍යගල දකින්න පිහතුනේ පත්්‍යක්ෂාසීලය ශක්්තිමත් කරගන්න ඔබේ සීලය පෙරාපුසීලයක් කරගන්න තුෂ්නාවෙන් පෙරපුසීලයක් කෙෙස්වොලින් පෙරපුසීලයක් ඇලීම් ගැටීීමම් මොලින් පෙරපුසීලයක් බවට පත් කරගන්න ඉළකට සම්ම ආජීවසීලය මෙතැන්දි සම්මා ආජීවය කියන්නේ. ආර්යෂ්ඨාංගික මාර්ගය දුර්වලවෙන ආජීව්‍යන්ට අන්නෙපා සමාජයේ අප්‍රමාණතිීෙනවා ආජ ආරයෂ්ටාංගික මාර්ගගේයේ දුර්වල වෙන ආජීව්‍යයන් පින්හතුනී කෙනෙක් ප්‍රේස්දුවනවා තවෙක් කුල්ලු කොටොනවා තව කෙනෙක් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකාන් කරනවා. මේ විදියට ආරයෂ්ටාංගික මාර්ගයෙන් නොවඩෙන්න්නවූ ආර්ෂ්ටාංගික මාර්ගයෙන් බැහැරයන්නවූ තන්නොල්ට අන්නෙපා සම්මාජීවය තුළෙඉන්න. ආයෂ්ටාංගික මාර්ගයෙන් වැඩෙන රැකියාවක් වැඩෙන ව්‍යාපාරයක් කරන්නේ ඊළඟට ආචී වට්ටමක සීලේ ආරක්ෂාවට එන්න. මෙන්න මේ සතර සීලේ ආරක්ෂාව සීල විසුදිය බෞට්ට පත්තේ නවා. දැම්මොකද මේ අපි කළේ ආයෂ්ටාංගික මාර්ගෙන් ඇතිකර ගත්තා ව සීලේ ශක්තිය පෙරාපු සීල බවට පත් කර ගත්තා. පෙරාපු සීල බවට පත් කර ගත්තා පෙරාපු සීල බවට පත්තුකරද්‍ය ආර්ේෂ්ටාංගික මාර්ගයේ මාර්ගංග පහක් ආවරණය වුණා සීල විසුද්ධියෙන් දැන් අප කියන්නේ චිත්ත විසුද්ධියට. චිත්ත විසුද්ධිය කියනමොකක්ද පෙරාපු සීලයෙන් ඇති කරගත්තා වූ පෙරාපු සමාධිය පිහතුනේ. එතොට මේ චිත්ත විුද්ධියදී සමස්ත ආර්යෂ්ඨාංගික මාර්ගයම සම්මා සමාධිය දක්වාආවරණය වෙලා ඉරයි. ී විුද්ිය චිත්ත විසුද්ධිය කෙනන කාරණ දෙකේදී සම්මා සමාධිය දක්වා ආර්ෂ්ඨාංගික මාර්ගිය ආවරණය කරන්න පිංගතුනේ දැන් අපි චිත් විසුද්ධිය තුළ ඉන්නේ සීල විුද්ධියෙන් පෝෂණය වුණාව චිත්ත විුද්ිය චිත්ත විසුද්ධිය උපයෝගී කරගෙන පෙරාපු සීලයෙන් උපන්ගේ සම්මා සමාධිය උපයෝගී කරගෙන අපි අන්න කොතෙන්දද දිිට්ටි විසුද්ධියයට त् विशुद्ध ය जत्ति विशुद्धि केने मुका डै में पिसिंंदु करगा ं नहीं तामේ देखमा पिसिंंदुई में पिसिंंदुने हैं ऐसा මම කිය දिनවා ऐसा මගේ කිය දिनවා ऐसा මගේ आत् में කිය දකිिनවා මේ ऐसा තුළ මා सටිनවා මා තුළ ऐसा තියෙනවා කිය දකිिनවා මේ ऐसा नित्याයි सपाई सुबई आत्මයි කිය දिनවා මේ කන මේනාසය මේ දිව මේ ශරීරය මේ මනස මයේ මගේ මගේ ආත් මේ කියල දකිනවා. මේ සලායතනයන් නිසා සකස්වෙන පස්ස වේදනා සංඥා සංකාර විඤ්ඥානයෝ මමය මගේ මගේ ආත් මේ කියල දකිනවා. දැක්ම පිරිසිුදු නැහැ. දැක්ම පිරිසිදු නැ හැ ඇයි දැක්ම පිරිසිුදු නැත්තේ දත්ති විසුද්ධිය නැ හැ. අන්න දැන් අපි දැක්ම පිරිසිදු කරගන්නවා කොහොමද පටිච්ච සමුපාද ධර්මය තුළ. ජීවිත විරෝන පංතුනි පචච සෞපාද ධර්මය තුළ දීවිතය විසරෝණවා එයා ුවනින් දකිනවා සීල විුද්ධියෙන් චිත්ත විසුද්ධියෙන් පෙරාපු සීලෙන් පෙරාපු සමාධියෙන් සකස්කරගත්තාාව සමාධමත්හිතෙන් දැක්ම පිරිසිුදු කරගන්න. පචිච සමුපාදය තුළ ජීවිත, විසුරෝල දකිනවා කොහොම දකින්නේ අවිද්‍ය පච්චයා සංකාරා. එයාන් ුවනින් දකිනවා මේ අවිද්‍යාව සංස්කාරත් අතර සත්වෙක් පුද්ගලය किින්වාද කියලා එ සත්වක් පුදගල දකින්නෑ හේතු පලධර්මයක් අविද්‍ය निරෝධ සංස්कार නිरोෝधෝ එයා සංස්කාරत විජාන අත් අර සත්වයක් දගලය ින්වාද කියලා දකිනවා සත්වක් පුද්ගල දකින්නෑ හේතු පලධර්මයක් අविද්‍ය සංස්कारර නිරෝධ विஞञාන නිरोෝधෝ. එයා විඤ්ඥානයයක්ත් නාමරූපය අත් අතර සත්වේෙක් පුද්ගලය කින්වාද කියල දකිනවා සත්වේක් පුද්ගලයේ දකින්නේ හේතු පලධර්මයක් විඤ්ඥාන නිරෝධ නාමරූප නිරෝධෝ එයා නාමරූපය සලායතන අත් අතර සත්්‍යෙක් පුද්ගලේ කන්නාද කියල දකිනවා එයා නාමරූප සලායතන අත් අතර සත්වෙක් පුදගලේ දකින්නේ හේතු පලධර්මයක් නාමරූප නිරෝධ සලායතන නිරෝධෝ. එයා සලාयතනයක් පස්සත් අතර සත්්‍යෙක් පුද්ගලේ කින්වා අද කියල දකිනවා එයා සත්වේ පුද්ගලය දකින්නනේ නාමරූප නිරෝධ සලාयතන නිරෝධෝ එයා සලාතනයක් පස්ස අත් අතර පස්සත් වදනාවත් අත සත්ේ පුද්ගලේ කිින්න්නවා අද දකිනවා. පිමතුනේ පස්සෙත් ේදනාවත් අතර සත්වයෙ පුද්ගලය දකින්නේ හේතු පලධර්මය පස්ස නිරෝධ वेදනා නිරෝධෝ. එයා වේදනාවත් තුෘෂ්නාවත් අතර සත්වයෙක් පුද්ගලය කින්වාදගිල දකිනවා නැහැ හේතු පලධර්මයක් වේදනා නිරෝධ තුෂ්නා නිරෝධෝ එයා තුෂ්නාවත් උපාධන අත් අර සත්වයෙක් පුද්ගලය කකින්නවාද දකිනවා නෑ පිංහතුන තුෂ්නා නිරෝධ උපාධන නිරෝධෝ එයා උපාධනයක් භවය අත් අර සත්වයෙක් පුද්ගලය කින්වාද ගිල දකිනවා හේතු බලධර්මයක් උපාදාන නිරෝධ බවනිරෝධෝ එයා භවයක් උපතත් අතර සත්වෙක් පුද්ගලයෙක් ඉන්නාද කෙළ දකිනවා නැහැ බවනිරෝධ ජාතිනිරෝධෝ එයා ජාතියක්ත් ජරාවාදි මරනත් අතර සත්වයෙක් පුද්ගලයෙක් ඉන්නාද කියලා නුවනින් දකිනවා හේතු පලධර්මයක් ජාතිනිරෝධ ජරාමරණ නිරෝධෝ සිංහතුනි දැක්ම පිරිසදු කරගන්නවා දැක්ම පිරිසිදු කරගන්නවා දැක්ම පිසිදු කරගෙන යාන් ුවනින් දකිනවා මේ සලා එතන ඉපදුुනේ කුමක් නිසාද කියලා පिංහදුනේ මේ සලායතන ඉපදුනේ නාමරූප නිසා නාමරූප ගැන පංච උපාදානස්කන්ද ධර්මයෝ ඔබ පෙර ජීවිත අවසාන පංච උපාදානස්කන්දය අනි त්‍යයි කියලා අවබෝධයෙන් දැක්කනං සලාयතනයන්ගේ ඉපදීමක්නැ ඒ නම් මේ සලා එතනය ඔයිපදුනේ නාමරූපනිසා නාමරූප එපදුනේ ඤ්ඥානය නිසා දැනීම් නිසා මේ විඤ්ඥානය ඉපදුනේ සංස්කාර නිසා සංස්කාර ඉපදුනේ අවිද්‍යාමනිසා පිංහතුනේ අන්න දැක්ම නිවැරදි කරගන්න. එයා දකිනවා මේ මේ අයිතිකාරයක් කවුද අවිද්‍යා වයි පිංහතුනේ. මේ ඇස මමේ කියලයා දකින්නේ එයා ඇස සිහිපත් වෙෙද්දී. අවිද්‍යාවයි දකින්නේ එයා කන මමය කියලා දකින්නේ කන සිහිපත්වවෙද්දිය අවිද්‍යාවයි දකින්නේ එයා මේ සලායතනයන් මමය කියලා ගන්නෙ නෑ සලායතනයන් සීහිපත්වවෙද්ද්‍යිය අවිද්‍යාවයි දකින්නේ පිහතුන දැක්ම පිරිසිුදු කරගන්න සීල විසුද්ධියයෙන් චිත්ත විසුද්ධියෙන් එයා සුන්දර දිිට්ටි විසුද්ධටාව චතුුණර සත්‍ය තුළ ජීවිතය විසුරෙව්වා සම්මා සමාධිමත් හිතෙන් චිත්ත විුද්ධියෙන් දිිට්ටි විසුද්ධියෙන් කංකාවතරන විසුද්ධයට නවා පතුනී දැ සීල විසුද්ධියයෙන් ශක්්තිමත් චිත්ත විසුද්ියන ුත් ශක්තිමත් දිට්ටි විසුද්ධියයන උත්තියා ශක්තිමත් තම සෝවාන් පලට පත්වෙලානේ තම සොවාන් පලයට පත්වෙලානය කලබල වෙන්න පා දැ චිත්ත විසුද්ධියෙන් දිිට්ටි විසුද්ධියෙන් ය කොතන්ටද කංකාවතරන විසුද්ධියයට පිංනී කංකාාවතන්න විසුද්ධියයේදී එයා හිරවෙන පිංගතුන එයා හිරවෙනවා බලන මාර ධර්මයන්ගේ තියෙන්න උස්සභාාවය අපිට සම්මා සම්බුධ ශාසන ලක්ෂදාාන කයි වනේකයි චිත්ත විසුද්ධියෙන් සීල විසුද්ියෙන් චිත්ත විුද්ධියට විල්ලා චිත්ත විසුද්ධියෙන් දිට්ටි විසුද්ධියට විල්ලා දිිට්ි විසිද්ධියෙන් කංකාවතෙන්න්න විසුද්්‍යධිය තියෙද්දී අපි කොටුුවෙනවා ංකාවතන විුද්ධිය කියන්නේ කංකාාවතන විුද්ධියය දී අපි සමත විදර්ශනාව උපක්ලේෂයන්ට කොටුවෙන िංතුන සමත විධर्ශනාවේ උපක්ලේෂයන්ට අපි කොටුවෙනවා මාරධර්මයන්ගේ තියන බලවත්භාවය එදැ සීල විුද්‍යයෙන් චිත්ත විසුද්ධයෙන් ිට්ටි විශුද්ධියයෙන් පිරිසදු කරගත්තා සිතෙන් සි පටාන ඩන පिංතුන එයා කායානු පස්සන වඩනවා රූපේ අනිත්‍යභාවය දකිනවා එයා කායානු පස්සනා වඩද්දි යා ආලෝක සඥාව පේනවා සුදුපාට කහපාට රතුපාට නිල්පාට ආලෝක සඥා පේෙනවා එයා ඒ ආලෝක සญඥා මමේ කියගන්නවා ඒ ආලෝක සญඥා මගේ කියලගන්නවා ඒ ආලෝක සඥා තුළ මා සිටිනවා මාතුළේ ආලෝක සඥා තියෙනවා කියලාගන්නවා ඒ ආලෝක සඥා නිत්‍යයි සැපයි සුබයි කියලා ආලෝක සඥාව ආත්මීය दෘෂ්ටියෙන් ගන්නවා සමත විදශශනාවේ උපක්ලේෂයන්ට කිතුුවෙනවා පිංහතුනේ ආලෝක සඥාව කියන්නේ යහපත් දෙයක් ආලෝක සංඥාවකින් අපි දකින්න හිතේ ප්‍රභාශෂ භාවය පංහතුනේ ඒක යහපත් දෙයක් නමුත් අපි භාවනා කරන්නේ ආලෝක සඥා දකින්න නෙමේ ඔබත් මමත් රට අधुග්‍රහිත දෙවිය වෙලා කල්පගන හිටිය සදට අග්‍රහිත දෙවියන් වෙලා කල්පගනා හිටිය පනේ ආලෝකයට අගෘහිත ඉරට අධගෘහිත දෙවියන් වෙච්චා අපිට ආලෝක සංඥාවක් මොකදද පिංගතුනේ එනිසා ආලෝක සญඥාපබලන්න නෙමේ අපි භාවනා කරන්න ඕේ ආලෝක සඥාව දම්මානු පස්සනාවෙන් චිත්තානු පස්සනාවෙන් අනිත්‍ය වශයෙන්ද කලා බාවන රෝධට යන්න කංකාවත් වන්න විසුද්ධියයේදී අපි හිරවෙනවා සමත විදාශනාවේ උපක්ලේෂයන්ට කොටුුවෙනවා ආලෝක සංඥාවේ ආස්වාදයට ඇට වෙනවා එයා භාවනා කරන්නේ ආලෝක සඥාදකින්න එයාඒකෙන් සතුටු වෙනවා ආයිමත්්‍යයා භාවනා කරනවා එයාට උඩ යනවා වගේ දැනෙනවා පාවෙනවා වගේ දැනෙනවා නොදැනී යනවා වගේ දැනෙනවා පතුන ඒ පාවීම තුළ මා සිටිනවා කිය දකිනවා මා තුළේ පාීම තියෙනවා කිය දකිනවා ඒ නොදැනයාම තුළ මම දකිනවා මා තුළේ නොදන යාම දකිනවා ඒ උඩයාම මමය කියල දකිනවා මගේ කිය දකිනවා නමුත් පතුනයා උඩගිය නැහැ එයා बිමහිට එයා පාवනේ නැහැ यह बිමහිට එ නොදැनीගිය නැහැ यह රूපය තුළ හිටිය නමුත්මොකදදවනේ සාමත විදර්ශනාව උපක්්‍රේෂයන්ට කොට වුණා උඩේ අනවා කියලා දනෙද්දී ඒ හිත චිත්තාාන පස්සනාවෙන් පිරිස්ලු කළේ නැහැ ඒ සිත දම්මානු පස්සනාවෙන් අනිත්‍යෝ පස්සයක් කියලා දක්्य නැහැ උඩේ අනහිත මමය කියලගත්තා පාවෙනවා කියලා දැනෙහිත මමය මගේ කියලාගත්තා නොදැනී යනවා කියලා දැනනහිත මමය මගේ කියලාගත්තා පिංහතුนี้ සාමත වි දර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුණා. ඊළඟටයා භාවනා කරනවා එයාට අමනුස්සරූප පේනවා යාට දිව්‍යරූප පේනවා යාඒ අමනුස්වරූපොල්ට එලෙනවා දිව්‍යරූපොල්ට ඇලෙනවා ඒ අමනුස්රූප දිව්‍යරූප මමයේ මගේ කියලගන්නවා මගේ භාවනාව කියලගන්නවා ඒ අමනුස්වරූප නිත්‍යයි සැපයි සුබයි කියලගන්නවා පිංහතුනි. ඒ අමනුස්සරූප දකින්න දි්‍යරූප දකින්න භාවනා කරනවා පිහතුනේ අපි භාවනා කරන්නේ අමනුස්රූප දකින්න දිව්‍යරූප දකින්න නෙමේ ඔබත් මමත් සංසාරයේ අමනුස්්‍යය වෙලා කල්ප ගණං ඉදල තියෙනවා දිව්‍ය තලවල කල්ප ගනාං ඉදල තියෙනවා එනිසා භාවනාවෙන් අමනුස්සරූප දැකළ දිව්‍ය රූප දකළ තේරුමක් නැහැ අපි මේවැයි නිරෝධය උතුසායි භාවනා කරන්නේ නම්ත්ේ හං කාවතන්න විසුද්ධියයේදී සමත විදර්ශනාවේ උපක්ලේෂයන්ට කොටුවෙනවා. ආලෝක සංඥාවට අපි කොට වෙනවා. නොදනී යනවා පාවෙනවා උඩයනවා කියන සංඥාවට කොටුවෙනවා දි්‍යරූප අමනුස්සරූ පොල්ට කොට වෙනවා. ඒවිතරත් නෙම අපි භාවනා කරද්දි බදුරජාණන් වහන්සේ දැක්කොත්. බුදුරජාණන් වහන්සේ රූපය දැක්කොත්. එකත් මමේ මගේ මගේ ආත්මය කියලගන්නවා. මාතුල බුදුජාණන් වහස ඉන්නවා බදුරජාණන් වන්සේ මාතුල ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේගේ රූපය ආත්මිය දුෘෂ්්‍යියයෙන් ගන්නවා සමත විදර්ශනාවේ උපක්ලේශයන්ට කොටුවනෝ. බලන මාර ධර්මයන්ගේ තිීෙන ලවත්භාවය සීල විසුද්ියෙන් චිත්ත විුද්ධටාව චිත්ත විසුද්ධියෙන් දිිට්ටි විසුද්ධියට විල්ලත්. කොට වුණනා කංකාාවතුන විසුද්ධියයේදී. නමුත් පිංහතුන කංකාාවතන්න විුද්ධියයේදී. සමත විදශනාවේ උපක්ලේෂයන්ට කොටුණත් ඔහු දිිට්ටි විසිද්ධිය ඇති කරගත්ත කෙනෙ දිට්ටි විසුද්ධිය ඇති කරගත්ත කෙනෙක් ඒ ට්ට විසුද්ධිය නිසාම ඔවුතුල නහතමානී කෙනෙක් ඒ නහතමානී භාවේ උපයෝගී කරගෙන හිතන්න පටන් ගන්නවා පිහතුනේ නහතමානී භාවේ උපෝගී කරගෙන හු තන්න පටන් ගන්නවා මට කොත නොහු වැරදිලාතිීනවා කියලා න කොත ොෝ වැරදිලා තින කියලා හිතන්න ගන්නවා එයා දැම් මොකද කරන්නේ කල්්‍යන මි්‍ර ආශ්‍රයක්කයා සොයෙන් පिංහතුනේ සूත්‍රගත ධර්මයයා කල්්‍යාන මිත්‍ර ආසරුවට නැවත නැවත ර කරනවා කල්්‍යාන මි්‍ර ආශ්්‍රය සොයාගෙන යනවා පතුනේ කල්්‍යාන මිत्र්‍ර ආශ්්‍රය ශාසනයෙන් අඩක් නෙමේ ශාසනයෙන් සීයට අනුවක් නෙමේ සමස්ත ශාසනයම යා මිත්‍රශවය ොදට තේරුම්ගන් කෙනෙක් ඇවිල්ල මට කිව්වොත් මම සෝවාන්පලයට පත්වෙලා ඉන්නේ මට කල්්‍යන මිත්‍රාශවය අවශ්‍යනෑ කියලා මං විවෘථව කියනවා ඔබට සෝවාන් පලනෙ මේ ඔබතාම තෙරුවන් කරේ සද්ධ හවත් ඇතිකරගෙන නෑ කියලා කෙනෙත් මට ඇවිල්ල කිව්වොත් මම අනාදාමී පලට පත්වෙලා ඉන්නේ මට කල්්‍යාන මිත්‍රශවය අවශ්‍යනය කියලා මම වෘධව කියනවා ඔබටස්සු අනාගාමී පලනෙ මේ ඔබතාම තෙරුවන් කරේ සද්ධහවත් ඇති කරගෙන නෑ කියලා. පිංහතුනේ කල්්‍යාන මිත්‍රආස්වේ අමෙක් ප්‍රතික්ෂේප කලනවා නං ඔහු ප්‍රතික්ෂේප කරන්නේ සම්මා සම්බුද්ධ ශාසනයයි දර්තේරුන්ගන්. ඔහු ප්‍රතික්ෂේප කරන්න සම්මා සම්බුද්ධ ශාසනයයි ඔහු ප්‍රතික්ෂේප කරන්න තමන්ගේ නිවනයි එනිසා. කං කාවතරන විසුද්ධියයේදී ඔහු දිට්ටි විසුද්ධියයේ පිරිසලුභාවයේ නිසා කල්්‍යාන මිත්‍ර අස්වයාගෙන යනෝ පිංහතුනනි කල්්‍යාන මිත්‍ර ඇසුවට යනවා මොකද යම් කෙනෙක් අනාගාමී පලට පත්වෙද්දත් ඔට කල්්‍යාන මිත්‍රාශ්‍රය වවශ්‍යයි. ඉගැන රහත් මාර්ගය කෙනාටත් කල්්‍යයාන මිත්‍රස්වය අවශ්‍යයි බුදුරජාණන් වහන්සේගේ කාලේ අනාදාමී පලයටට පත්වෙච්ච හාමුදුරුවගෙනෙක් කිටියා. ය වීර්ය වඩන්න ්‍රහත්ව වෙන්න පිංහතුනේ එයා හිතන් ඉන්නේ බ්‍රක්්ම ලෝකට ගිහිල්ලයා රහත්වෙනවා කියලා අනාගාමී බ්‍රහ්මතාලය ඉපදිලා එහෙති තමයි රහත්ව එන්න කියලා මේ අනාගාමී භික්‍ෂුවක් කාමරාක පඩිග නිරෝධය කරලා බුදුරජාණන් වහන්සේ මේක දකිනවා දැකලා එන්න කියලා මහන මෙහෙට එන්න ඇයි ඔබ වීර වඩන්න නැත්තේ ඔබ උතුම් අනාගාමි පලය සාක්ෂාත් කරලා තියෙන්නේ ඇයි ඔ ප්‍රමාදී නොවෙන්නේ භාග්‍ය ඔතුන් වහන්සේ මම ඒළඟ ජීවිතේ අනාගමි ්‍රක්්මතලය කිප දිලා නිවන්න අබෝධ කරන්නෙකිවා බුදුරජාණන් වහන්සේ දේශනා කරවා මහන අවිද්‍යාවේ බි කමයි අවිද්‍යාවේ කන්දත් දුකමයි එනිසා ඔබ මේ අවිද්‍යාවේ බිදුවට යට වෙන්න පා අ බුදුරජාණන් වහන්සේගේ අව්වාදහලා මේ අනාගාමී භික්ෂුව උතුම් චතුරාර් සත්‍යවබෝධ කනවා. ඒනම් පිංහතුනී රහත් මාර්ගය තුළ ඉන්න භික්‍ෂුවටත් කල්්‍යානමිත්‍රාශවය වශ්‍යයි කල්්‍යානමිත්‍ර ආසේ අමෙ ප්‍රතික්ෂේප කළොත් ඔහු ප්‍රතික්ෂේප කරන්නේ සමස්ත සම්මා සම්බුද්ධ ශාසනයයි පිංහතුනි. එනිසා කංකාවතන්න විසුද්ධියයේදී දිට්ටි විසුද්ධියයේ දැක්ම නිසා නිහතමානීගමනිසා අර. ංකාවන්න විසුද්ධිය ද පිගතුන එයා කල්්‍යාන මිත්‍රාශයට ොමුගේෙනවා න්න එයාදැන් පල්්‍යයාන මිත්‍රසයට ඔොමුවෙලා යා මාර්ගයේ නිවැරදි කරගන්නවා කොහමද නිවැරදි කරගන්නේ එයාදැන් භාවනා කරලා ආලෝක සංඥාවත් දකිද්ද නිරේතුරුවම ඒහිත අනිත්‍ය කියල දකිනවා ඒ රූපය අනිත්‍යයි කිය දකිනවා අනිත්‍යූ පස්සයක්කැතියට දම්මානු පස්සනාවෙන් ඒ පිරිසිඳදු කරගන්නවා ලඥාවට බැඳෙන්නේ නැහැ ඒ වගේ මෙයාට පාවෙනවා උඩයනවා නොදැනී යනවා වගේ දැනුනොත් ඒ හිත ඒ මොහතේම චිත්තානු පස්සනාවෙන් පිරිසිදු කරනවා ඒ වගේ මෙයාට අමනුස්ස රූපයක් දි්‍යරූපය පෙනුනොත් එයා ඒ දි්‍යරූපය අට්ටික සඥාවෙන් දකිනවා අමනුස්ස රූපය අට්ටික සඥාවෙන් කායානු පස්සනාවෙන් දකිනවා පිගතුනේ සමතවි දර්ශනාව උපක්ලේශයන්ට එ කොටු වෙන්නේ. එයා අයිමත් ආලෝක සංඥාව බලාපොත්තුවෙන් භාවනා කරන්න නැහැ ආලෝක සංඥාව පෙනුත් තේ මොහොතේ ආලෝක සඥාව අනිත්‍යයි කරයා දකිනවා කමටහනට එනවා උඩ අනවා නොදැනී අනවා පාාවෙනවා දැුණො තෙහිතතා අනිත්‍යයි කර දෙකලා යිමත් කමටහනට එනවා දෙවියෙක් අමනුෂ්‍ය රූපයක් දැක්කොත් ඒ රූපය අට්ටික සංඥාවෙන් දැකලා ආයිමත් කමටහනට එනවා පිංගතුන සං කාවතන්න විසුද්ධියයෙන් එයා මගගා මග්‍ය ඥානදස්සන විසුද්ධියටාව. අන්න දැම්පිංහතුන ඔහු මගගා මගග ඥාන දස්සන විසුද්ධියයෙඉන්නේ. ඒ ඇන මොකක්ද එයා මග නොමග නිවැරදිව හඳුනාගත්ත කනෙක් බවට පත්වුණා. මග නොමග නිවැරදිව හඳුනාගත්තයායි මත් නොමග යන්නේෙනෑ කලාන මිත්‍රස්වය පිහිටෙ. නියතමානී භාාවයේ දිට්ටි විසුද්ධිය පිටෙන් මගගා මග්ঞ ඥානදසන විසුද්ධියයේදී මගේ නොමගේ නිවැරදි වඳන ගත්තා එයා ආලෝක සඥාවට නැවත රැවටන්නේෙනේ එයා උඩයනවා පාවෙනවා නොදැනීයනවා ආස්වාදයන්ට අටවෙන්නෙනෑ දි්‍යරූප බ්‍රහ්මරූප අමනුෂ්‍යරූප වලට බැඳන්නේනේ සිත්තාාන පස්සනාවෙන්, வேදනානු පස්සනාවෙන් දම්මානු පස්සනාවෙන් මේ සිතුවිලි පිරිසිදු කරගෙන ඔහු විදර්ශනාව කරා ඉදිරියට යනෝ පිංහතුන. එයා නිරතුරුව පංච පාදානස්කන්දේ අනිත්‍ය භාවය නැවත නවත වඩනවා රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාණයන්ගේ අනිත්‍යභාවය වඩනවා පංහතුනඒ අනිත්‍යභාවය වඩදී සැපද පේක්ෂාව විදිී ාවොත් වේදනානු පස්සනාවෙන් පිළිසිදු කරනවා. සිතුවිලියාව චිත්තානු පස්සනාවෙන් පිරිසිදු කරනවා පච නීවන සප්්‍ර බොද්ජංග වැඩුුණුව දම්මානු පස්සනාවෙන් පිරිසිදු කරනවා මගගා මගග ඥාන දස්සන විසුද්ධිය තුළ ශක්ති මත්තයවා නැවත නැවත පංච පාදානස්කාන්දය අනිත්‍ය භාවය දකිනවා එයා දැන් සමත විදචනාවේ ආස්වාදයට කොටවෙන්න නෑ එයා දක්ෂයි සමාධමත්තිතෙන් බුදුරජාණන් වහන්සේ දක්කා අත් බුදුරජාණන් වන්සේගේ රූපය පිරිනිවන් වංචකයේ විසිරිලාතිීන පූජනී අළු ොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් කල දකින්න. පිතුන මදගා මගග ඥානදසන විසුද්ධිය නමුත් මස්සෝන් පලිටි පත්වෙලා නෑ පින් තුන. ොදර තේරුන් ග. සී විුදිය ෙන් චිත් විුද්‍යිය චිත්ත විුද්ියයෙන් දිිට් විුද්ිය ිට්ටිවිුද්ධියෙන් ංකාවතන විුද්ධිය, ංකාවතන විුද්්‍යියෙන් මග මග ානදසන විසිුද්ධිය මග නොමග නිවැරදිවා හඳුන ගත්තත් නැවට නොමගට නොගියත් මගගා මග ඥාන දස්සන විසුද්ධියයේ දිවත්තා මෙයා සෝවාන් පලිට පත්වෙලා නෑ පිගතුුණ එයා දැනුවයි මග නොමග නිවැරදිවාඳුන ගත්තේ සීල විුද්්‍යියෙන් චිත්ත විසුද්ධියෙන් දිිට්ටි විුද්ියෙන් කංකාවතන විසුද්ියෙන් පිරිසිදුු කළව සැබෑ මග නොමග නිවැරදි වවාඳන ගත්තා දැම් මගා මග ඥානදසන විසුද්ධියයේ දයා රූපවේදනා සඥා සංකාර වි්ඥානයෝ පං උපාදානස්කන්දයම අනිත්‍ය වශයෙන් දකිනවා පංහතුන පංච උපාදානස්කන්දේ අනිත්‍ය වශයෙන් දකිද්දී ආංගික මාර්ගගේ විදශනාත්මකෝ වැඩෙනවා ටාංගික මාර්ගගේ විදශනනාත්මකොයි වැඩෙද්දී පෙරලා පච උපාදානස්කන්දේ අනිත්‍ය භාාවය වැඩෙනවා පපාදානස්කන්දේ අනි්‍ය ායි වඩදදි ආරෂ්ාංගික මාර්ගගේ බැර වෙන්නනෑ අපි උතුම් රහත්ඵලයට පත්වෙන මොහොත දක්වා මේ පැත්තෙන් පංචුපාදානස්කන්දේ අනිත්‍ය භාවයේ වඩද්දිී සවයං ක්‍රීවා ආර්යෂ්ඨාංගික මාර්ගගේ විදශනාාත්වක වැඩිෙනවා අචල සද්ධාව විදශනාත්මකෝ වැඩෙනවා සීලයේ විදශනාත්්‍රකෝ වැඩෙනවා දැංයා මගගා මග්ග ඥාන දර්ස්සන විසුද්ධියයේදී පංච උපාධානස්කන්දයෝ නැවත නැවත අනිත්‍ය වශයෙන් දකිබී ආර්ෂ්ඨාංගික මාර්ගය විදර්ශනාත්මකෝ පෝෂණය කරමින් පසුුවෙද්දී එයා මගගා මගග ඥාණදස්සන විසුද්ධියයෙන් ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධයට යන. දැ ප්‍රතිස්පදාා ඥානදස්සන විසුද්ධිය හයවැනි කරත්තට නැගලා ඉන්නේ. ප්‍රතිපා ඥාධදස්සන විුද්ියයට මොකොද වෙන්නේ. එයා නැවත නැවත රූපවේදනා සංඥා සංකාර විஞ්ඥානයෝ පංචපාදානස්කන්දයන්ගේ අනිත්‍යභාවය වඩද්දිී මෙන්න දැං උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරගන්න ඉතුනි දැනී උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කළේ හොදර තේරුම් ගන්න ගමන පේනවනේද ප්‍රතිපදා ඥානදස්සන විසුද්ධියයේදී එයා නැවත නැවත පංචුපාදානස්කන්දය අනිත්‍යභාවය වඩලා ඔන්න උතුම් සෝවාන් පලේ සාක්ෂාත් කරනවා සෝවාන් පලේ සාක්ෂාත් කරලා දැඟයා මොකදද කරන්නේ කරන්න කාර්යන්දික කයාට නහැ එකයි නැවත නැවත පංචු පාදානස්කන්දය අනිත්‍ය භාවය වඩනවා ඒ වඩනකොට ස්වයංක්‍රීවා යෂ්ඨාංගික මාර්ගගේ විදශනාත්මක වෙනවා එයා උතුම් සකෘදාගාමි පලට පත්වනවා දැම ප්‍රතිපධා අනදශසන විුදධතාම න්නේ එයා සකෘදාාගාමී පලයට පත් වෙලා එයාට කරන්න කාර්යන් දෙකක්නෑ එකයි තියෙන්නේෙ මොකදද නැවත 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 පංචු පාදානස්කන්දේ අ නි තිභාවය වඩිනවා. එයා තුළ ආර් සීලය වැඩෙනවා ආර්ය සද්ධහ වැඩෙනවා විදර්ශනාත්මකොප ආර්ෂ්ඨංගික මාර්ග වැඩෙනවා එයා උතුම් අනාගාමී පලයේ සාක්ෂාත් කරනවා. පිංගතුන ප්‍රතිපධාන ඥානදසන විසුද්ධියයේ ද. එයා ස්පංචෝපාධනස් පන්දය අනිත්‍යමාවය නැව නැ නැවත නැවත පුහුණු කරමින්. උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමී පලයන් සාක්ෂාත් කරනවා. ප්‍රතිපදා ඥාණදර්සන විසුද්ධියයෙන් එයා ඥානදර්ශන විසුද්ධියයට යනවා. ඥානදර්සන විසුද්ධියයේදී එයා උතුම් රහත්ඵල අවබෝධය සාක්ෂාත් කරනවා පිංහතුනේ මෙන්න, සම් සම්බුද්ධ ශාසනය හොදර තේරුම්ගන්න අද සම්මා සම්බුද්ධ ශාසනය කියලා ගොඩා දේවල් අපි කතා කරනවා කතා කරන හැම දෙයක්ම එක්කො ඇලෙන දෙයා එක්කො ගැටන දෙයා එක්කො හොඳ දෙයා එක්කො නරක දෙයක් එක්කො වර්ණා කරන දෙයක් එක්කො චෝදනා කරන දෙයක් මේ සෑම තැනම තියෙන්නේ ඇලීම ගැටීම ඇලීම ගැටීම යම් තැනකද එතන තියෙන තුෂ්නාව තුෂ්णාව යම් තැනකද එතන තියන දුක මේ සියල්ල යම් තැනකද එතන පෝෂණය වෙන්නේ අවිද්‍යාව ඒනන් ශාසනයේ නාමෙන් අපි මේ මොකදද කරන්න කියලා හර්ද සාක්ෂිර තට්ටු කල්ලා හන්න මෙන්න සැබෑ ශසනය ඒ සැබෑ ශාසනය කල්්‍යනමිත්‍රාශ්‍රයෙන් සද්ධර්මශ වනය නුවනින් මෙනී කිරීමේ මතුව කරගෙන චතුරාර් සත්්‍ය තමා තුළින් මතු කරගෙන දුක තමා තුලින් දැකල අනුන් තුලින්න්නේ මේ දුකට ඒේතුව තුෂ්නාව තමාතුළින් දැකලා දුක නැති කළ යුත්ත තමාමයි කියල දකලා නැතිකිරීමේ මාර්ගය ආර්ෂ්ටාංගික මාර්ගය කිය දැකලා සුවසේ මාර්ගයට එන්න නිවැරදිව දැ සමාරුව ඇවිල්ල කියන ස්වාමින්්නාාන්ස මට හැමදේ මනිත්‍යයි කියලා තේරෙනවා මට දරුව නිත්‍යය බිනිදත් නිත්‍ය යොකොමත් නිත්‍යයයි කිය මටතතියෙන මට දැම්ේව එපා වෙලා කියල කියනවා පිහතුන අවබෝධයයි දැනුමයි කියන්නේ අහසයි පොළොවයි වගේ දෙයක්. දැන් ඒ කතා කරන්නේ දැනුම පිළිබඳ. අනිත්‍ය එකන කාරණයයට තේරු. ඒනිසා අයට දරුවත එපාු නෝනත්්‍ය එපාල ඔක්කොම එපාලු. එහෙ මනත්‍යයා බදුදමී නෑ හොර තරු ගන්න ඕන. මෙතන තින දැනුමයි අවබෝධයයි අතර තින පෙනස. ඒනිසා දැනුම අවබෝධයක් කියලා කවදක්ප ත්‍රැවටන්නනං එපා. දැනුමයි අවබෝධයයි අහසයි පොළොවයි වගේ පරතරයක් තින දෙකා. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ, දැනුමට රැවටෙන්න්නේ නැතුව. මේ දැනුම අවබෝධයක් බවට පත්කරගන්න මාර්ගයට එන්න. දැනුම අවබෝධයක් බවට පත්කර ගනිද්දී අනිත්‍යයි අනිත්‍යය කියලා කටෙන් කියලා හරියන්නේ. ඒ කටින් දැනගෙන හරියන්නෙත්නෑ දැනුම අවබෝධයක් බවට පත්කර ගද්දි භායෂ්ඨාංගික මාර්ගයට ඇතුල්න්න ඕනේ සම්මාධිත්්‍යිය වැඩෙන්න්න ඕනේ. ඒ මංකිව සම්මාධිට්්‍යිය ආර්ථයන්තුළින් සම්මා සමාධියයට පාරඇති කරගන්න ඕනේ කේන්ති අඩුකරගන්න ඕනේ වෛර හිංසාාව අඩුකරගන්න ඕනේ ලෝබදේශමෝ අඩුකරගන්න ඕනේ ආජීව අට්ටමක සීලේ ආරක්ෂාවට එෙන්න්න ඕනේ ආජීව අට්ටමක සීලේ ආරක්ෂාව තුළ පිංකම් කරෙන් ඕනේ සම්මා සතිය තමාතුළින් මාර්ගය දකින්න ඕනේ සම්මා සමාධියකට එන්න ඕනේ ඒ සම්මා සමාධියෙන්, අපි විදර්ශනාවට එන්න ඕනේ තුනි මේ එන මාර්ගයක් තියෙනවා ඔය කක්වත් කරන්න තුවර පුතානනිත්්‍යැයි දවානිත්‍යයයි අම්මා නිත්‍යැයි තාත්තා නිත්්‍යැයිඉගි හරියන්න හැ ඒක කියන්නේ හුදු දැනුම දැනුමත් අවබෝධයක්ත් අතර විශාල පරිතරයක් තියෙනවා ඒ නිසා නිරඇතුරුව මේ සම්මා සබුද්ධ ශාසනය කියන්නෙ මොකද කියල තේරු ගන්න මේ චතුරාර සත්‍යයයි සම්මා සබුදධ ශාසනය. ල ගැටෙන දෙ තියෙනවා නම් එතන ශසනය නන්නේ කරුණා කර ල රැවටෙන්න්නපා ඔබට රැවටෙන් වනං ඒ අත් ඔබේ සංස්කාරයක් කනේ සාතු සාතු අපිට කරන දෙයක්නෑ එනිසා නිරයතුරුවම ධර්මය නිවැරදිවත් තේරුම් අරගෙන ලෝකය හතන්නේ අන්නතුව ලෝකයට සාතු සාතු කියලා ඔබ නිදස්සවෙලා යන්නේ ඔබලා සියලු දෙෙන උපයෝගී කරගෙන මට පුළුවන්න දැන්නි දස්වෙන්න නේ ම ්‍ය දස්ව ව මං බලා කවරුද ගැහිතන්නේ මට හිතන්න වශන ඔබලා වගේ කෝටි ප්‍රකෝටි ගනන් සංසාර මට ඉදල තින සාධදු කාරතුගපය ඒකම කෙනෙක්වත් මටයිති එ ඔබලා කවුරුත් මටයිදී එනිසා මම් මේ මොහොතෙක් ත්හ ගන්නේ ඔබව උපයෝගී කරගෙන මමනිවිලයන්න මමනි විලන්න ඔබලා හදන්න ඕන කියලා මගේ ත චිත්තයක් වන්නේ නමුත් සාමීචි පඩිපන්නගුණඩේ මංගකොට සංග්‍රහ කරනවා ඒ බුදුරජාණන් වහන්සේ පනෝපි යුතුකමක් මුොකද ඔබාපිට සවපසය දෙනවා ඒ නිසා එතන තියෙන යුතුකමයි මේ ඉුතු කරන්නේ එමනං උපදක්ෂවෙන්න ඕනේ මම හරිද මම වැරදිද කියලා ඔොයන්න එපා මම සිල්වද්ද මම දු සිල්වද්ද කියන්න ඔයන්න එපා මම அதிகගම ලාබියෙද නැද් කියලා හයන්න එපා මතු යන්න ගොත එක්කො එලවා එක්ක ගටෙනවා ඔබ නිවන අයිමි කරගන්නවා ඔබ මාව උපයෝගී කරගෙන ඔබ දක්ෂ වෙන්න මාව ලෝකය තුළ තියලා ඔබ නිවිල අන්න ඔබ නිවිල අන්න මේ මොහොতে පුළුවන්න ඔබ නිවිල අන්න මාව මේ ලෝකෙ තියලා ඒයි සම්මා සම්බුද්ධ ශසනය මම පුළුවන්න ඔබව මෙතන තියලා මේ මහතේ නිවිල අනවා ඒකයි ශසනය ප තුන සාඒ ශාසනය තේරුන්ගන්න ලෝකය හදන්වත් ශාසනය රකින්නවත්න මේ අපි මේ ධර්මයට අාවත් විතරයි අපිට ශාසනය රකින්න පුළුවන් එනිසා මේ සැබෑ සම්මා සම්බුද්ධ ශාසනය මේ උතුම් චතුරාර සත්්‍යයයි කියනෙ එක මාර්ථය තේරුන්ගන්න සාදු කියන්න. ලෝතුරා බුදුරජාණන් වහන්සිේ දේශනා කරනවා අපි කරගන්නා උ සෑම පිංකමක්ම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්න කියලා. මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිතේ අලංකාරය උදෙසා සිතට පරිෂ්කාරයක් උදෙසා කරගන්නාවූ පින්කම. මොන සිතරද පින්මතුන සමත විදර්ශනා සිතට. මෙතෙක් අපි තුළ වැඩනා වූ යම් සමත විදර්ශනා සිතක් වේද. ඒ සමත විදර්ශනා සිතේ, ආලෝකය උදෙසා ශක්තිය උදෙසා කරගන්න වූ පින්කමයි මහත්ඵල මහානිසංස පින්කම කියලා බුදුරජාණන් වහන්ස දේශනා කරන.ඒ නිසා ඔබ දක්ෂවෙන්න මේ මොහොතේ අපි ඉතාම සුන්දර පින්කමන් බොහෝම සතුටෙන් මෙතෙන්තාවත් බොහොම සතුටෙන් මේ පින්කම සිද්ධ කරන්නේ අපේ ගෞරෝණය සාමීන් වහන්සේලා බෝහම කල් අනිිත්‍රම හුග කාලකින් තමයි මේස්වාමන් වහන්සේල්ලා පස්සනමක් වාඩිලා මගේ බනයෙවයි ම මන කියන ැන්ගොට කවදක හමුදුරල ඉන්න. මදරන්න මගේ කයක්දපන්න එන්න නෑ. අහබ්දකින් තම පෙේ ද දිය සුමාන පැමටේ ගුද්දාන් ස්වාමීන් නාන් සය විදල්ලයිටතිය. ඔය වගේ මගේ බාන ස්වාවිනාාසල එන්න. මං බෝම කල්්‍යාන විත්‍ර භාවෙන් බෝම සතුටෙන් මේ ධර්මදේශනාව සිද්ධ පල අපේ ගෞනෝනිය මගේ ඉස්සරා වැඩ සිදනය ඔබලා. ගෞරුණනය සාමින්න්නාසල මට වඩා උප සම්පදාවෙන් බාලයි නමුත්මන් දැත් එකතු කරලා වන්දනා කරනවා ඔබලාගේ සත්පුරුෂ ක්‍රියාවට ඒ අල්්‍ය අනුමිත්‍ර ක්‍රියාවත හොද එනිසා මෙමන් සුන්දර අවස්ථාවකති මේ සුන්දර පින්කම සිද්ධ කරගත්ත වෙලාවේ පින්ම තුල්ලාට උදක්ෂවෙන්න මේ පින්කම සංවිධානය කලා වවේ ගෞරෝණය සාමින් වහන්සේලාගේ බෝම මෙවැනි ප්‍රදේශයක මෙවැනි පින්කමක් සිද්ධ කරන්න ගොඩක්වේස ෙන් ඕන ොඩාක් උපකාරක ධර්මයන් සකස්කොට දෙන්න ඕනේ. ඒ උපකාරක ධර්මයන් සකස්කොඩ දුන් සියලූම දෙනාටත්. පිංගතුනේ ශක්තිමත් පිනක් අපි අයිති කර දන්නඕෝන්. ඒමනන් ඔබ දක්ෂවෙන්න ඒ සියලු දෙනාටම කල්්‍යානමිත්‍ර භාවයෙන් ඔබට මේ ධර්මය බෙදා දෙන්න. ඒ උපකාරක ධර්මයන් සකස්කොඩ දුන් ගෞරෝණය ස්වාමින් වහන්සේලාටත් ගෞරෝණියය ගිහි පිංහ තුල්ලාට ශක්තිමත් ආනිසංසපක්ෂයක් එකතු කර දෙන්න මේ පින්කම. මහත්ඵල මහානිසංස පින්කම අ්බව්ට පත් කරගන්න පිංහතුනේ විදර්ශනානුවන මෝතක් මතු කරගන්න. ඔබ දෑස් පියාගෙන නුවනින් දකින්න අපි මේ පින්කම සිද්ධ කළේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ශාස්තෘූ භාාවයේ මුල් කරගෙනයි. මොහොතක් දෑස් පියාගෙන නුවනින් දකින්න. එ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂලක්ෂණයන්ගෙන් බලෙන සම්මා සම්බුද්ධ රූපය, පිරිනිවන් මංචකයේදී, පෝජනී අළුගොඩක් පෝජනය ධාතුන්වහන් සේලා ගොඩක් උනහැටිනුවනින් දකින්න. සාරා සංක කල්ප ලක්ෂගානක දස පාරමී පුං්ඥ ශක්තිය, පිරිනිවන් මංචකේදී, පෝජනී අළුගොඩක්, පෝජනය ධාතුන්වහන්සේලා ගොඩක් බවට පත් වනා. ලොතුරා බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික පටවිධාතුව බාහිර පටවිධාතුවට මුහුණා. බුදුරජාණන් වන්සේගේ අධ්‍යාත්මික ආපෝධාතුව බාහිරාපෝධාතුවට මුහුණා. බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික තේජෝවායෝධාතුන්, බාහිර තේජෝවායෝධාතුන්ට මුහුණ දැස් පියාගෙනෙනුවනින් දකින්න. අතීතයේ වැඩ සිටියා වූ ලක්ෂගානක් බුදුරජාණන් වහන්සේලා සිහයට නගාගන්න. ඒ ලක්ෂ ගණනක් බුදුරජාණන් වහන්සේලාගේ දෙතිස්මහා පුරෂලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපයන් පිරිනිවන් මංචකේදී පෝජනී අලුගොඩක් පෝජනිය ධාතුන් වහන්සේලා ගොඩක්ගුණැටිනුවනින් දකිින්. ඒ අතීත බුදුරජාණන් වහන්සේලාගේ අධ්‍යාත්මික සතරමහා ධාතුව, බායිර සතරම හා ධාතුවට මුහුණෑ ටිනුවනින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස්මා පුරුෂලක්ෂණයන්ගෙන් බලෙන සම්මා සම්බොද්ධ රූපය සිහට නගාගන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු අසූදාහ ආවිශ වලඳලා පිරිනිවන් මංචකේදී මෛත්‍රයේ බුදුරජාණන් වන්සේගේ රූපය පෝජනී අු ගොඩක් පෝජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි වනින් දකින්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතරමහා ධාතුය බයිර සතරමහා ධාතුුවට මුහුවේ නැහැටිින්ුවනින් දකින්න සියලු සංස්කාරියෝ වෙනස් වෙලා යනවා බුදුරජාණන් වහන්සේ නැමති මෙවැනි ප්‍රනීත සංස්කාරයත් අනිත්‍ය වෙලා යනවා ආස්වාද රහිත භාවියට පත්ව වෙනවා සියලුස් සංස්පාරියෝ අනිත්‍යයි පිංහතුනි ඊළඟට ඔබ මේ පින්කාම සිද්ධ කලේ මහා සංගරත්නය මුල්කරගෙනයි අතීතයේ වැඩසිටිය සාරිපුත්තම අවෝත්තමයානන් වහන්සේ අසෝදරා උත්තමාවියගේ සුන්දර තාරුන්නේ රූපයන් සිහට නගාගන්න. ඒ රූපයන් ජරාවියාදි මරණයන්ට ලක්වෙලා පිරිනිවන් මං්චකයේදී පූජනී අළුගොඩක් ූජනීය ධාතුන්වහන්සේලා ගොඩක් කුණෑ තිනිුවනින් දකින්න අතීත සම්මා සම්බුද්ධ ශාසන වල වැඩ සිටිය ලක්ෂ කෝටි ගානක් මහා සගරත්නය සිහට නගාගන්න ඒ සंगරත්නය පිරිනිවන් මංචකේ දී අපවත් වීමේ දී ඒ අධ්‍යාත්මික සතරමහා ධාතුවය බාහිර සතරමහා ධාතුුවටම මුහුණෑ තිිුවනින් දකින්න අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනය පහළවෙන ඒආර්යන් වහන්සේලා සිහට නගාගන්න. ඒ ආර්යන් වහන්සේලා පිරිනිවන් මංචකයේදී පෝජනී අලුගොඩක් පෝජනීය ධාතුන් වහන්සේලා ගොඩක්විෙනෑ ටිනුවනින් දකින්න පිංහතුනේ සියලු සංස්කාරියෝ වෙනස් වෙලායනවා. මෙවන් ප්‍රනීත සංස්කාරයන් අනිත්‍ය වෙලායනවා. මෙවන් ප්‍රනීත සංස්කාරයෝ ආස්වාද රහිතභාවටම පත්වෙනවා. පිංහදුනී මේ පිංකමේ මේ ධර්මදේශනා කළේ මේ භික්ෂුවයි මොහොතක් ඔබ භික්‍ෂුව කායානු පස්සනාවෙන් දකින්න. භික්‍ෂුවගේ ඇසකණනාසය දිවශරීරය මනස්ස දවසින් දවස ජරාවිාදි මරණයන්ට ලක්වෙලා අනාගතේ යම් දවසකෑ. පවුලේ සුසානභූමියයේ පසට මුහුවෙන හැටි නුවනින් දකින්න භික්ෂුවගේ ඇසත් මහපොලවේ පසත් එකක් කල්ල දකින්න භික්ෂුවගේ කණනාසය දිවශරීරයාත් මහපොලවේ පසත් එකක් කල්ල දකින්න සියලු සංස්කාරියෝ වෙනස් වෙලායනෝ සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලායනවා සියලු සංස්කාරියයෝ ආස්වාද රහිතභාවයටම පත්වෙලායනවා පිංතුනේ මේ පින්ංකම සිද්ධ කළේ පිංවතුල්ලාගේ රූපය මුල් කරගෙනයි මොහතක් ඔබේ රූපය කායානු පස්සනාවෙන් දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇතිකරගත්තා වූ සම්මා සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න කියලා ඔය රූපය ලියහන්න ඔය රූපය විවෘර්ත කරන්න ඔබ මේ රූපය ගලවන්න නෑ පංච නීවර්ණයන්ගේ වසාගෙන ඉන්නවා උදර සම්මා සමාධිමත් හිතාක් දැංගබට තියෙනවා මේ සම්මා සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්නේ ඕක ලහන්න ඕක කඩන්න දෙතිස් කුණුපේදි කායානු පස්සනාවට අදාලවේ ඔය රූපය කොටස් තිස් දෙකට කඩන්න කියනවා තිගතුන මනසිංහුවය රූපය කොටස් සිස්දකට ගලවන්නේ කෙස්ලොම් නිය සම්දත් මස්සට නහර කටස් තිස් දෙකක් දැගෝ බ ඉදිරිිය තියෙනවා ඔබ මනුවමය රූපයකින් මේ කොටක් සිිස් දෙක තිහය බලන්න කෙස්්‍රදාතට ගන්න කෙස්්‍රදාරන් වුවනෙන් පීරපීර බලන්න මේ කෙස්වල මම කියලා මගේ කියලා මගේ ආත් මේ කියල දෙයක් තියෙනවාද නිත්‍යයි සැපයි සුබයි කියල දෙයක් තියෙනවාද නෑ පිංහතුනිේ දිරායන කෙස්කොඩක් සුදු වන කෙස්කොඩක් මහපළොවට පස්ුවෙන කෙස්කොඩක් දට්ටික ගන්න නියපතුටික ගන්නේ නුවනෙන් පීරපීර බලන්න මේ දත්වල නියපතුවල මමේ මගේ මගේ ආත්ම කියල දෙයක් තියෙනවාද ස්තිරයි නිත්‍යයි සැපයි නෑ පිංහතුනේ දිරායන දට්ටිකක් දිරායන නියපොතුටිකක් මහපොලවට පස්වෙන දත් නියපොතුටිකක් පිංතුන ඔබ රූපය කරෙහි තුෘෂ්ණාව සියුම් කරනවා ඔබ මේ සම්මස්සට නහරගන්න එකන්න එක නුවනින් පීර පීර බලන්න. මේ සම්මස් නහරවෙල මමේ මගේ මගේ ආත්මය කියල දෙයක් තියෙනවාද නෑ පිංහතුනී නරක්වෙලා කුණුවෙලා නිලමැස්ස වහල පණුවගහලා මහපොලවෙට මිහිදංවෙන දෙතිස්කුරුපයක් ඔබ රූපය කෙරෙහි තුෂ්නාව සියුම් කරනවා ඔබ රූපය කරෙ තුෂ්නාව සියුම් කලේ නැත්තං ඔබ අනාගත රූපස්කන්දයන් ප්‍රාර්ථනා කරනවා අනාගත රූපස්කන්දයෝ සතුටින්. නා කර මට අනාගතයේ මෙවැනි මනුස්ස රූප ලැබේවා මට අනාගතයේ මෙවැනි දිව්‍ය රූප ලැබේවා මට අනාගතයේ මෙවැනි බ්‍රක්්ම රූප ලබේවා මේ රූපයන් ඇැසුරෙන් මෙවැනි වේදනා සංඥා සංස්කාර ලබේවා අනාගත රූපස්කන්දේ සතුටින් ප්‍රාත්ථනා කරෙනවා වර්තமானන රූපස්කන්දේ අනිත්‍යභාවය දකින්නනෑ අතීත රූපස්කන්දේ අනිත්‍යභාවය දකින්නේන ලෝතුරා බුදුරජාණන් වහන්සේ නැමැති ප්‍රනීත සංස්කාරයක්ත් අනි්‍ය වනා කියල දකින්නේ නෑ පිහතුනී අනාගත රූපස්කන්දය සතුළින් ප්‍රාත්ථනා කරනවා එනිසසාල් ෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවනින් දකින්න මේ සලා එතනයෝ අයිති නාමරූපයන්ට මේ නාමරූපය අයිති විඤ්ඥානයට මේ විඤ්ඥානය අයිති සංස්කාරයන්ට මේ සංස්කාරය අයිති. අවිද්‍යාවටයි පිංහතුන අවිද්‍යාවට අයිතිදේ මමයේ කියල ගන්න එපා අවිද්‍යාවට අයිතිදේ මගේ මගේ ආත්මය කලා ගන්න එපා ඔබ අවිද්‍යාවට අයිතිදේ මමය කියලා ගත්තොත් ඔබ ඒ ගන්නේ දුකයි ඔබ අවිද්‍යාවට අයිතිදේ මමයේ කියලා ගත්තොත් ඔබ ගන්නේ ජාති ජරා ව්‍යාදි මරර දුකයි අන්න දැක්ම පිරිසිුඳදු කර ගන්නවා දැක්ම පිරිිසිදු කරගන්න. ආයානු පස්සනාවෙන් දැක්ම පිරිසිඳු කරගන්න ඉළඟට ඔ චිත්තානු පස්සනාවට එන්නේ පංතුන අද උදේයිදම් මේ මොහොත දක්වා ඔබ තුළ සිතුවිලි කීදාහක් ඇති වුණාද ඔබැ මෙතෙන්ටල්ල වාඩියන ොහොතේ පටන් මේ මොහොත දක්වා සිතුවිලි කීදාහක් ඇති වුණාද ධර්මයට අධර්මයට අදාල හොඳට නරකටා දාලව ඒ තු ල් ක් දැන් ඔබට යිතිනෑ පංතුන ඒකම සිතුවිල්ලක්වත් දැංගෝබඩ අයිතිනේ අනීත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස්සුනා වූ සිතුවිලි. නමුත් ඔබ මොකද කළේ ඒ සෑම සිතුවිල්ලක්ම මමය කියලගත්තා මගේ කියලගත්තා මගේ ආත්මය කියලගත්තා. ඒ සිතුවිල්ල තුළ මා සිටිනවා මා තුළේ සිතුවිල්ල තියෙනවා කියලා ඒ සිතුවිල්ල ආත්මිය දෘෂ්ියෙන් ගත්තා පිගතුන. අරම් මොකද කළේ සංස්කරු රැස් කලා. නමුත් එකම සිතුවිිල්ලක්වත්. ඔබ අයිතිනෑ ඒ නිසා මේ මොහොතේ අද උදෑසන ඉටම් මේ මොහත දක්වා සකස්වුන සෑම සිතුවිල්ලක්ම සිහට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිතානු පස්සනාව ජීවිතයට එකුතු කර ගත්ත වෙන බැඳෙන්න පා සිතු විනි වලට අනිත්‍යූ පස්සයක් රූපය අනිත්‍ය නම් පස්සේ අනිත්‍යයි ඒ අනිත්‍යූ පස්සය නනිත්‍ය වෙන්න බෑ ඉලට ඔබ වේදනානු පස්සනාවට එන්න අද උදේයිඉදම් මේ මොහොත දක්වා ඔබ තුළ කොච්චර සැපවේදනායති වුුණාද බාධාවක් කුණතැන කොච්චර දුක්වේදනාඇති වුණනාද මේ මොහොතේ ඔබ පසුවෙන්නේ උපේක්ෂාවිඳීමක පිහතුනී මේ විඳීම් නිත්‍යධානත්්‍යද අද මේ සිංහලාලුත් අවුරුද්ධ සමරණ මොහොතේ ඔබ මේ ගෙවීගි අවරුද්ධ පුරාවට හිතන්නේ ගෙවීගි අවුරුද්ද කොච්චරෝපට සැපවේද නායති වුණාද ् दुखवेදनानाद क्च उपේक्षा विද ඇති नाद एकම विध दों बට आති නෑ िनीඒම සපवेදනාව दැों ब आයිති नहीं है एक दुखवेදනාව को बට आයිති න है एकම उपේक्षा विधमा को बට आයිති න है नමු ඔබ मොකද केले දනාව මමේ කියලා ගता सැපवेදනාව තු මා සිටිනවා තුළ සැපवेදනාව තියෙනවා දුක්වේදනාව තුළමමා ඉන්න මා තුළ දුක්වේදනාව තියෙනවා මේ උපේක්ෂ විඳීම මමය කියලා ගන්නවා පिතුනි අනිත්‍යෝ විදීම නිසා අනාගත භවය සකස් කරගන්න එනිසා ගෙවීගිය වසර සිහට නගගෙන ඔබ තුළ ඇතිවුණාව සෑම සැපද කුපේක්ෂා විඳීමක්ම සිහයට නගලා අනි්‍යයි කියලා දකින්න ඔබ වේදනානු පස්සනාව තුළ ජීවත්තුනාවෙන. ඊළඟ ට ඔබ දම්මානු පස්සනාවම් අතු කරන්න මේ පිංහමෙන්. පිංහතුනී මේ සියලු ධර්මතාවයෝ අනිත්‍යයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියන පිරිණිවීගිය ධර්මතාවයක් මේ උතුම් ධර්මරත්නය මේ උතුම් සංගරත්නය කවදාහරි අතුරුදහං වෙලා යනවා මේ උතුම් මාර්රෂ්කාංගික මාර්ගය චතුරාර් සත්‍යය කවදාහරි අතුරුදහං වෙලා යන අනිත්‍යූ ධර්මතාවයන් ඔබ මේ මොහොතේ ඇතිකරගත්ත මේ සම්මා සමාධිමත් හිත තව මොහොතකින් පංච නීවරණ වෙලාගන්නවා ඔබ මේ මෝොතේ ඇතිකරගත්ත මේ සතලසරි පට්ටාන ධර්මයන් තව මොහොතකින් ඔබට අමතක වෙලා යනවා මේ සියලු ධර්මයන් ඔබ තුළ වැඩුණේ ඔබේ රූපය ඇසුරෙන් සකස්වුන කාය සංස්කාරයෝ වචී සංස්කාරයෝ මනෝ සංස්කාරයන් තුළින්මයි රූපය අනිත්‍යනම් රපයස්ුවෙන් සකස්වන මේ කාය වචී අනෝ සංස්කාරයනු තනිත්‍යයි පංහතුුණ මේ සියලු ධර්මතාවයන් තුළින් මේ සියලු අනිත්‍ය ධර්මතාවයන් තුළින් අපි කවදා හරි දවසක ලබනෑ උතුම් සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරිහත්ඵලයන් කියන්නේත් නිත්‍යවී යන ධර්මතාවයන්මයි දස්පයාගෙන ින් දකින්න. ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පටන් අපි අනාගත ලබනඋතුම් සෝවාන් සකුරුදාගාමි අනාගමි அறிහත් පලයන් දක්වා නිත්‍යවූ ධර්මතාවයන් නම් අතීත වර්තமான අනාගත පංච පාදානස්කද ලෝකය තුළ මමේ මගේ මගේ ආත්මය කියලා, දෂ්නාවෙන් උපාධානය කරගන්න කිසිම ධර්මතාවයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාධ කියන්න. පිංහතුනී පංහතුන් අප්‍රමාණ සතුට පත් වෙන්න. බෝහොම කල්්‍යාන මිත්‍රභාවයෙන් බෝහම සත්පුරුෂභාවෙන් බෝම ලස්සන ධර්මදේශනාවය පින්කමක් සිද්ධ කරලා මේ වගේ දෘෂ්කර ප්‍රදේශය කර මහපාරී දන්. බෞද්ධ කොටි අතුරලා ලස්සන්ට සරසල. බෝම කල්්‍යානමිත්‍ර භාවෙන් අපේ ෞරුවනණය නාක වාමින් වහන්සේ පින්වස්වාමින්න් වහන්සේ අයිකතු කරගෙන. ඒ තයාගශීලීි ගෞරුවණය ගිහි පින් තුල්ලා එකතුවෙන් ලස්සන පින්කමක් සිද්ධ කළලා නිසා මේ පින්කම තුළින් රැස් කරගත්තාව. සෑම පිනක්ම මුලින්ම මේ පින්කම සංවිධානය කිරීමේ මුල්ලුන. ඒ දහම් සුවඳ ආරන්න සේශාසනේ ගෞරුවණිය නායක ස්වාමින්න් වහන්සේ වන. ගෞරුවනය මහව කල්්‍යාන ඥාන ගෞරුවනය නායක සාමින් වහන්සේට මේ පිං නිදුක්නීරෝගී, සුවපත්භාවය ධීර්ඝාශ, උතුම් චතුරාර් සත්්ධර්මයෝ දැකීම අවබෝධයට, මේ පිං උත්තම ශක්තියක් වේවා කියල සාදුකයන්. ඒ වගේම මේ රැස්කර ගත්තා වූ සෑම පිනක්ම. ප්‍යයාන මිත්‍රභාවයන්ගේ උපකාරක ධර්මයන් සකස්කොර දුන් සියලෝම ගෞරුවණය සාමන් වහන්සේලාට. මේපිං නිදුක්නීරෝගී සුවපත්භාවය දීර්ඝාශ, මේ ජීවිතේදීම උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමම අවබෝධයට මේපිං උත්තම ශක්තියක් වේවා කියල සාධතියන්. ඒ වගේම මේ රැස්කර ගත්තා ව සෑම පිනක්ම. අපගේ අපගේ ගෞරුවණිය සාමන් වහන්සේලාගේත්. ඒ ගෞරුවනිය උපාද්‍යාණන් වහන්සේ වන ඒ අමරපුර සංගසභාවේ ඒ ගෞරුවනිය මහානායක අවසරයි නම කියන්න ඒ දොඩම් පාල චන්දසිරී ගෞරුවනිය නාකසාමීින් වහන්සේට මේ පිං නිදුක්නීරෝගේී ස්ුවපත්්භාවය දීර්ඝාශ උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීම අවබෝධියයට. මේපිං උත්තම ශක්තියක් වේවා කියල සාදු කියන්න සාධු සාධු සා. ඒ වගේම මේ රැස්කර ගත්තා උ සෑම පිනක්ම. ඒ උත්තරීතර මහනායක සාමීන් වහන්සේලාටත් සියලෝම ගෞරණීය මහා සංගරත්නයටත්. මේපිං නිදුක්නීරෝගේී සුවපත්්භාවය ධීර්ඝාශවතුම්. චතුරාර් සද්ධර්මයෝ දැකීම අවබෝධයට මේපිං උත්තම ශක්තියක් වේවා කියල සාධुකයන්න සාධූ සාධූසා. ඒවාගේම වැඩමකොට බදාල ගෞරුවනිය මැණියන් වහන්සේලාටත් මේ පिං නිදුක් නීරෝගේ සුවපත්භාවය දීර්ඝාශ උතුම් චතුරර් සද්ධර්මයෝ දැකීම අවබෝධයට මේපිං උත්තම ශක්තියක් වේවා කියල සාදුකයන්න සාධ සාදු සද. ඒ වගේමයි කල්්‍යාන මිත්‍රභාවෙන් පිංකම මේ ආකාරයෙන් සුන්දර පින්කම අක්්බවට පත්කරගන්න වේ සමාශුනාවූ පිංවතුල්ලා සියලූම දෙනාටත්. ඒ පවුල්ලොල සිරු දෙනාටත්. කල්්‍යාන මිත්‍රභාවෙන් සහ සම්බන්ධ වෙන දැකබලා සතුට වෙන සිරු දෙනාටත්. ගම්වාසී රටවාසී සිරු දෙනාටත් මේ පිං නිදුක්නීරෝගේ සුව පත්භාවය දීර්ඝාශ මේ ජීවිතේදී උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමම අවබෝධයට මේ පින් උත්තම ශක්තියක් වේවා කියල සාදු කියන්න. ඒ වගේම මේ රැස්කර ගත්තාඋ සෑම පිනක්ම පිංවතුල්ලා අපනමින් මිය පරලවගොස් පිින්බලාපොරොත්තුව ජීවත්වන්නේ නම් දයාබර අම්ම ලතාත්තල අච්චිල සියල ඇතුළු පින් බලාපොරොත්තුව ජීවත්වන සියලු සත්‍යයෝ ඒ වගේම අපත්වී වදාල පුුණියන් කුළම පියසිරී යෝගාත්්‍රමාධිපති පූජ්ජ නාමල් ගමේ අර්තිලක ගෞරුවනය සාමින් වහන්සේ පර්ලව ජීවිතේ පින් බලාපොරොත්තුවේ නම් එම ගෞරුවනය සාමින් වහන්සේ මේ පින් දකිත්වා සතුඩුවෙත්වා අනුමෝදංවෙත්වා. ඒ සියලෝම ඥාතින් මේ ලැබුවාවු සිංහලලුත් අවුරුද්දේදී පිින්වතුල්ලාගෙන් ලබන තුටු පඩුරක්සේ මේ පින් දකිත්වා සතුටුවෙත්වා අනුමෝදං වෙත්වා කියලා මියගිය ඥාතිීන්ගේ ගෞරුවනිියස්සා නායකසාමින්වන්සේගේ රුවගුණසීයට නගාගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතිී නංගෝතු ගාතාව ශබ්ද නගල කියන්න. ඉදම් ඥාති නංගොතු සුගිතාහුන්තු ඉදම් මේ ඥාතී නංහොතු සුගිතාහුන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංගෝතු සුගිතාහුන්තු ඒ වගේම මේ රැස්කර ගත්තා ව සෑම පිනක්ම මහේෂාක්‍ය අල්පේශාක්්‍ය අ්‍රමාණ දිව්‍යරාජ සමුවයා මේ ගම්බිම් සුරකින දෙවියෝ මේඋතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන්න තුළු දිව්‍යරාජ සමූහයා මේ පින්දකිත්වා සතුටවෙෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන්සැ සෙත්වා දෙවියන්ගේ ආසිරිවාදයෙන්. පිංවතුල්ලා කරන කියන ව්‍යාපාර රැකීරක්‍ෂා දවාදරුවන්ගේ කටයුතුවේනම් පින්ගන්නා වූ දෙවියන්ගේ ආසිරිවාදයෙන්. ඒවා සස්්‍රීකභාවයට පත්වේවා සෞභාග්‍ය මත්භාවයට පත්වේවා පින්ගන්නාවූ දෙවියන්ගේ ආසිරිවාදයෙන් ගෞරුවනී අපගේ සාමින්වන්සේලා නිදුක්ව නරෝගීව සුවපත්බාවෙන් ආරක්ෂා කෙරෙත්වා කියලා දෙවියන්ටත් මේ පිනානුමෝදන් කරන්න එත්තා වචාච අම්මේහි කියලා එත්තා වචාච අම්මේහි සම්පදම්පුഞ्य, සබ්බේ දේවානු මෝදන්තු සබ්‍ය සම්පත්ති සිද්ධියා එත්තාාවචාච සම්පෙදම් පුං්්‍ය සම්පෙදන් සබේ භූතානු මෝදන්තු සබ්‍ය සම්පත්ති සිද්ධියායත්තාාවචාච සම්පෙදම් පුුණ්්‍ය සම්පෙදන් සබේ සත්තානු මෝදන්තු ස්‍ය සම්පත්ති මාත් සමග කියන්න නමු තස්සේ භගවෙතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ේ නમතස්ස ભගવતો අරહતોસමා සබොදධස්ස නમતස් ભගવત අරહતો සමා සබොදධස්ස කරනය મ යතան සන්තම් පදං අભસમ්ચે સකෝજચસուચուછે સચોચස. సంతోష కోచ సుబరోచ అప్పకిచ్చోత సల్లవుక ఉత్తి సంకింది ఓచ నిపకోచ అప్ప గబ్బో కులేసు నచకుజ్జాన్ సమాచారే కించి ఏన విన్నో పరే ఉపవదేయం సుఖినో వాకేమినో भवन्तु सुखि सत्ता ये केति पानभूतत्मि तता वा ताव रावानवशेषा दीगा वा ये महान् मज्झिमारस्य वा एव ये च दूरे वसन्ति සම්භවශීවා සබ්‍යේ සත්තා බවන්තු සුකි සත්තාන පෙරോ පරනිකොබේත ඥාතිමන්නේත ්‍යාරසන පටිග සඥාඥා්‍ය මഞස්ස දුක්කමිත්තයේ මතා යතානියම් ආයුසාඒක පුත්ත මනුරක්ක ඒවම්පි සබ්‍යබූතේ සුමාන සම්භාවයේ අපරිින් මෙත්තන්ත සබබෙලෝකස්මිං මාන සම්භාව ඒ අපරිමානං උද්දං අදෝත අසංබාදං අවේරං අස පත්තං චිත්තන් චරන් නිසි්ඥෝවා සයානු යාාවතස්ස මිගද මිද්දෝ ඒතන් සතින් බ්‍රම්්ම මේේතං විහාරංහිදම වදිට්ටිංචානුපෙදම්ම දස්සනේන සම්පන්නෝ කාමේ සුවිනෙය නැ ජාතු ගබ්බසියන් පුඥරේ හිතිී ඒතන සච්චවත් සෝ‍යතේ හෝතු සබබදා යේතන සච්චවත් සබබරෝගෝවිනස්සතු ඒතන සච්චවච්චේ නෑ ඕතු තේජය මංක रो महावीरो मेदाकरो महयासो शरणां केरो दीपङ्करो ज्योतिन्दरो कोण्डाञो जनपा पुरिसा सबो सुमेनो सुमनो दीरो रेवतो रतिवड्डेनो सोबितो गुण अनोमे दाी जनुत मो पदुमो लोक नारदो वरसारति सारति पदु सुमेदो सारो सुमे सुजातो सब लोकोप्य दा अथ दासी कारुणको दामे दासि तमोनु सिद्धातो असमो लोके तिसो वरद පවරද සම්බුද්ධෝ විපසච අනුපෙමෝසිකි සබ්දයිතෝ සත්තා වෙස්ස බෝසුක කකු සන්දෝ සත්්‍යවා හ කෝනගෙමනෝරනජව කස්ස පෝසිරි සම්පන් ගෝතමෝස්‍ය පුන්ගෝතේ සං සಚේන. න්තිමෙත්ත බලන චත්වේපි තංගනු රක්කන්තෝ ආරෝගේ සුකන චාතිී ඒතන සච්චව සොත්්‍යතේ හෝතු සබබදා ඒතන සච්චවච්චේනෑ සබ්‍යරෝගෝවිෙනස් ඒතේන සච්චවච්චේ නෑ හෝතු තේජය මංගලං සබ්බීතිෝ විවත් සබ්‍ය රෝගෝවිනස්සෙතු මාතේ පවත්වන්තරා සුකිදීගායුකෝ බව භවතු සබ්‍ය ප්‍රක්කන්තු සබ්්‍ය දේවත සබ්‍ය බුද්ධානු භාාවනෙ සද සොතේ බවන් භවතු සබ්්‍ය මංගේ ලං්‍රක්කන්තු සබ්්‍ය සබ්බ දම්මානු භාවන සද සොත්තේ බවන්තුතේ භවතු සබ් ්‍රක්खන්තු සබ්බ දේවත සබ්බ සංගානුබා සද සොත්තේ බවන්තුතේයාකා සටතාච నాගම ഇदදිखा pुഞഞන්తങ mෝதிతවා చిරන්రకන්తुസසන jongenకసටటாच දවා నాගම ఇदදිిखा pुഞන්తങण mෝதிతවා చిරන්రకන්త දස ආకసటாച බමටట දවාనాగ පොඤ්ඥන්තං අනු මොෝදිත්වා චිරන්රක්කන්තතංසදාතිී මහා සංගරත්නය අරමුණු කරගෙන කරගත්තා වූ පිංකන්තුලින් රැස්වෙන්නා වූ පින් පිංවතුල්ලාට මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී මේචීවිතේදීම උතුම් චතුරාර් සද්ධර්මයෝ දැකීමට අවබෝධ කිරීමට මේ පිින් උත්තම ශක්තියක් වේවා කියලා මේ විදිහට නිවන් ප්‍රාත්ථනා කරගන්න ඉදම් මේ ප්ඥන් ආසවක්්‍යයා වහංහෝතු මේ පින නිවන් අවබෝධවීම පිරිසම හේතු ඒවා. නිමිනා පුං්ඥකම්මේනෑ මා මේ බාල සමාගෙමෝ සතන් සමාගෙමෝ හෝතු යාාව නිබ්බාන පත්තියා මේ කුසලෙන් නිවන් දකිනා තුරුමෑ පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලෙබේවා දානාදී පංකම් කරනෑ සීලාදී අනන්ත ගුණපුරනෑ වීදර්ශනාදී බාවෙන වඩනෑ සත්පුරුෂයන්ගේද කල්්‍යාන මිත්‍රයන්ගේද බුද්ධදී ආර මහෝත්තමයන්ගේද. ආශ්‍රයම ලැබේවා හොඳයි පිංහතුනේ මහා සංගරත්නය පිංවතුල්ලාට මේ ලැබු අවු සිංහලාලුත් අවුරුද්ද පිංවතුල්ලාගේ යහපත් පැතුම් ප්‍රාත්ථනා ඉස්සසිද්ධ වෙන ධර්මය අර්ථයන් වැඩෙන සුබ සිංහලලුත් අවුරුද්දක් වේවා කියලා මෙස්සිතින් ආශරිවාද කරනවා ඒ ආශරිවාදයන් ලබාගන ස්වාමින්නාස සබ්බීතියෝ ව්‍යජජන්තු කියනවාද. සබ්බීතියෝ ්‍යෝජ්ජන්තු, සබ් රෝගෝ විෙනස්ස මාතයේ පවත් වන්තරායෝ සුකි දීගායුකෝ බව අභිවාදන සිලස්ස නිච්චං වෙච්චාප්‍රචායි. චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති, සද්ග සම්පත්ති අතෝ නිබාන සම්පත්ති. මිනාතයේ සමිච්චතු තෙරුවන්සරණින් දෙවියන්ගේ ආසිරිවාදේ. ජයශ්‍රී මහා බෝ සමිදුන් වහන්සේගේ ස්වන්නමාලී මහා සෑ සමුදුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් අපගේ ගෞරුවනය නායක සාවාමීින්න් වහන්සේ ඇතුළු සියලෝමවන්ධනිය ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම උත්තරීතර මහානායක සාමීන් වහන්සේලා ඇතුළු සියලෝම ෞරුවනිය මහා සංගරත්නයටත්, සිංහත් මෑණියන් වහන්සේලාටත් කල්යාන මිත්‍රභාවෙන් සාසම්බන්ධ වනාවූ උපකාරක ධර්මයන් සකස්කොරදුන් සියලූම දෙනාටත්. පවුල්ලොල සිලු දෙනාටත් දැකබලා සතුටෝසිරු දෙනාට. ගම්වාසී රටවාසී සියරු දෙනාට මේ ලැබූආවු සිංහලලුත් අවුරුද්ධ තම තමන්ගේ උතුම් පැතුම් ප්‍රාර්ථනායේ ආකාරයෙන් ඉස්සසිද්ධ වෙන, ධර්මය අර්ථයන් වැඩෙන සුබසිංහල අලුත් අවුරුද්දක් වේවා ජීවිතවලට බලපාන යම් අතීතා අකුසල් සංස්කාරයන් තිබේෙනම් මේ කරගන්නා ඔඋතුම් ධර්මදානමය පින්කම්මොල ශක්තියෙන් ඒ අතීතාකුසල් සංස්කාරතුනිවෙලා තම තමන්ගේ අනාගත පැතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉස්සසිද්ධ වේවා දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සපල වේවා සියලු දෙනාට